Samantha Chakvalisu Atra Gacchantu Devata Sattamang Nirajas Sunantu Saghmukhadam Dhammasavana Kalu Ayang badanta dhammasavana kalu ayang badanta dhammasavana kalu ayang badanta namo tassa bhagavato arahato Sama sambuddhassa namo tassa bhagavato arahato Sama sambuddhassa namo tassa bhagavato arahato Sama sambuddhassa Ye dhamma hetu pabhava te san hetun tathagato ah te sanchayo nirodho evan vadi mahasamanoti Pingutuni, warsa iddas atasiye panahakata pasuwa, ira pawwa,
අඳුර දුරු වුණා, ආලෝකය උදා වුණා. මහා ප්‍රඥන් වහන්සේ බිහි වුණා, ධර්මය මතු වුණා. සිව්පිලි සිඹියාපත් වූ මහා අරහතුන් වහන්සේට නිදුක් නිරෝගී කායික මානසික සුවය, මීවන පලානේ සිරි ධම්මාලංකාර මහා ප්‍රඥන් වහන්සේට නිදුක් නිරෝගී කායික මානසික සුවය සැලසේවා කියලා අපි අධිෂ්ඨාන කරමු. ඒ වගේම අද දවසේ මේ ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාට මේ උතුම් ධර්ම ශ්‍රවණය කිරීමෙන් මේ සංසාර රෝගය මනාව වැටහිලා ඒ සංසාර රෝගයෙන් මිදී නිදහස් වෙන මඟ, කළ යුතු නොකළ යුතු දේ මනාව වැටහිලා ධම්මානුධම්ම පටිපදාවේ හැසිරීම සඳහාම ශක්තියක්ම වේවා, සහනයක්ම වේවා කියලා අපි අධිෂ්ඨාන කරමු. පින්තුනි, මනුෂ්‍ය පටිලාභයක් ලැබුවේ ඉතාමත් දුර්ලභ වූ අවස්ථාවක්. මනුෂ්‍ය පටිලාභයක් ලැබුවත්, දේවත්ව පටිලාභයක් ලැබුවත්, බ්‍රහ්මත්ව පටිලාභයක් ලැබුවත්, ප්‍රේත භූත තිරිසන් මේ කියන සතර අපාගත වුණත්, මේ කූඩු සකස් වීම තුල පඨවි ආපෝ තේජෝ වායෝ තමයි සකස් උපාදානය කරගෙන ඉන්නේ. එහෙනම් ඔය සියලු රූප, බ්‍රහ්ම රූපයත්, දේව රූපයත්, මනුෂ්‍ය රූපයත්, සතර අපාගත රූපයත්, පඨවි ආපෝ තේජෝ වායෝ, ඉන් එහාට දෙයක් කෙනෙක් හිතුවොත් මේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා බව නොදැන කරන්නා වූ උගුලකට හසු වීමක්. ඉන් එහාට කෙනෙක් හිතුවොත් මේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන මේ පරම සත්‍ය කෙනෙක් වෙන ආකාරයකට චේතනාව හරවගත්තොත්, අන්නේ චේතනාවට කියනවා සන් කියලා. ඒ චේතනාවට කියනවා සන්. සන් කිව්වේ එකතු කිරීම. සන් කිව්වේ එකතු වීම. යේ ධම්මා හේතුප්පබවා. හේතු තුනයි. තේ සං හේතුං තථාගතෝවා. එහෙනම් මේ සන් හැටියට සිතුවෙන සිත, ද්වේෂය අප්‍රිය දෙයට ගැටෙන සිත, මෝහය ප්‍රියාප්‍රියතර මෛනසික පවත්වන්නේ මේ චත්තාරෝ මහා භූතා නොදන්නකම. චත්තාරෝ මහා භූතා කියන එක වර්තමාන මොහොතේ තමන්ගේ අධ්‍යාත්මය තුළ රූප දකින විට සිතේ ඇති වෙන වෙනස. කනට ශබ්ද ඇහෙනකොට සිතේ ඇති වෙන වෙනස. නාසයට ගඳ සුවඳ දැනෙනකොට සිතේ ඇති වෙන වෙනස. දිවට රස දැනෙනකොට සිතේ ඇති වෙන වෙනස. මනසට ධම්ම හැටියෙන් එනකොට සිතේ ඇතිවෙන්නා වූ වෙනස තමයි රූපස්කන්ධයක් හැටියට පඨවි ආපෝ තේජෝ වායෝ ක්‍රියාත්මක වීම, වේදනස්කන්ධය හැටියට හඳුනා ගැනීම, සංඥා හැටියට භාවිතයට ගැනීම තුළ ඔබමින් එහාට ගිහිල්ලා ඔබේ සිතේ පුරුදු වෙච්ච පුරුද්දක් උපදිනවා. මින් එහාට ගිහිල්ලා ඔබ මේ ධර්මය අහන්න ඉස්සෙල්ලා ඔබ අනවරත සංසාරේ කිව්වේ මනෝමය කායයටයි. වෙන කොහෙවත් සංසාරයක් නැහැ. මනෝමය කායයේ ඇතිවෙන්නා වූ පුරුදු, ගති පුරුදු උපදිනවා ඔබට. පුරුදු උපදිනවා. මේ ඇහෙන් රූප දකින්නකො වෙලාවට, ඒ වෙලාවටයි මේක සිද්ධ වෙන්නේ. කනට ශබ්ද ඇහෙන වෙලාවට, නාසයට ගඳ සුවඳ දැනෙන වෙලාවට, දිවට රස දැනෙන වෙලාවට, මනසට අරමුණු වෙන වෙලාවට, මේ හැම වෙලාවක්ම. එහෙනම් ඔබ බත් කන වෙලාවට, වතුර බොන වෙලාවට, ඇඳුම් අඳින වෙලාවට,
වැසිකිළියට යන වෙලාවට කාත් එක්ක හරි කතා කර කර ඉන්න වෙලාවට රාජකාරි කරන වෙලාවට ඔබ සේවකයෙක් නම් ස්වාමියෙක් නම් ඒ වැඩ කරන වෙලාවට ආයතනයක ප්‍රධානියෙක් නම් අර අන්න ළඟ කතා කරන වෙලාවට කතා නොකර ඉන්න වෙලාවට තනියෙන් නිකන් ඉන්න වෙලාවට ඔය හැම වෙලාවකම ඔබ මොකක් හෝ හඳුනා ගැනීමක් කරනවා. අන්නේ හඳුනා ගැනීමට කියනවා වේදනාව කියලා. ඒ වේදනාව තනියෙන් කරන්න බෑ. ඇහැ ඕනි වෙනවා, මන ඕනි වෙනවා, කන ඕනි වෙනවා, නාසය ඕනි වෙනවා. එහෙමනම් ඔබ දැන් තේරුම් ගන්න ඕනි දැන් මේ ඇහැ තියෙන්නේ රූපය. කන තියෙන්නේ රූපය. නාසය තියෙන්නේ රූපය. එහෙනම් මේ රූපය කියන එක මොකක්ද? පඨවි, ආපෝ, තේජෝ. දැන් ඝන සංඥාව, පුද්ගල සංඥාව කියන්නේ ඔන්න ඔය නහය නහය විදියට දකින එක. කන කන විදියට දකින එක. දිව දිව දකින විදියට දකින එක ඝනයි හිතේ. තමන් ඝනේ හදාගෙන තියෙන එකට කියනවා පඨවි ගතිය. ආපෝ ගතිය, තේජෝ ගතිය, වායෝ ගතිය. මෙන්න මේ ගතිය තමයි යැලෙන ගතිය. ගැටෙන ගතිය, මනින්න ගතිය. ඔබ අහලා තියෙනවා එයාගේ ගතිය බලන්නකො. ඔබ අහලා තියෙනවා බලන්නකො එයාගේ තියෙන ගතිය. ඒක මොන ගතියද? ඔයාට රුස්සන්නේ තිය ගතිය. එතකොට ඔබේ සිතේ මොන ගතියද තියෙන්නේ? ඒක හිතනකොට ද්වේෂ ගතිය. ද්වේෂ ගතිය ආවේ ඇයි? රාග ගතිය තියෙන නිසා. යම්පි ඉච්ඡං නලබති තම්පි දුක්ඛ. ඒකනේ රහ ගැන කුණු ගොඩක් අනුන් ගැන හොයන්නේ. එයාගේ ගතිය ගැන හොයනවා. ඉතින් අපි හොයන්න ඕනේ කාගේ ගතියද? එයාගේ එයාගේ ගතිය ක්‍රියාත්මක වෙනකොට තමන්ගේ හිතේ ගතිය එනවාද කියලයි. ඇයි? ඒ ගතිය තමයි ඔබට ආදීනව උරුම වෙන ගතිය. ඒ ගතිය තමයි ඔබට ආදීනව උරුම වෙන ගතිය. අපි හිතමු කවුරු හරි දැන් ඔබට බනිනවා. ඒ බනින්නේ ඇයියා? දැන් අපි මේවයි තේරුම් ගන්න ඕනේ. අපි මේවා තේරුම් ගන්න බැරි වුණොත් අපිට මේ රාග දේශ මොහ ප්‍රහාණය කරන්න බෑ. ඇයියා බනින්නේ? යා දන්නේ නෑ යා නෙමෙයි බනින්නේ කියලා. කවුද බනින්නේ? එයාගේ හිතේ ක්‍රියාත්මක වෙන අර වැරදි පුරුද්ද ක්‍රියාත්මක වෙනවා. දැන් මේවයි අපි පරීක්ෂණ කරන්න ඕනේ, නිරීක්ෂණ කරන්න ඕනේ, නිගමන වලට එන්න ඕනේ. නැත්තම් ඔබ ඝන සංඥාවෙන් අර පඨවි ආපෝ තේජෝ වායෝ මොකද කරන්නේ? ඔබ ගන්නවා සතුරා මට බැන්නා කියලා. එහෙනම් මේ ඔබේ වැරදි දිට්ඨිය තියෙන හින්දා නේද මේ? නේද? මට පුළුවන් තරම් කරදර කරන්නේ මේ මිනිස්සයා. කියනවා නේද? දැන් අර ඝන සංඥාව. දැන් ඔතන තියෙන්නේ යාට ලෙඩක්ද නැද්ද? ලෙඩක් තියෙන්නේ. මොකද්ද ලෙඩේ? එයාගේ හිතේ උපදින සන්. එයා දන්නේ නැහැ යාට ආදීන උරුම වෙනවා කියලා සාරයි කියනවා. ඒකයි උමතු බව කියන්නේ. ඒක උමතුවක්නේ. ඒ උමතු බව කියන්නේ ලෙඩක්ද? දැන් කූඩුවද ලෙඩා? කවුද ලෙඩා? කූඩුවද ලෙඩා? ඔබ ගන්නෙ කූඩුවයි ලෙඩා. වැරදිනේ. කූඩුව කිව්වේ මොකද්ද? පඨවි, ආපෝ, තේජෝ. අන්න ඔබ අර පඨවි ආපෝ තේජෝ වායෝ කියන එක වෙනස් කරා නේද? ඔබ දැන් ගන්නෙ කවුරු හිටියටද? පුද්ගල සංඥාවේ. ඉතින් ඒක උතුර නිවන් දකින්න බෑනේ. එහෙනම් ඔබ තේරුම් ගන්න ඕනේ මොකද්ද වර්තමාන මොහොතේ මේ කාය ක්‍රියාව කොහොමද සිද්ධ වෙන්නේ කියලා. මේ කාය ඔබ දන්නව ඇහුවොත් එහෙම කරජ කාය කියන්නේ ආයික මන් දන්නවා කියලා විස්තර කරයි. මනෝමය කාය මොකද්ද කියලා හොඳට විස්තර කරයි කියලාද්දී චිත්තද කාය කියන්නේ. හැබැයි ඔබ දන්නේ නැහැ වර්තමාන මොහොතේදී ඒක ඔබ තුලින් දකින්න. අන්න එතනයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. එහෙනම් අර බනින්නේ කෙනෙක්ද කියලා හොඳට හොයලා බලන්න. රූපයද බනින්නේ? එයාගේ හිතේ රූපන්ද? අන්න ඒකයි රූප රූපන් නෙවෙයි කියන්නේ. ඔබේ වුණාට හොඳට කටපාඩම් කරන් තියෙන්නේ. එහෙනම් රූප කියන එක රූපන් නෙමෙයි. රූපන් කියන්නේ මොකද්ද? ප්‍රියදේට ඇලෙන්න එන වේගයයි රූපන්.
අප්‍රිය දේට ගැටෙන්න එන වේගයයි රූපං. ප්‍රියාප්‍රියතර මනින්න එන වේගයයි රූපං. එහෙනම් රූපය අල්ලගෙන හරින්නේ නෑනේ. එහෙනම් අර බනින කෙනා කෙනෙක්ද? ඒක පුරුද්දක් මතුවෙනවද මනෝමය කාය? කෙනෙක්ද? ඔබට පුරුද්දක් තියෙනවා පුද්ගල සංඥාවෙන් ඝන සංඥාවෙන් දකින්න. අන්න ඒකයි බුදුහාමුදුරුවෝ කියුවේ මේක බෙදන්න. සත්‍ය දකින්න. දැන් අපි හිතමුකෝ කෙස් ගොඩක් බෙදමු. ලොම් ගොඩක්, කටු ගොඩක්, මස් ගොඩක්. ඕකත් ඝණයක් නේද? දැන් ඕකත් බෙදුවොත් මොනවද? පඨවි, ආපෝ, තේජෝ, වායු. චතුර්ණංච මහා භූතාණං උපාදාය රූපං කරන්නේ අඥානකමට. සත්‍ය දන්නේ කිං සත්‍ය ගවේසි නේ. කිං සත්‍ය ගවේසි නැති නිසා කුසල ගවේසි කුණුසලා හරින්නේ නෑ. කුණු අල්ල ගන්නවා. අයිකයි අකුසලා කියන්නේ? කුණු අල්ල ගන්නවා. එහෙනම් මේ යථා භූත ඥාන දර්ශනය කියන්නේ ඇහැට අයිතිකාරයෙක් වෙන්නේ කෙනෙක්ද? ඇහැ. ඔබ ඇහැ මාමු කොට අරගෙන ඇහෙන් දකින රූපය ලස්සනයි නම් බැඳෙනවා, ඇහැට පේන රූපය කැතයි නම් ගැටෙනවා. එහෙනම් මේ කේසාන්තයේ සිට පාදාන්තයේ දක්වා බමයක් පමණ ශරීරය පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රසෝජා කියලා නොදන්න ගමනේ නේද? එහෙනම් ඔබ රාග දේශ මොහ අයින් කරන්න ඉස්සෙල්ලා වැරදි දිට්ඨියෙන් අයින් වෙන්න වෙනවනේ. වැරදි දිට්ඨියෙන් අයින් වුන්නේ නැතුනොත් පුළුවන්ද? බෑ. එහෙනම් දිට්ඨාසව කිව්වේ ඒකයි. මේ දිට්ඨාසව තමයි ආසව ඔබ ආශ්‍රය කරන්නේ. ආශ්‍රය කරන්නේ පුරුද්දක්. දැන් ඔබට කවුරු හරි බනිනකොට දැන් මොකද මොකක්ද ඔබ තේරුම් ගත යුත්තේ? ඈ කෙනෙක් නෙමෙයි කියලාද තේරුම් ගන්න ඕනේ? නෑ. ඈ අන්න යාගේ සිතේ ගතියක් උපදිනවා. බනින කෙනා නෙමෙයි කියලා, බනින කෙනෙක් නෙමෙයි කියලා නෙමෙයි ගන්නේ. බනින්නේ අර රූපය පඨවි ආපෝ තේජෝ වායෝ කෙනෙක් කියන සංකල්පය නෙමෙයි එතන. ඔයා කිව්ව එකත් යන්තන්නේ තියෙන්නේ හරියට කියන්න ඕනේ. ඒතර කෙනෙක් කියන සංකල්පය සංකල්පයක්. සංවලින් හදාගත්ත ආකල්පයක්, මනක්කල්පයක්. දැන් සංකල්ප කියන ඒවා නිවන ආවරණය වන අකුසල. සන්නේ සමුච්ඡේදේසි කරන්න ඕනේ. මොකද්ද සං වලට මොකද්ද කරන්න ඕනේ? සමුච්ඡේදේදී. ඒ කියන්නේ සන් උදුරන්ට ඕනේ. සන් ඉදිරෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ. තේරුම් ගත්තොත් නේ. එතකොට සන් හැටියට බැඳෙන්නේ කවුද එතකොට? දැන් අතන තේරුම් ගත්තා නම් එතන ඒ ක්‍රියාත්මක වෙන්නේ ගති පුරුද්දක් කියලා. දැන් තේරුම් ගන්නේ කවුද එතකොට? මේ කෙනෙක්ද? මේක දැන් තේරුම් ගන්නේ කෙනෙක්ද? නෑ, ඥානයක් ක්‍රියාත්මක වෙනවා. මොකද්ද ක්‍රියාත්මක වෙන්නේ? ඥානයක් ක්‍රියාත්මක වෙනවා. මේ කෙනෙක් නෙමෙයි. ඔබ කෙනෙක් හැටියට ඔබව අරන් තියෙන්නේ. හැබැයි බුදුහාමුදුරුවෝ කිව්වේ නෑ මම නැහැ කියලා. බුදුහාමුදුරුවෝ කිව්වේ නෑ මම ඉන්නවා කියලා. මොකද්ද මේ මම කිව්වේ? ඝන සංඥා මඤ්ඤතාවේ. මොකද්ද මම කිව්වේ? මඤ්ඤති. මේක තේරුම් ගත්තොත් මා මඤ්ඤති. සම්පූර්ණයෙන්ම තේරුම් ගත්තොත් න මඤ්ඤති. එහෙනම් චත්තාරෝ මහා භූතා තේරුම් ගත්තනම් යථා භූතම් පජානාති. එහෙනම් නිච්චසේ ගන්නවද බයිනවා කියලා? කනට ශබ්ද සංඥා. දැන් එයා කොහොමද ඥානේ පාවිච්චි කරන්නේ? කනට ශබ්ද සංඥා. කොහොමද ශබ්ද සංඥාවේ ස්වභාවය අපි පරීක්ෂණ කරමු? ඔව්.
කනට ශබ්ද සංඥාවේ ස්වභාවය මොකද්ද? ඇහෙනවා වැය වෙනවා. ඇහෙනවා වැය වෙනවා. දැන් බනිනකොට කන වහගත්තොත් අපි හිතමුකෝ මෙහෙම ඔන්න බීරෙක් ඉන්නවා. කවුද ඉන්නේ? බීරෙක්. මෙයාට බැන්නොත් එහෙම දැන් තරහයයිද? යනවා. ඈ? එහෙනම් දැන් බයින් එකේ දැන් අරයට හානියක් වෙනවද? එහෙනම් ඔබටත් එහෙම තමයි. බැන්න කියලා යාට හානියක් වෙන්නේ නැත්නම් ඔබටත් එහෙම තමයි. ඔබයි ඇතුළට ගන්න. නැද්ද? කනේ රැඳෙනවද බයින් එක? නැහැනි. හැබැයි හිතින් හඳුනා ගන්නවා. ඒක පුරුද්දක්. හඳ හඳුනා ගැනීම පුරුද්දක්. සද්දයක් ඇහෙනව නේද? කුරුල්ලෙක් සද්දයක්. දැන් කේන්ති ගියාද? කේන්තිනේ. ඒ කනට ශබ්ද සංඥා. කාගේද දිට්ඨිය එතකොට? මොකද්ද දිට්ඨිය? සක්කාය. මොකද්ද දැන් මේ ක්‍රියාකාරීත්වය? ඔබට කනට ඇහෙන ක්‍රියාකාරීත්වය සකාය. ඔබ කුරුල්ලෙක් කියලා හඳුනාගත්තේ රූපස්කන්ධේ වේදනාස්කන්ධේ සංඤස්කන්ධේ. රූපස්කන්ධේ වේදනාස්කන්ධේ සංඤස්කන්ධේ. ඔබ ඒකට කැමති නැහැ කියලා හදාගත්ත පුරුද්ද උපදිනවා සංඛාරස්කන්ධේ. කැමති කියලා හදාගත්ත පුරුද්ද එකතු වෙනවා. ඉතින් ඒක ඔබද? ඇහිච්ච එකත් ඔබද? නෑනේ. එහෙනම් මේ සංඥාවල ස්වභාවය සංඥාවේ අනිච්ච බව තේරුම් ගන්නද? ඒක මම කොට ගන්නට නිච්චද අනිච්චද? ඒක මගේ කොට ගන්නට සුඛද දුක්ඛද? ඒක මගේ වශයෙන් තියාගන්න පුළුවන්ද බැරිද? අන්න පරීක්ෂණ කරනවා කියන්නේ ඔන්න ඔබට නිරීක්ෂණ කරනවා නිගමන වලට එනවා කියන්නේ. ඔබ පරීක්ෂණ කරන්න වෙන කොහොමත් මේ මම අල්ලගෙන දැන් මාව අල්ලගෙන බාහිර පරීක්ෂණ කරන්න. ආ යා ලෙඩෙක්නි. එයාට සංසාර රෝගයක් නේ. මෙතන දැන් ඇති වෙන දේ දන්නේ නැහැ. තමන් තුලිනුයි මේක දකින්න ඕනේ. තමන් තුලිනුයි දකින්න ඕනේ. මේක හරියට රොබෝ කෙනෙක් වගේ. මේ බඹයක් පමණ කූඩුව රොබෝ කෙනෙක් වගේ. කිසිදු වෙනසක් නැහැ. රොබෝ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? දැන් මෙහෙම අත උස්සනවා. අතද? දැන් බලන්න ඕනේ. පටවි ආපෝ තේජෝ වායෝද අතද? ඈ? ආ පටවි ආපෝ තේජෝ වායෝ නැවුනා නම් මොකද එයා දකින්නේ? අතක් හැටියට. හැබැයි සම්මතේ හඳුනා ගැනීම අත හරි. හැබැයි ධර්මයට පටවි ආ එහෙනම් ඒකයි. මේ උභය අර්ථ සාධනයත් උභතෝ භාග විමුක්තියත් දෙකම ක්‍රියාත්මක වෙනවා කි මේ අත අත හැටියට දැන් දන්නවා. හැබැයි පරමාර්ථ ධර්මයේ පටවි ආපෝ තේජෝ වායෝ. දැන් අල්ලපු මේ වාඩි වෙලා ඉන්නේ කෙනා ධර්මයේ දන්නේ නැහැ. දැන් එයාට කියන්නේ නේද ඔය අත නෙමෙයි මේ පටවි ආපෝ තේජෝ වායෝ කියලා කිව්වට වැඩක් තියෙනවද? එයාට කේන්තියයි මොන පිස්සුවක්ද කියලා. එහෙනම් තමන් තුලින් මේක දකින්න ඕනේ. මොකක් දකින්න ඕනේ? තමන් තුලින්. ඔයගොල්ලන්ට තියෙන්නේ අන්න අත පුරුද්ද. ඔයාට ඔච්චර තේරෙන්නේ නැද්ද? තේරෙන්නේ නැතිනම් තේරෙන්නේ නැහැ කියන්නේ ඈ. ඉතින් එහෙනම් මේක තේරුම් ගන්න මේක ක්‍රියාකාරකමක් තියෙන්නේ. යේ ධම්මා හේතු පබවා. බුදුහාමුදුරුවෝ කියවද කෙනෙක් කියලා හේතු ප්‍රබවය වෙන්නේ ඔබේ හිතේ. ඒක පුරුද්දක්. මොකද්ද පුරුද්දක්? දැන් ජීවත් වෙනවා කියන්නේ පුරුද්දක්. ඔය පුරුද්ද නැත් මලමිනියට තියෙනවද? මලමිනියට. එහෙනම් මලමිනිය කියන්නේ මොකද්ද? අර රාගමල, දේශමල, මෝහමල උපාදානය කරගත්ත උපාදාය රූපං. උපාදානය කරගත්ත පඨවි, ආපෝ, තේජෝ, වායෝ. හැබැයි දැන් මේක පිළිගන්නේ කැමති නැත්තේ. කවුද පිළිගන්න කැමති නැත්තේ? ඒත් විඥානෙමයි. ඇයි පිළි අරගෙන පුරුදු
ආනෙන පුරුද්දක් ඇති කරගන්න කිව්වා බුදුහාමුදුරුවෝ. එහෙම පිළිගන්න පුරුද්දක් කරන්න බෙදන්න කිව්වා. දැන් බෙදන්න නැති වුණොත් ඉස්සෙල්ලා කාවද බෙදන්න ඕනේ? කොහෙද බෙදන්න ඕනේ? අපි හිතමුකෝ දැන් පාරේ යනකොට මැණික් මුදලාලි කෙනෙක් යනවා. මැණික් මුදලාලි කෙනෙක් යනකොට ඔබ දැන් දකින්න ඔබේම වාහනේ යනකොට මැණික් ටිකක් වැටෙනවා. දැන් කොහමද ඔබේ හිත? දැන් ඔබ කොහොම විදිහට දකින්නේ? කොයි විදිහට ඔබ දැන් දකින්නේ? ඈ? ඇත්ත කියන්න ඕනි. තමන් ඇත්ත තමන් හෘද සාක්ෂියට එකතු වෙලා මේ ධර්මයේ නෙමෙයි මට ඕනි. මේක දකින විදිය ඔබ. එහෙම නැතුනොත් ඔබම තමයි රැවටෙන්නේ. අන් තමන් තුලින් දකින්න ඕනි කියන්නේ ඒකයි. එහෙනම් රාගසිත කිය මොකද්ද? මොකද්ද රාගසිත? ඇයි රාගසිතක් ආවේ? දැන් ඔබද මේ මතුනේ? ඔබටද රාගසිත ආවේ? එහෙනම් පුරුද්දක් නේද මතුවෙන්නේ? අර මැණික්ද වැටුනේ? එහෙනම් මැණික් කිව්වේ කොහෙද? සිතේ ඇති කරගත්ත වටිනාකම. මැණික් කිව්වේ මොකද්ද? සිතේ ඇති කරගත්ත වටිනාකම. පොඩි කෙනෙකුට දෙන්නකො බලන්න. ඔය මැණික. එයා හදාගෙන නැහැ තාම. එයා හදාගෙන නැහැ. එහෙනම් සිතුවිලි නේද මේ ඕබු අනාථ කරන්නේ? සිතුවිලි නේද අනාථ කරන්නේ? දැන් අර දරුවව අනාථ කරනවද මැණික අතට දුන්නාම? අන්නේ එහෙම බාල වැඩ කරන්න එපා ඔබ. ඒකයි කිව්වේ බාලව ආශ්‍රය කරන්න එපා, පඬිතයෝ ආශ්‍රය කරන්න. කොහොමද මැණික වැටුනාම බාලව ආශ්‍රය කරන්න නැතුව පඬිතයෝ ආශ්‍රය කරන්නේ? දැන් ඔන්න මැණික වැටෙනවා දකින්න. දැන් හිතේ මොකද්ද ඇති වෙන්නේ? රාග පුරුද්ද, ද්වේෂ පුරුද්ද, මෝහ පුරුද්ද තුනම ඇති වෙනවා. බලන්න එහෙම වෙනවද කියලා. රාග පුරුද්ද ඇති වෙනවා, ද්වේෂ පුරුද්ද ඇති වෙනවා, මෝහ පුරුද්ද ඇති වෙනවා. තුනම ඇති වෙනවද නැද්ද? පුළුවන්. ඇති වෙනවද නැද්ද? එකයිද ඇති වෙන්නේ? ආ, තුනම ඇති වෙනවා. කොහොමද ඇති වෙන්නේ? මැණික කියලා හදාගත්ත පුරුද්ද වටිනාකම සිත්තේ වේගයක් තමංක දැනෙනවා. වේගයක් දැනෙනවා. දැනෙනකොටම කවුරුත් ගණී කියලා තේසයක් ඇති වෙනවා. අන්න අන්න ඒවට වඩා වටිනාකමක් මේකේ තියෙනවා කියලා. අන්න ඒවට වඩා. අන්න ඒකයි. අපි දන්නේ නැතුවම දැන් අපි දකින්න ඕනි මොකද්ද? මැණික දිහාද? තමන්ම අමාරුවේ වැටෙන, තමන්ම මේ අර ආදීනම උරුම වෙන ක්‍රියාවලිය සංචේතනා සංවලින් චේතනා කරනවද? මොන වගේ චේතනාව තියෙන්නේ? සං නැතුව චේතනා කරන්න පුළුවන්. කොහොමද? ඡන්ද, චිත්ත, විරිය, විමර්ශන එක චේතනාවක්. එහෙනම් මොන චේතනාවද අයින් කරන්න ඕනි? සංචේතනා. සංචේතනා අයින් කළොත් සම්පස්ස වෙන්නේ නැහැ, සංඛාර කරන්. එහෙනම් චේතනාහම් වික්ඛවේ කම්මං වදාමි කිව්වේ ඒකයි. එකක් කළොත් තව දෙකක් නැති වෙනවා. එකක් කළොත් තව දෙකක් ඒකයි. එහෙනම් හිතේ ඇති වෙන්නේ මොන වටයක්ද? රාග වටයක්, ද්වේෂ වටයක්, මෝහ වටයක්. ඒකයි කිව්වේ තිපරි වටාන කියලා. මොකද්ද මැණික දැක්කහම ඇති වෙන්නේ වටේ? වටේ කිව්වේ මොකද්ද? රෝන්දේ ගහනවා. රෝන්දේ ගහනවා. සංචේතනා පවත්වනවා, සම්පස්ස වෙනවා, සංඛාර කරනවා නම් සංවට්ඨය පරිවට්ඨය. සංවට්ඨය පරිවට්ඨය. හැබැයි රාග වටේ උපදින්නට වේගයක් එන්නට පුළුවන්, ද්වේෂ වටේ උපදින්නට වේගයක් එන්නට පුළුවන්, මෝහ වටේ උපදින්නට වේගයක් එනවා නම් ඒක මම කොට ගන්න පුළුවන්ද? අර දැන් පස්සක මහණුන්ගෙන් ඇහුවනේ ප්‍රශ්න ගණනාවක්.
දැන් ඔබත් තේරුම් ගන්න ඕනි දැන් ඒක ඇහි රැඳෙන්නෙත් නැත්තම් ඒ රූපය මේ බබයක් පමණ කූඩුව මම කොට ගන්නට බෑ කියලා ඇහෙන් දකින ක්‍රියාවලිය මම කොට ගන්නට බෑ කියලා කනට ඇහෙන ශබ්ද ක්‍රියාවලිය මම කොට ගන්නට බෑ කියලා ඔබ තේරුම් ගත්තොත් විතරයි ඒකෙන් මිදෙන්න පුළුවන් විවට්ටේ ඥානයක් එන්නේ ඔබට විවට්ටේ ඥානයක් එන්නේ දැන් එහෙමනම් ඔබ තේරුම් ගන්න ඕනි මේ සංසාර රෝගයක් බව ඒ රෝගය නැතුව බුදුහාමුදුරුව අවුරුදු 45ක් ජීවත් වුණා. එහෙනම් රෝගය වට සුදුසු නැහෙනි. ඒක නිච්චද එතකොට පාවිච්චි කරන්න රෝගය? අනිච්චං. ඒක සුඛද පාවිච්චි කරන්න? දුක්ඛං. ඒක වසංගේ තියාගන්න පුළුවන්ද? ඇහේ හෝ කනේ හෝ දිවේ හෝ නාසයේ හෝ මනසේ හෝ රැඳෙනවද? විපරිණාම ධම්මා. ඔන්න ඔබ පරීක්ෂණ කරන්න ඕනි, නිරීක්ෂණ කරන්න ඕනි කොහොමද? ඒ ධම්මා හේතු උපදව. ඔය හේතු උපදින ඔබේ. ඇහෙන් රූප දකින්නකොට උපදින්නට පුළුවන්. කනට ශබ්ද ඇහෙනකොට උපදින්නට පුළුවන්. හැබැයි දැන් දකින්න ඕනි ඔබේ පූඩුවයි. ඔබේ පූඩුවේ ස්වභාවයයි. අරයට රෝගයක් තියනවාද කියලා හෙව්වට වැඩක් වෙන්නේ. ඔබ දැන් බනහලා මේක තේරුම් අරගෙන ඉන්න ඕනි. අර රාගයක් කියන වෙලාවට අරය ධ්‍යාන මේ බලන්න ඕනි. දැන් මේක බනාලා තේරුම් ගත්තේ නැතුනොත් එහා දිහා බලන්නේ ඔබ. තේරුම් ගත්තේ නැති අය තමයි බාහිර බලන්නේ. හ්ම්? මේක බනහලත් ඒකයි බනහන්න කියේ බුදුහාමුදුරේ. ඒක බන හැව්වාම සමතයක් වෙනවා සිත. මොකද වෙන්නේ? අරණ්‍යගතෝවා, රුක්කමූලගතෝවා, ශුඤ්ඤාගාරගතෝවා, නිසීදති පල්ලංකං ආභෝජිත්වා, උජුම් කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපේ. අපි බලමු මේ මැනිකට ඕක තියලා ඔය පහ තියෙමු ඔය මැනිකට ඈ දැන් අරණ්‍යගතෝවා කොහොමද අරණ්‍යගතෝවා වෙන්නේ දැන් ඔය මැනික දැක්ක ගමන් ඔබ දැන් තේරුම් අරගෙන තියෙනවා නම් මේ බඹයක් පමණ කූඩුවක් ක්‍රියාවලියක් පවත්වන කූඩුවක් කරජකාය මොකද්ද කරජකාය කියන්නේ ඇහැට රූප පේන ක්‍රියාව කනට ශබ්ද ඇහෙන ක්‍රියාව නාසයට ගඳ සුවඳ දැනෙන ක්‍රියාව දිවට රස දැනෙන ක්‍රියාව බලන්න ඔබ දෙක කරන්න කියලා ඒක මම කොට ගන්නට පුළුවන්ද න්‍යාම ධර්මයක් ඇටියෙද ක්‍රියාත්මක වෙනවද අන්න මණික දකින්නකොට දැන් ඕක දන්නේ නැති කෙනා රණබිමක් වෙනවා ඕක දන්නේ නැති කෙනා රණබිමක් යුද පිටියක් කොහොමද රාගේ යුද පිටියක් දේශයෙන් යුද පිටියක් මෝහයෙන් යුද පිටියක් එහෙනම් මේක මේ රෝගයක් නේ මොකද්ද විපරිණාමය නොදන්න රෝගය මොකද්ද විපරිණාමය නොදන්න එද මේ ක්‍රියාවලියක් කියලා නොදන්න රෝගය මේකයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ කර්ජ කාය ක්‍රියාවලියක් මනෝමය කාය ක්‍රියාවලියක් චිත්තද කාය ක්‍රියාවලියක් එනම් මේ ක්‍රියාවලියකට නේද ඝන සංඥාවක් ඇති කරගන්නේ දැන් ඔබ කල්පනා කරන්න ඕනි ඇහෙන් රූප දකින ක්‍රියාව ඔබද කරන්නේ දැන් මණික දකිනකොටම ඔබද කරන්නේ ඒක පුරුද්දක්ද පුරුද්දක් නේද ඔව් දැන් මලමිනියක් එහෙම ඔය පැත්තට හරවලා තිබ්බොත් හිට ගස්සවල ක්‍රියාවක් තියෙනවද මොකද්ද නැත්තේ ක්‍රියාව උත්තර දෙන්න ඕනේ මොකද්ද නැත්තේ මොකද්ද ඉතින් ක්‍රියාව කූඩුවේ ක්‍රියාව නේ එහෙනම් කූඩු නෙමෙයි කරන්නේ දැන් ඔබනේ මම කියලා ඉතින් ඉන්නේ ඕක නේද ඔය බඹයක් පමණ කූඩුව නේද උපාදානය කරගෙන ඉන්නේ එහෙනම් කූඩුව කරන්නේ නැහනේ මැනික දකින්නකොට කූඩුව මොන හරි කරනවද එහෙනම් ඔබත් ඒක තේරුම් ගන්න ඕක තමයි ක්‍රියාවලිය කරජ කායක් නැහැ මොකද්ද නැත්තේ කූඩුවේ මොනවද නැත්තේ කරජ කාය කියන්නේ මොකද්ද එතකොට අපි මේවා හොඳට තේරුම් ගන්න ඕන නිකම් අපි වචන ටික දැනගෙන හරියන්නේ මොකද්ද කරජ කාය කියන්නේ එතකොට ඇහෙන් රූප දකින ක්‍රියාව කනෙන් ශබ්ද ඇහෙන ක්‍රියාව නාසයට ගඳ සුවඳ දැනෙන ක්‍රියාව දිවට රස දැනෙන ක්‍රියාව එහෙනම් මේක ක්‍රියාවක් නේ ඇයි ඔබ ඒක බාරගන්නේ බයිනකොට ඇයි එක බාර ගන්න
අර පුරුද්දක් ඇති වෙලා තියෙනවා පටිච්ච වෙච්ච ක්‍රියාව. මොකද්ද මේ ක්‍රියාව? පටිච්ච. පටි කිව්වේ රූපය දකින්නකොට රූප දකින්න කෙනා මමයි, රූපයෙන් ආස්වාදය ලබන කෙනා මමයි, රූපය මගේ සන්තකේ තියාගත යුතුයි. රූපං අත්තතෝ සමනුප්පස්සති රූපවන්තානං අත්තානං රූපස්මින්වා අත්තානං. එහෙනම් මේ ටික දැනගත්තේ නැතුනොත් ඔය වචන ටික කටපාඩම් කරගත්තට හරිද? හරියන්නේ නෑ. මාගදී කිව්වේ එහෙනම් මොකටද? ඔය වචන ටිකටද? මිදී නිදහස් වෙන එකට. අධිගමයටපත් වීමයි මාගදී. ඔය මාර්ගදී අධිගමයටපත් වෙන ක්‍රියාදාමයේ ඔබ ක්‍රියාත්මක කරොත් උපදින්නේ සිතේ මොකද්ද? ප්‍රඥාව. අන්න ප්‍රඥාව තමයි මාර්ගදී. ඔය කියෙන්නේ එතකොට වචන කියවෙනවා. රූපං අත්තතෝ සමනුප්පස්සති. ඔය එනවා ගලාගෙන එනවා එතකොට. රූපවන්තානං අත්තානං රූපස්මින්. ඔය අනේකයි මාර්ගදී. ඒකයි මාර්ගදී භාෂාව කියන්නේ. කොහෙවත් තියෙන දෙයක්ද? නෑ. මතු කරගත යුතු දෙයක්. චක්කුං උදපාදි, ඥානං උදපාදි, පඤ්ඤා උදපාදි, විචා උදපාදි, අලෝකෝ උදපාදි, සංවත්තන්ති. ඔයගොල්ලෝ ගොඩක් පාඩම් කරා නේද පහුගිය කාලේ? පොත් එහෙම තියාගෙන ඉතින් පාඩම් කරන්න මෙතන දෙයක් නෑ. කරන්නයි තියෙන්නේ යුඤ්ජති. මොකද යුඤ්ජති වෙන්න බැරි වෙන්නේ ඇයි? අන්න අර ක්‍රියාවලින් පරීක්ෂණ කළේ නෑ, නිරීක්ෂණ කළේ නෑ, නිගමන වලට ආවේ. එහෙනම් මේක හිනාවෙන්න වැඩක් ඈ? හිනාවෙන්න ඕනි වැඩක්. ඔබ හිනාවෙන්නේ නැහැ. මොකද හිනාවෙන්න ඕනි වැඩක් කියන්නේ? දැන් කවුරු හරි ඔය වැරද්ද කරනකොට තේරුම් ගත්ත කෙනාට මොකද්ද හිතෙන්නේ? අනුකම්පාවක්. ඇයි? අර මිනිස්සේ ගලක් අරගෙන ගහනවා. අර අඹ ගහට ගලක් ගහන්නේ හැබැයි වීදුරු ගයක් ඇතුළින්දගෙන. ගහන්නේ මොකක් ඇතුළින්දද? වීදුරු ගයක් ඇතුළින්. අර හේතුඵල ධහමට බහා ගලපල ණය විනියට සස්නා බලන්න දෙන්නේ නැහැ. කොහොමද එතන එහෙම වෙන්නේ? එතන කොහොමද හේතුඵල ධහමට බහා ගලපන්නේ? අර වීදුරු ගයවල තින්නලා ගහනකොට කොහොමද හේතුඵල ධහමට ගලපන්නේ? දැන් හේතු ඇවිල්ලා අඹ කන්ද. මොකක්ද ඇවිල්ලා තියෙන්නේ? අඹ කන්ද හේතුවක් ඇවිල්ලා හිතේ. එතකොට උම්මත්තක වෙලා ඉන්නේ කොහෙද කියලාවත් මතක ඉන්නේ කොහෙද කියලාවත් මතක නැහැ. එතකොට මෙයා ගහන්න යන්නේ කවුද? දැන් අම්ප කන්නේ තමන් නෑ. පුරුද්දක් මතු වෙන්නේ ඉතින්. මොකද්ද මතු වෙන්නේ? පුරුද්දක්. අම්බ කෑමේ රූප දැකීමේ පුරුද්දක්. රූප දැකීමේ පුරුද්ද හුරු පුරුද්ද. රූප දැකීමේ පුරුද්ද හුරු පුරුද්ද. රූපයට බැඳෙන පුරුද්ද. එතකොට ඉස්සර වීදුරු පේනුන්නේ නෑනේ. පේනුණාද? වීදුරු පේනවා නම් ගල් ගහනවද? මොකද්ද එතකොට දකින්නේ? මේ ගල ගැහුවොත් වීදුරුවත් කැඩෙනවා, මටම ආපස්සට කෑලි වැදෙන්න පුළුවන්. එහෙනම් දැන් මොකද කරන්න ඕනේ? එහෙනම් මේ මගේ හිතට ආපු දැන් මේ වෙලාවේ ගහන්න ඕනි කියන අදහස වේගය මගේ කැමැත්තසේ නවත්තන්න පවත්තන්න ගියොත් මොකද වෙන්නේ? සුඛ නැහැ දුක්ඛ. එහෙනම් නිච්ච නැහැ අනිච්ච. මේ පවත්තන්න යන වේගය නිච්චසේ මගේ කැමැත්තසේ පවත්තන්න සිසු නැහැ අනිච්ච. ඒක සුඛසේ පැවැත්වුවොත් මොකද වෙන්නේ? දැන් මොකද වෙන්නේ? මොකද දුක වෙන්නේ? අර කැල්ලක් ඇවිල්ලා Tamanටම ආපස්සට වදිනවා බූමරංගයක්සේ. ඕන ඔහොම තමයි ඔබ. හැබැයි ණය වුණාද? ණය වෙන්නවන්නේ කොහොමද? ණය වෙන්නේ දැන් රාගයේ පැවැත්වුවාම අනුසය රාග අනුසයත් එක්ක අනුසය තුනම උපදිනවා. වාපිත්සෙම් විසම වෙනවා. දැන් කවුද මේ කෙනෙක්ද අඹ කණ්ඩ යන්නේ? පුරුද්දක්ද? එහෙනම් ඔබේ පුරුද්ද පවත්තන්ද ඕක ආයි හදන්න නැති වෙන්න. කූඩුවේ ඉඳගෙනම ওই ප්‍රඥා ඥාණය හසුරවන්න. ඔය විඤ්ඤාණයෙන් හදපු ගති පුරුද්ද මරන්න. ඕකෙම ඉඳ වෙනවා දැන්. බුදුහාමුදුරුවෝටත් ඉඳ උනානේ ලෙඩ හැදුනා. ගැලවෙන්න බෑ. ඒකයි කිව්වේ මේක ඵලයක්. මේක කූඩුව කියන්නේ ඵලයක්. මේ ඵලය ආයි වෙනස් කරන්න බෑ බුදු කෙනෙකුටවත්.
මේ කූඩුවා වෙනස් කරන්න ඒකයි මේ කියන්නේ බුදු කෙනෙකුටත් තියෙනවා වැය කරන්න කියලා. එහෙනම් මේ කූඩුව කියන්නේ බුදුහාමුදුරුවෝද? බුදුහාමුදුරුවෝගේ කූඩුව බුදුහාමුදුරුවෝද හැදුවේ? බුදුහාමුදුරුවෝ කියන්නේ ක්‍රියාවත්ද නැද්ද? ආන්න එකයි ක්‍රියාසිත් පවත්නවා කියන්නේ. මිත්තං කරුණං මුදිතං උපේක්ඛං. මොකද්ද උපේක්ඛං කිව්වේ එතකොට? එහෙන් රූප දයිනේක ක්‍රියාවක් බව නෙමෙයි ඇලෙන්නේ නෑ, ගැටෙන්නේ නෑ, මයින්නේ නෑ. කනට ඇහෙන ශබ්දේ ශබ්ද සංඥාව බව, සංඥාවේ අනිච්ච බව තේරුම් ගන්නවා. සංඥාවේ අනත්ත බව තේරුම් ගන්නවා. සංඥාව සුබ නෑ දුක්ඛං. සංඥාවේ අසුබය තේරුම් ගන්නවා. සංඥාවේ ප්‍රහාණය කරනවා. කාම විතක්ක විචාරේනකොට නෙක්ඛම්ම සවිතක්ක සවිචාර වඩනවා. ව්‍යාපාද විතක්ක විචාරේනකොට අව්‍යාපාද සවිතක්ක සවිචාර වඩනවා. විහිංසා විතක්ක විචාරේනකොට අවිහිංසා සවිතක්ක සවිචාර. එහෙනම් මණික දකින්නකොට කොහොමද හේතුඵල ධහමට බහ ගලපන්නේ? දැන් ඔන්න මණික වැටුණා. මණික වැටුණා. කියන්නේ කොහොමද හේතුඵල ධහමට බහ ගලපන්නේ? දැන් ඔන්න හිතේ වේගයක් එනවා මණිකෙන් ලාභ ලබන මාතයි. රූපං අත්තසු සමනුප්පස්සති. දැන් කොහේද මේක? දැන් Taman දකින්න ඕනේ. Tamanට මේ දැන් කෙනෙක් හරහට දාලා ලක්ෂ වාරයකට කියතෙන් ඉරුවට වඩා භයානකයි මේක මේ උපාදානය කරගන්නේ. ඇයි දැන් මණිකක් හැටියට වටිනාකමක් හදාගෙනනේ? මණික වටින්නේ ජීවත් වෙන්නටයි, සිතට නෙමෙයි. මණික වටින්නේ මොකටද? කූඩුව පොවත්තගෙන යන්නටයි මණික වටින්නේ. හිතෙන් ඕක වටිනාකමක් හදාගත්තොත් ආදීනව උරුම වෙනවා. ආදීනව උරුම වෙනවා. දැන් අර මණික අරයා දාලා ගියා. මේ එයා ආයි එන්නෙම නැති වෙන්න ගියාට පස්සේ දැන් මණික ගන්න යනවද? ඇයි ගන්න යන්නේ නැත්තේ? අන්සතු දෙයක්ද? ඔව්. එයාට සතු නැහැ යාල්ලගෙන හිටියට. ඒක මොව ඔබ උපාදානය කරගත්තොත් අර අනුන්ට ඒක කූඩුව පොවත්තගෙන යන්න තියෙන අවස්ථාව නැති වෙනවා. ඔබ හරියට අර මල් කඩලා චෛත්‍යය දෙනවා වගේ. මේ මල් තියෙන්නේ මොනවටද? සත්තුන්ට ආහාර ගන්නයි. සත්තුන්ට ආහාර ගන්නයි මල් තියෙන්නේ. ඔබේ රූපය ඔබේ එකක් කරගන්නවා. මල් එකක් දෙකක් පූජා කරාට කමන්නේ නැහැ. ඔක්කොම කඩන්න සුදුසු නැහැ. ඔක්කොම කඩන්න සුදුසු නැහැ. එහෙනම් දැන් ඇයි මේ රෝගය ඔබ හඳුනා ගන්න උත්සාහ දරන්නේ නැත්තේ? දැන් අදවත් තේරුම් ගන්න ඕනි මේ මගේ සිතේ මේ සිත කියන්නේ න්‍යාම ධර්මයක්. ඔබ හදාගත් එක නෙමෙයිනේ. ඔබ ඒක දැන් ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ. කන කියන්නේ ඔබ හදාගත් එකක් නෙමෙයි. ඇහැ කියන්නේ ඔබ හදාගත් එකක් නෙමෙයි. මේක න්‍යාම ධර්මයක්. හේතුඵල ධහම. මොකද්ද හේතු? ඒ කියන්නේ හේතුඵල ධහම තේරුම් ගන්න කියන්නේ. මේ හේතුඵල ධහම තේරුම් ගන්න බැරි වුණොත් ඔබ හේතුඵල ධහමට වචන ටිකක් තේරුම් ගන්නවා. ඒක කරගන්න එපා. මේ තමන්ගේ සිතේ වර්තමාන මොහොතේ ඇති වෙන හේතුවටත් ඒකට ඵල ආශ්‍රය කිරීමෙන් ඵලයක් තමයි දකින්න ඕනේ. එතකොට බැරිද අර ඔබටම මණිකක් තියෙනවා නම් බැරිද පාවිච්චි කරන්න? පුළුවන්. ඔබටම සල්ලි තියෙනවා නම් රත්තරන් බඩු තියෙනවා නම් පාවිච්චි කරන්න බැරිද? පුළුවන්. දැන් පාවිච්චි කරන්නේ රාගයෙන්ද? ඝන සංඥාවෙන්. ඝන සංඥාවෙන්ද දැන් පාවිච්චි කරන්නේ? යථා භූත ඥානයක් තියෙනවා. මොකද්ද? පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රසෝජ. මම දැන් ධර්මයේ දැනගෙන හිටියට කඩේ මුදලාලි දන්නේ නැහැ නේ ඔබ? කඩේ මුදලාලිට ඔබ වටිනවා. කඩේ මුදලාලිට වටිනවා. එයාට ඒක දීලා කූඩුව පවත්ත ගන්න ඕනේ අවශ්‍යත කරන පඨවි ආපෝ තේජෝ වායෝ ඔබ පරිහරණය කරනවා. සත්‍ය ඕකනේ ඇත්තටම නේද? ඔයම නැතුනොත් ඔබ සල්ලි කියලා මනිනවා, රත්තරම් බඩු කියලා මනිනවා, මේ වටිනා ගේ කියලා ගේට්ටුව කියලා වාහනේ කියලා ඔබ මනිනවා. ඒවා පාවිච්චි කරන්න අර වැරදි රෝගය ඔබේ හිතේ උපදිනකොට ඒක මරා දාන්නයි මරණානුස්සතිය තියෙන්නේ. ඔබ නිකන් කේවල නෙමෙයි මරණානුස්සතිය තියෙන්නේ. මරණානුස්සතිය තියෙන්නේ මොකටද? මරණ අනුස්සති. අනුස්සති කියන්නේ අනුස්සති. අනුසය අස්කරන්න තියෙන එක. මරන්න ඕනි මොකද්ද? අනුසය.
අටිගානුසේ මරන්න ඕනි. තණ්හානුසේ මරන්න ඕනි. අවිද්‍යානුසේ මරන්න ඕනි. එහෙනම් මරන්න බෑනේ මේකේ ආදීනව තේරුම් ගන්න මේක ක්‍රියාකාරීත්වයක් පමණයි ඒක මම කොට ගන්න බෑයි කියලා. රූපං න රූප න අත්ත අත්තතු. දැන් රූපං වෙන්නට එන්නට පුළුවන් වේගයක්. රූපං න රූපං අත්තතු සමනුප්පස්සති න රූපවන්තානං අත්තානං න රූපස්මින්වා අත්තානං. දැන් මේ පුද්ගල සංඥාවක් තිබ්බ දැන්නේ දන්නේ මේක ඇහි දකින්න ක්‍රියාව මේ පුරුද්දක් හැටියට ක්‍රියාත්මක වෙන්නේ එකක්. ඒක පුද්ගලයෙක් හැටියට කරන දෙයක් නෙමෙයි. හැබැයි රූප බලන්න පුරුද්දක් ඇති කරගන්න පුළුවන්. රූප බලන්න පුරුද්දක් ඇති කරගන්න පුළුවන්. කොහොමද පුරුද්ද ඇති කරගන්නේ රූප බලන්න? දැන් ඔය බලන් ඉන්නේ ඔබ. එහෙනම් නිවෙන මිදෙන රූප ඇසුරු කරනවා. මේ රූප කොහෙද දැන් තියෙන්නේ? නිවෙන මිදෙන රූප කොහෙද තියෙන්නේ? පිච්චෙන රත් වෙන මත් වෙන රූප කොහෙද තියෙන්නේ? ආයනයි කාරි. ඒ ඔක්කොම ඉස්සෙල්ලාම නිවෙන මිදෙන ඒවා දැකලා අහෝසි වෙනවා. පිච්චෙන රත් වෙන ඒවා දැකලා අහෝසි වෙනවා. දැන් ගිනි ගන්නෙ කොහෙද? පිරිසිදු වෙන්නේ කොහෙද? ආනේ ඒකයි ඔබ තේරුම් ගන්න ඕන. ඒකයි චේතනාහම් භික්කවේ කම්මං වදාමි. ඇහැින්ද නිවන වැහෙන්නෙත් නැහැ. මේ ක්‍රියාකාරීත්වය දැනගත්තොත්. කනින්ද නිවන වැහෙන්නෙත් නැහැ. මේ ක්‍රියාකාරීත්වය තේරුම් ගත්තොත්. නාසයෙන්ද නිවන වැහෙන්නෙත් නැහැ. මේ ක්‍රියාකාරීත්වය තේරුම් ගත්තොත්. මේ ක්‍රියාවක් පමණයි. මේ ක්‍රියාවක් සිද්ධ වෙනින්ද තමයි උපාදෝපි වයෝපි. කෙනෙක් නම් දැන් දැක්කා උපාදෝපි වයෝපි නෙමෙයිනේ කියලා දැන් කියන්නේ. ඒක හරි. හැබැයි රූප පේන එක උපාදෝපි වයෝපි. ඉතින් කෙනෙක්ද මේ එතකොට සිත උපාදානයේ වෙච්ච ඉඳ සකස් කරගත්ත එකක්ද? මෙන්න මෙහෙම මම උදාහරණයක් කියනකොට දැන් තව උදාහරණයක් කිව්වමනේ. ඔන්න දැන් ඔබට පිටි ටික දුන්නොත් අතට දැන් ඔබ දකින්නේ කොහොමද? කොහොමද දකින්නේ? පිටි ටිකක් අතට දෙනවා දැන් මම. කොහොමද දකින්නේ? කොහොමද දකින්නේ? ඇයි උත්තර නැත්තේ? දැන් තේරුම් ගත්තා නම් උත්තර තියෙන්නේ බෑ. ආ පඨවි ආපෝ තේජෝ වායෝ. එතකොට ඔක දැන් අහින් දකින්නකොට ඇහි රැඳෙනවද? දැන් දන්න ගන්න ඕනේ නේද? ඇහි රැඳෙන්නේ දැන් පිටි කියලා හඳුනාගෙන පුරුදුයි. පිටි කියලා හඳුනාගෙන ඒකට කියනවා පුරුද්දක් කියලා. පුරු පුරුද්දක්. දැන් උතන රාගදේශ මොහ තියෙනවද? නෑ. එහෙනම් පිටි හඳුනගන්න එපා. රොටි කන්න. රොටියක් සකස් කරන්නේ කූඩුවට හානිකර නොවන විදිහටයි. රොටියක් සකස් කරන්නේ කූඩුවට හානි නොවන පිටි කන්න පුළුවන් නැත්තම්. දැන් ඕක දැන් පිටිත් පටවිය ආපෝ තේජෝ ආයෝ නම් රොටිත් ආපෝ තේජෝ ආයෝ නම් එහෙනම් පිටි ටිකක් ඒවම හරි කියලා කෙනෙකුට කියන්න පුළුවන් නෑ. ඒක ඒකට ගැළපෙන විදියට සකස් කරේ. ඔව් එහෙම තර්ක ගේන්න පුළුවන්. ඒවටත් එක්ක විසඳෙන්න තමයි මේ කියන්නේ. මොකද මේ පරීක්ෂණ කරලා නිරීක්ෂණ නිගමනවලට આવත ඔය හැම දෙයක්ම අහු වෙනවා. එතකොට දැන් ඔය පඨවි ආපෝ තේජෝ වායෝ එහෙනම් අපිට අර මේ වාතයත් එහෙනම් අපිට පුළුවන් ඕනම වාතයක් ගන්න. අපි අයි නරක වාතය ගන්න නැත්තේ. කූඩුවට අහිත කරයි. කූඩුවට අහිත කරයි. එහෙනම් මේ පඨවි ආපෝ තේජෝ වායොත් කූඩුවට අහිතකර දේවලුත් තියෙනවා. හිතකර දේවලුත් ඒකයි කිව්වේ හේතුඵල ධාමයට බහ ගලපනවා කියලා. හේතුඵල ධාමයට බහ ගලපනවා. දැන් කෙනෙක් දැන් අපි හිතමුකෝ පිටි ටිකක් ඔන්න දැන් අතට දුන්නා. අපි හිතමුකෝ ඉරිඟු පිටි කියලා. තව කෙනෙක්ගේ අතට දෙනවා තිරිඟු පිටි. ඉරිඟු පිටි තිරිඟු පිටි. දැන් එක්කෙනෙක් කැමති වුණොත් දෙන්නම කැමති වුණොත් තිරිඟු පිටි වලටම දැන් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? එක්කෙනෙක් අතේ තිරිඟු පිටි තියෙනවා අනිත් එක්කෙනාගේ ඉරිඟු පිටි තියෙනවා.
දැන් දෙන්නම කැමති ඉරිඟු පිටි වලට නම් දැන් අර තිරිඟු පිටි ලැබිච්ච එක්කෙනාට මොකද වෙන්නේ හිතට ඈ දේශයක් ඇති වෙනව නේද එහෙනම් යාටද ওই දේශේ ආවේ ආ හිතේ පුරුද්ද ඈ අර නිච්චසේ අනිච්ඡන්සේ දකින්නේ සුඛසේ ඒක දුක්ඛන්සේ දකින්නේ අත්තසේ විපරිණාම ධම්මං කියලා දකින්නේ නේ දැන් එතකොට මේ දැන් මේ තරහ දැන් පවත්තන්න හදන්නේ ඇයි ඒක නිච්චසේ සුඛසේ අත්තසේ මම කොට දැකලා ඒක බුදුහාමුදුරුවෝ කියනවා මම කොට ගන්නට සුදුසු නොවන්නේ ඇයි ක්‍රියාවලිය බුදුහාමුදුරුවෝ දැක්කා මගේ කොට ගන්නට සුදුසු නොවන්නේ මගේ සන්තකේ අයිතිය තියාගන්නට සුදුසු දැන් එහෙනම් මොකද යා කරන්න ඕනි දැන් එක්කෙනෙක්ගේ යති ඉරුඟු පිටි තමන්ගේ යති තීරිඟු පිටි දැන් මොකද කරන්න ඕනි දැන් ඔබ තීරිඟු පිටි කන්න අකමැති නම් ඒක ප්‍රශ්නයක් නෙමෙයි දැන් හිතේ උපදින දේ මරන්න එපා මේ ඔක්කොම කරන්න මොකක්ද දැන් කරන්න ඕනි හිතේ උපදින වේගය මරා දාන්නට ඔබ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රසෝජා සත්‍ය වශයෙන්ම දෙකේම දැකලා හිතේ උපදින වේගය නිච්චසේ ගත්තොත් ආදීනව තේරුම් ගන්නට ඕනේ සුඛසේ ගත්තොත් ආදීනව තේරුම් අරගෙන අත්තසේ ගත්තොත් ආදීනව තේරුම් ගන්නේ මොකද ආදීනව කිව්වේ එතකොට මේ විපරිණාමයට පත් වීමයි ආදීනව විපරිණාමයට පත් වෙන මේ සියලු දේ නිසා ඔබට ආදීනව විපරිණාමයේ තේරුම් ගත්තොත් ඇහි රූප හිටින්නේ නැහැ හඳුනාගත්ත මනසේ මේක හිටින්නේ නැහැ රෝන්ද ගැහුවේ නැත්තා හරිනේ එතකොට මේ විපරිණාමය තේරුම් ගත්ත කෙනාට දැන් තේරුම් ගන්නට පුළුවන් හිතේ උපදින්නේ පුරුද්දක් ඒක මම කොට ගන්නට සුදුසු නොවන්නේ නිච්චසේ ගන්නට සුදුසු නොවන්නේ අනිච්ච සුඛසේ ගන්නට සුදුසු නොවන්නේ දුක්ඛං වසඟේ තියා ගන්නට බෑ කියන එක දැන් දන්නවා විපරිණාම ධම්මා දැන් එතකොට එයා කරන්නේ ඔන්න දේශය ප්‍රහාණය කළා දැන් තිරුඟු පිටි ටික කන්න අකමැති නම් අර යන්නේ යන්තම් කතා කරලා ඉවරයි අර පැත්තකට තියලා මොකද කරන්න ඕනේ ඊරිඟු පිටු ටික කනවා දැන් අනිත් අය මොකද කරන්නේ ඕක නෙවෙයි කරන්නේ අර පිටි ටික අයින් කරනවා මේ පිටි ටික දැන් අර යගේකට දේශ කරනවා ඒක නෙමෙයි කරන්න ඕනේ මේ අකමැති දේවල් තියනවා කැමති දේවලුත් තියනවා මේ කැමැත්ත අකමැත්ත නෙමෙයි දැන් වෙනස තියෙන්නේ රෝදෙ ගහන්නේ ඔබ අනාත වෙන්නේ මොකක්ින්දද රෝන් දෙ ගහන එක දැන් එන රෝන් දෙ ගහන සිත තමයි නිරෝධ කරන්න ඕනේ රෝන් දෙ ගහන සිත තමයි නිරෝධ කරන්න ඕනේ දැන් එහෙමනම් ඔබ දැන් මෙහෙම බැලුවොත් එහෙම හේතුඵල දහමට බහා ගලපලා ණයවිනියට සඳහා බැලුවොත් ඔබ දැන් ඔබ දන්නවා දැන් තිරුඟු පිටි වලින් ඔබට හානියක් වෙනවා නම් දැන් අනිත් එක කෙනා ඔබ දන්නේ නැත්තම් එයාට අර ඔක්කොම ඕනි නම් මොකද කරන්නේ? එහෙමත් බලන්න වෙනවා නේද? ඔව් ඉරුඟු පිටි හම්බෙච්ච කෙනා ඉරුඟු පිටි දෙන්න කැමති නම් ඔබ මේ ධර්මයේ දැනගෙන ඉන්නවා දැන් කවුරුවත් දෙන්න කෙනෙක්. එතකොට හැබැයි ධර්මයේ දැනගත්ත කෙනයි ධර්මයේ නොදන්න කෙනයි. දෙන්නෙක් නේ. දැන් නෝන ධර්මයේ දැන් හිටියට මහත්ය ධර්මයේ දන්නේ නැත්තම් දැන් ඔන්න ඔකට පිළිතුරු වෙන මෙතනම තියෙනවා. කොහොමද? දැන් අපි හිතමු තිරුඟු පිටි එයා අකමැති වුණාට ඉරිඟි පිටි වලට අරයා කැමති වුණාට හැබැයි දැන් මේ ඉරිඟු පිටි ටික අරයා තනියම කන්න තමයි කැමති. ඔන්න ඔතෙන්ද තමයි කිව්වේ අදිවාසනා පහතබ්බා. ඉවසලා විමසලා කටයුතු කරන්න වෙනවා. ඇයි? දැන් ඕක ඉල්ලන්න ගියොත් අරයාගෙන් එයාගේ द्वेषය ඇවිස්සෙනවා. එතකොට පරිසරයේ කිලුටු වෙන්නේ කවුරු හින්දද? පඨවි ආපෝ තේජෝ වායෝ කිලුටු වෙනවා. ඔබ දැන් ප්‍රහාණය කළා. ඔබේ ලෙඩේ ඔබේ සංසාර රෝගේ දැකලා ඒක රෝගයක් බව දැකලා රෝගේ අයින් කරගත්තා. හැබැයි දැන් අරයව හදන්න යන්නේ එයාගේ රාගසිත දැන් රෝන්ද ගන්නවා. ඈ ඒකට කරන්න දෙයක් නැහැ. දැන් මොකද අත්තාහි අත්ත නෝනාතෝ කොයිනාතෝ පරෝසියා. දැන් Tamanට විතරයි මේක විසඳ ගන්න පුළුවන්. අනුන්ගේ දෙයක් අපිට අයින් කරන්න බැ. ඕක දන්නේ නැති වුණොත් මොකද වෙන්නේ? බැරි වෙලාවත් දැන් අරයා දොස් කියන්න පුළුවන්. මොනවද දන්නේ ඕක කන්නකො. ඈ මොනවරි කියන්න පුළුවන්. ඒකෝට කේන්තියක් ආවොත් ආයෙත් සතර කමටහන් වඩන. ආයෙත් මොකද කරන්න ඕනේ? හැබැයි දැන් බඩකින් ඉන්නවද?
බඩකින් ඉන්නේ නැහැ. වෙන මොනවා හරි ඔබට ඒක තිරුඟු පිටි කන්න ඔබ අකමැති නම් වෙන මොනවා හරි කන්න ඕනේ. හැබැයි අකමැති වෙන්න හේතුව මොකද්ද කියලා බලන්න ඕනේ. හිතද ඇත්තටම කූඩුවට අහිති කරද? ඈ හිතද ඇත්තට කූඩුවට අහිති කරද? කූඩුවට අහිති කර නැත්නම් ඔබ ඇවිල්ලා තියෙන මොකද්ද? ඔබ ප්‍රහාණය කරාට. ආ ඒකයි. එහෙනම් මේක තේරුම් ගන්න ඕනි ආයිතේ ඉඳ ඔබ ඉපදෙන්නට පුළුවන්. එහෙනම් අර අහිත කරන කූඩුවට අහපත් ප්‍රතිඵලයක් ගෙන දෙනවා නම් ඒ කයින් කරලා සුදුසු දෙයක් ගන්න වෙනවා ඉවසලා ඉවසලා. අරයන් තමයි මේක හදාගෙන දැන් කන්නත් පුළුවන්. ඔබට ඒක නෑ. එහෙනම් ඇයි ඔබ කවදා හරි දවසක හදපු හේතුවක එහෙනම් දැන් ඔබ දැන් තේරුම් ගන්න ඕනි මොකද්ද? ඔබ කවුද? මේ බඹයක් පමණ කූඩුව කියන්නේ මොකක්ද? මේකේ ක්‍රියාකාරීත්වය මොකක්ද? කොහොමද මේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ කියලා දැනගත්තේ නැති වුණොත් ඔබේ පරණ පුරුද්ද එනකොට ඒකට ඇලෙනවා, ඒකට ගැටෙනවා, ඒකට මනිනවා. එහෙනම් මොකක්ද මේ බුදුහාමුදුරුව කෙනෙක් ඉපදිලා දේශනා කළේ? ඔන්න ඔය ක්‍රියාකාරීත්වය නියාම ධර්මයක්. ඇහැට රූප පේන එක නියාම ධර්මයක්. ඔබ කරන දෙයක් මේ. කනට ශබ්ද ඇහෙන එක නියාම ධර්මයක්. ඔබ බැන්නයි කියලා ගත්තා. ඒක උපාදානය කරගන්න පුරුද්දක්. එහෙනම් අර මලමිනීටත් එහෙම වෙන්න එපයි. කන හින්දා එහෙම වුණා නා. නේද? මෙන්න මේ ටික තේරුම් ගන්න. ඔය බඹයක් පමණ කූඩුවත් නියාම ධර්මයක් සකස් වුණේ ඒකයි අර නලකලාප සූත්‍රයේ පැහැදිලිවම දේශනා කළේ සොයං න සොයං කතංච ජරා මරණ න සොයං කතංච ජරා මරණ න පරං කතංච ජරාම ච කියලා එතන කියවෙනවා. ඔබ හොඳට අහගන්න ඕනේ. ච කියන්නේ සිතයි. මේ කියන්නේ ඔක්කොම සිතේ තමයි මේ ඔක්කොම ඇති වෙන්නේ. සොයං කතංච න ජරා මරණං න පරංකතංච ජරා මරණං උදා වූ අසයංකාරං අපරංකාරං අදිච්ච සමුප්පන්නං ජරා මරණං න. එහෙනම් මේ තමන් සකස් කරගත්ත දේකුත් නිමී ඔබට ඔය රාගය දේසේ මෝහය බීජ සකස් කරන ක්‍රියාවලිය. අනුන් සකස් කරලා දුන්න දේකුත් නිමී. අනුන් තමන් සකස් කරපු දෙයකුත් නෙමෙයි. මේ වර්තමාන මොහොතේ මේක තේරුම් ගන්න ඕනේ. රාගය උපදිනකොට, දේශය උපදිනකොට, මෝහය උපදිනකොට. එතකොට ඉබේ ඇති වෙච්ච දෙයකුත් නෙමෙයි. එහෙනම් මොකක්ින්ද ඇති වෙච්ච දෙයක්ද? ගතිපුරුද්ද නෙමෙයි වැරද්ද. ගතිපුරුද්දට පටිච්ච වීමේ පුරුද්ද. දැන් තරහක් ආවට හැමෝම තරහ ගන්නවද? නෑ, නතර ගමඩන් වඩලා ප්‍රයත්න කරනවා. පටිච්ච වෙන්නේ එහෙනම් පටිච්ච වෙන්නේ මෙන්න මේ ක්‍රියාවලිය නොදන්නා කමයි. ඒකයි මම කොට ගන්නවා තරහ. මගේ කොට ගන්නවා තරහ. මගේ වසඟයේ සන්තකයේ අයිති තියාගන්නේ අඥානකම. මොකද්ද අඥානකම කිව්වේ? ආංගල රූප දැක්කම ඇහිටින්නේ නෑ කියන ඥානය දන්නේ. කණ්ඩ ශබ්ද ඇහුනාම කනේ හිටින්නේ නෑ කියන ඥානය දන්නේ. මේක විපරිණාමයටපත් වෙනවා කියන ඥානය දන්නේ නැති කම. එකයි කිව්වේ දුක්ඛේ අඥාන. මොකද්ද දුක්ඛේ අඥානං කියන්නේ එතකොට? නොදන්න කමට නෙමෙයි. මොකද්ද දුක්ඛේ අඥානං කියන්නේ? හරියට කියන්න ඕන. විපරිණාමය නොදන්නා කමයි. කොහෙද විපරිණාමය? වර්තමාන මොහොතේ ඇහෙන රූප දකිනකොට, වර්තමාන මොහොතේ කනෙන් ශබ්ද ඇහෙනකොට, වර්තමාන මොහොතේ දිවට රස දැනෙනකොට තරහා යන්නේ එකයි. දැන් මහත්යා නෝනත් එක්ක තරහයි, නෝනා මහත්යත් එක්ක. අර පුද්ගල සංඥාව, ඝන සංඥාව, අඥාන දරුවත් එක්ක තරහයි, ආලපු ගෙදර කෙනත් එක්ක තරහයි, දැන් ඔය ජනාධිපති වැරදි කරනවා කියලා යත් එක්ක තරහයි, රට විනාශ කරා කියලා යත් එක්ක තරහයි, පොහොර දුන්නේ කියලා යත් එක්ක තරහයි. කවුද එනම් මේ තරහ ගන්නෙ? එහෙනම් තේරුම් ගන්න ඔබම නේද උගුලේ වැටෙන්නේ. ඔබමයි උගුලේ වැටෙන්නේ. වීදුරු ගෙවල් අස්සේ ඉඳගෙන ගල් ගහනවා වගේ.
එහෙනම් ඒ වගේ හේතු හිතේ උපදිනකොට ටීවී එක දකිනකොට දැන් මොකද්ද තේරුම් ගන්න ඕනේ? දැන් ටීවී එක බලනවා. ජනාධිපති මෙච්චර මංකොල්ල කෑවා කියලා දැන් කියනවා. පුන පුනා රහෙන් කියනවා. දැන් කනට ශබ්ද සංඥා. ඇහැට රූප සංඥා. දැන් සංඥාවේ අනිච්ච බව තේරුම් ගන්නත් වෙනවා දෙන්න. සංඥාවේ අනත්ත් බව තේරුම් ගන්නත් ඕනි. සංඥාව සුබද අසුබද කියලා තේරුම් ගන්නත් ඕනි. සංඥාවේ අසුබය තේරුම් ගන්නත් ඕනි. සංඥාවේ ප්‍රහාණය තේරුම් ගන්නත් ඕනි. සතර කමඨාන් වඩන ක්‍රමේ එතනදී තේරුම් ගන්නත් ඕනි. සබ්බ සංඛාරේසු අනිත්‍ය සංඥා බව තේරුම් ගන්නත් ඕනි. දැන් මේක පුරුද්දක් නැති වෙන්නේ නේද? එහෙනම් ටීවී බලන්න බැරි වෙයිද? පුළුවා. ඇයි ඇහැට රූප අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං. කනට ශබ්ද අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං. එහෙනම් මේක තේරුම් ගන්න බැරි හින්දා නේද අර ගැටෙන්නේ. ගැටෙන්නේ යනකොට සතර කමටහන් වදන්ට. ටීවී බලන්න. හැබැයි හැමෝටම මේක කරන්න බෑ. අලුත් අය එක කරන්න යන්න එපා. බැලුවොත් අහු වෙනවමයි. නේද? පොඩි ළමයෙකුට එහෙම දුන්නොත් ගිනි පෙල්ලා. මොකද වෙන්නේ? එහෙනම් වැඩිහිටියෙක් කියව කාටද? කාටද වැඩිහිටියා කියන්නේ එතකොට? ඔක්කොම ප්‍රායෝගිකව කරපු කෙනෙක්. වැඩිහිටියා කියන්නේ කවුද? පළපුරුද්දක් තියෙන කෙනෙක්. හැබැයි පළපුරුද්දක් තියෙන වැඩිහිටියෝ මේ නිවනටත් පළපුරුද්දක් අති කරගන්න ඕනේ නැත්නම් තාම හිත බාලයි. බාලව ඇසුරු කරන්නේ. එහෙනම් මේක තේරුම් ගන්නට ඕනේ. මේ ක්‍රියාවලිය තේරුම් ගන්න. දැන් ප්‍රශ්න කරන්න. යේ ධම්මා හේතුප්පබවා. මේ ක්‍රියාවලිය තේරුම් ගන්න. තේසං හේතුන් තථාගතවා. ඔක රෝගයක් බව තේරුම් ගන්න. කෙනෙක් පුද්ගලෙක් නෙමෙයි. බයින්නෙත් බයින්නෙත් කෙනෙක් නෙමෙයි. මේ පුද්ගලයා පුරුද්දක්. මේක නියාම ධර්මයක් ක්‍රියාත්මක වෙන්නේ. දැන් සම්මතයට පුද්ගලෙක් හරි. සම්මතයට අම්මා, තාත්තා, දුව පුතා, බිරිඳ, ස්වාමි පුරුෂයා ඒක හරි. හැබැයි ධර්මයේ තේරුම් ගත්ත මනසට අනිච්චං දුක්ඛං විපරිණාම සාභූතං පජාන. එහෙනම් ඇයි මේ නිවනක් නෑ කියන්නේ? අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං යථා භූතං නප්පජානාති. ඒකයි නිවන් දකින්න බෑ කියලා කියන්නේ. එහෙනම් දැන් ප්‍රශ්න කරන්න. ප්‍රශ්නේ අනුව මං ආයිත් දේශනා කරනවා. ඔබ අහන ප්‍රශ්නට අනුව නැවතත් විස්තර කරනවා. එහෙනම් මේ ප්‍රිය දෙයට ඇලෙන්නේ ඔබ ක්‍රියාවට මායාවට අහු වෙලා. අප්‍රිය දෙයට ගැටෙන්නේ අර ක්‍රියාවට මායාවට අහු වෙලා. ප්‍රිය අප්‍රිය අතර මනින්නේ අර ක්‍රියාවට අනිච්චං දුක්ඛං විපරිණාම ධර්මතාවය වෙන ක්‍රියාවට මායාවට අහු වෙලා. ඒකයි කිව්වේ පඨවි ආපෝ තේජෝ වායෝ මායාවක් කියලා. පඨවි ආපෝ තේජෝ වායෝ මායාව. පංචස්කන්ධේ මායාවක්. දැන් ජීවත් වෙන්න පුළුවන්. කොහොමද ජීවත් වෙන්න ඕනේ? සන් වලින් මිදී නිදහස් වෙමින් ජීවත් වෙන්න ඕනේ. ඒකට කිව්වා සම්මා ආජීව. සං රාගදේශමෝ මා කියන්නේ මිදී නිදහස් වෙනවා. මිදී නිදහස් වෙනවද නැද්ද ඔක හරියට තේරුම් ගත්තොත් කියන්නේ. ආන්න එතකොට සන් වෙනකොට මා ආජීව. එතකොට එයාගේ සංවර සීලය, සං චේතනා සීලය, ප්‍රහාණ සීලය, වේරමණී සීලය, අවිතීක්කම සීලය පූර්ණේ වෙනවා. සංවර සීලය, චේතනා සීලය, ප්‍රහාණ සීලය, වේරමණී සීලය, අවිතීක්කම සීලය ක්‍රියාත්මක වෙනවා. ඉර සංවර සීලයේදී රාගෙන් දේසයෙන් මෝහයෙන් කන්නේ දැන් මම කොට නෙවෙයි. දැක්ක ගමන් අම්මා හිතේ එනවනේ පරණ පුරුදු දෙක මම කොට ගන්නවා. මගේ කොට ගන්න ලෙඩක් බව තමන්ම ලෙඩ දාගන්න බව දන්නේ නෑ. සංසාර රෝගෙන් තමන්ටම ආදීන උරුම වෙනවා කියලා දන්නේ. මේක තේරුම් ගන්නද? තේරුම් අරගෙන මේ ජීවිතය සම්මා ආජීව හැටියට ඔබ සම්නෙනකොට මා කරන්න. මා කරන්න මේක තේරුම් ගත්තේ නැතුන් ඔබේ වැරදි දිට්ඨිය ගියේ නැතුනොත් මේක කරන්න බෑ. සල්ලි පරිහරණය කරන්න, වාහනේ පරිහරණය කරන්න, දරුවෝ පරිහරණය කරන්න, අම්මලා තාත්තලාට සලකන්න, ඒ සලකන අසුරවන හැම මොහොතකම සිතේ ස්වභාවය ඔබ දකින්ද? සිතේ තියෙනා වූ ස්වභාවය දකින්න ඒක මරන්න සල්ලි යනවාද? සල්ලි නැති වෙන්නෙත් නෑ, මැණික් නැති වෙන්නෙත් නෑ, යාන වාහන නැති වෙන්නෙත් නෑ. මේක හසුරවන්න දන්නේ නෑ ස්ටිඩන් එක. ඈ ස්ටිඩන් එක හරවන්න දන්නේ නැති ඉඳ හප්ප ගන්නකො හැරි කිව්වා. ආයි සල්ලි දීලා හදන්න වෙනවා. ආයි මුලින් ඉඳලා හදන්න නෝ. එහෙනම් තේරුම් ගන්න මේක ක්‍රියාකාරීත්වයක් පමණයි. ඒක මම කොට ගන්නට සුදුසු නොවන්නේ
මගේ කොට ගන්නට සුදුසු වන්නේ මගේ සන්තකයේ අයිතිය තියාගන්නට බෑ. විපරිණාම ධර්ම. එහෙනම් ස්වාමිපුරුෂෝ භාර්යාව මොකක්කින්දද දැන් ගහගන්නේ බැනගන්නේ? ඔය ලෙඩේ දන්නේ නෑ. තමන්ටම විනාශයක් කරා යන බව. ඔක දැනගත්තු ස්වාමිපුරුෂයා භාර්යාවට බයිනකොට අනුකම්පා කරනවා. ඇයි අනුකම්පා කරන්නේ? ලෙඩක් බව, රෝගී බව. ඒ රෝගියට කොහොමද අනුකම්පා කරන්නේ? මමද සියලු ලෝක සියලු සත්‍යෝ සෝතාපන්න ඵලයෙන් නිදුක් වෙත්වා. මමද සියලු ලෝක සියලු සත්‍යෝ සකදාගාමි ඵලයෙන් නිරෝගී වෙත්වා. මමද සියලු ලෝක සියලු සත්‍යෝ අනාගාමි ඵලයෙන් සුවපත් වෙත්වා. මමද සියලු ලෝක සියලු සත්‍යෝ අරහත් ඵලයෙන් දුකෙන් මිදෙත්වා. පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා. මේ ආපු වේගය මගේ කැමැත්තසේ නවත්තන්න පවත්වන්න බෑ. අනිච්චං සුඛසේ පවත්වන්න ගියොත් ආදීනව ඉරුම වෙනවා. දුක්ඛං වසඟේ තියාගන්න බෑ. විපරිණාම ධම්ම මේ සියලු ක්‍රියාකාරීත්වය සියලු ක්‍රියාකාරකම් සබ්බේ ධම්මා අනත්තා. ඔන්න බෙහෙත් කර කර බෙහෙත් කර කර බෙහෙත් කරන්න පටන් ගත්තාම ඒකපත්‍යං එනවා. ඊට පස්සේ ඒක තමයි වැඩ කරන්නේ. ඊට පස්සේ අර ඔක්කොම දැන් වැඩ කරන්නේ නැහැ. අහෝ සීති දැන් වැඩ කරන්නේ මොකද්ද? ක්‍රියාසිතක්. රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඤස්කන්ධය, ක්‍රියාස්කන්ධය, පඤ්ඤා ස්කන්ධය. එහෙනම් තේරුම් ගන්න ගොඩක් දේවල් නැහැ. මම මේ වචන කීපුවා මතක තියාගන්න ඕනිත් නැහැ. ඔබ මේ ක්‍රියාකාරීත්වය කොහොමද සිද්ධ වෙන්නේ කියලා මේක තේරුම් අරගෙන වර්තමාන මොහොතේදී ඒක තේරුම් ගන්නට උත්සාහ කරන්න. ඒක දිගින් දිගටම වඩා වර්ධනය කරගන්න. එතකොට විශේෂ ප්‍රාගුණ්‍යයක් ඇති වෙනවා ඔබට. ඒ කෙරෙහි අන්න කිරි හොද්ද හදන්න පුරුදු වුණා නම් කිරියොද්ද හදන විදිය කියලා දෙන්නට පුළුවන්. හැබැයි සමහරුන්ට ඔක්කොටම බැරි වෙනවා. සමහරුන්ට කියලා දෙන්න පුළුවන් වෙන්නේ. එහෙනම් ඒක තේරුම් ගන්න මේක නියාම ධර්මයක්. මේ සියලු ක්‍රියාකාරකම් සත්පුද්ගල සංඥාවෙන් ගන්නට බෑ. නියාම ධර්මයක්. ඒක ඔබ දැන් බලන්න හුළඟේන එක ඔබද කරන්නේ. හුස්ම ගන්න එක ඔබද කරන්නේ. ඔබම පරීක්ෂණ කරන්න බලන්න. මේ ඔබ කියලා මඤ්ඤතාවයක් මඤ්ඤ අර මඤ්ඤා කොණ්ඩඤ්ඤ ඔක තේරුම් ගත්තාම අඤ්ඤා කොණ්ඩඤ්ඤ උනා. ওই මඤ්ඤතාවයක් තියෙන මේ ක්‍රියාකාරීත්වය තුල මේ ක්‍රියාකාරීත්වය අපේ කැමැත්තසේ නවත්තන්න පුළුවන් දෙයක්. ඔබ ඇඟට ඇවිල්ලා දැන් හොඳ සුළඟක් වදින්න පුළුවන්. ඒක දැන් ඔබ මේ රූපය කියන එක ඔබ පරිහරණය කරනවානේ. මේ බඹයක් පමණ කූඩුව ඔබ පරිහරණයයි කරන්න ඕනේ. ඔබට අරන් යන්න පුළුවන්ද? දීලා නේද යන්න යනකොට? එහෙනම් මේක ඔබ පරිහරණය කරන්නයි තියෙන්නේ. ඔබ මේ රූපය වසඟේ තියාගෙන දැන් ලස්සන රූපයක් නම් මොකද කරන්නේ? ලස්සන රූපයක් නම් ඒක වසඟේ තියාගෙන යා. වසඟේ තියාගත්තේ කොහොමද? අනුන්ට පෙන්වන්න ආභරණයක් කරගන්නවා. කැත රූපය අර තත්ත්වයට එන්න උත්සාහ කරනවා. ඔය දෙන්නම වසඟේටපත් වෙලා. එහෙනම් ලස්සන රූපේ හැටියට පරිහරණය කරන්න ඒක උපාදානය කරගන්න එපා. කැත රූපය හේතුඵල ධහමට ලැබිලා තියෙන්නේ. ඒක හේතුඵල ධහමක් මිස ඔබට වෙච්ච ලාභයක් නෙමෙයි. ලස්සන රූපේ ඔබට වෙච්ච ලාභෙකුත් හේතුඵල ධහමට හේතුවට ඵලයෝම වෙලා තියෙනවා මිස ඒක මම කොට ගන්නට එපා. මගේ කොට ගන්නට එපා. මගේ වසඟේ තියාගන්නට එපා. වීදුරු ගෙවලස් ඉඳගෙන ගල් ගහන්න එපා නෙමෙයි. එහෙනම් දැන් ප්‍රශ්න කරන්න ප්‍රිය දෙයට ඇලුනොත් භයානකයි. දැන් තේරුම් ගත්තා නම් එනකොට ඔබ සතර කමඨාන් වඩනවා, රාගයක් ආවොත් අසුභානුසතිය වඩනවා, මරණානුසතිය වඩනවා, දේශයක් ආවොත් මෙත්තානුසතිය වඩනවා, මරණානුසතිය වඩනවා, මෝහයක් ආවොත් මානෙ කෝදු අයි කරන්නට මරණානුසතිය වඩනවා. මරන්න ඕනේ ඔබේ වැරදි පුරුදු අතීතයේදී. ඔබ ඒවා හින්න ඕනේ නේද? හිනා වගේ හින්න ඕනේ දැන්. සිතුවිලි මරුවට සල්ලි අයින් කරන්නේ, ගේ අයින් කරන්නේ, වාහන අයින් කරන්නේ. සිතුවිලි මරනවා. සිතුවිලි තමයි චේතනා හම්බිකවේ කම්ම සකස් කරනවා. කම්මං වදාමි. එහෙනම් එක වෙලක් කාලා හිටියා කියලා මේක කරන්න බෑ. කූඩුවටයි ආහාර ඕනේ. එහෙම ස්වාමීන් වහන්සේලා ගොඩක් අය කරනවා නේද? ඌ එක වෙලයි කන්නේ. කූඩුව උපාදානය කරනවා. කූඩුව නෙමෙයි නිවන වෙහුවේ. මොකද්ද? චේතනාවයි.
දැන් ගැටලු තියෙනවා වහන්. අවසරයි ස්වාමීන් වහන්ස, මට ස්වාමීන් වහන්සේ ගත්තු එක උදාහරණයක පිළිබඳව මට හරියටම වැටහුන්නේ නැහැ. අර මැණික් කතාව. එතකොට වෙන කෙනෙක් හිටියෙත් නැත්තම්, අරයා වැටුණ බව දන්නෙත් නැත්තම්, දැන් එතකොට මම කරන්න ඕනේ මේ මැණික දැක දැක අහකබලයි යනවද නැත්තම් කරගෙන එහෙට ගිහින් දෙනවද නැත්තම් අපි මේකත් පටවිය ආපෝතේ ජෝලින් හැදිච්ච දෙයක් කියලා අපි අපේ හිතේ ඇතිවිච්ච මේ වටිනාකමක් තියෙන මට මේකම ලොකු ලාභයක් කියලා ඒ ඒ කුම අතහැර දානවාද එතන පොඩි ගැටලුවක් මට තියෙනවා. එහෙනම් තේරිලාම නැහැ තමයි. දැන් තේරුම් ගන්න ඕනේ කොච්චරනම් මහන්සි ගන්නද ඔය මැණික හොයාගන්න. ඔය මැණික එයාගේ අතට එන්නට මොන තරම්නම් වෙහෙසක් තරන්ට ඇද්ද? දැන් ඔබ ගත්තොත් මොකද වෙන්නේ? ණය වෙනවද නැද්ද? ඔය වෙහෙස දන්නේ නෑනේ ඔබ. අර අඳුරෙන් වැහෙනවා ඒ ඔක්කොම. අඳුරෙන් වැහෙනවා. එහෙනම් කොච්චර දෙනෙක් ඕකට බලාපොරොත්තු තියාගෙන ඉන්න ඇද්ද? ඈ? ඒතකොට ඔබ දන්නවද ඒ බලාපොරොත්තු ඒ දන්නේ නෑනේ. එහෙනම් ඔය ඔබේ සිතේ ආවි කෙනෙක්ද? පුරුද්දක්ද? සංසාර කියන පුරුද්ද. එහෙනම් ඒ පුරුද්ද ඔය මැණික ඔතනදී වැටුන්නේ නැත්තා? ඔබට ජීවත් වෙන්න බැරිද? පුළුවන්. එහෙනම් පුළුවන් නේ ජීවත් වෙන්න ඕක ගත්තේ නැහැ කියලා. ගත්තොත් ණය වෙනවද නැද්ද? අන්සතු දෙයක් අර අදින්නා දානා කිව්වේ ඒකනේ. එතකොට ඔබ දන්නවා නම් අනුන්ගේ දෙයක් බව. ඒක ගත්තොත් මොන තරම් දුක් මහන්සි වෙලා හම්බ කරලාද කියලා. අර දේශපාලඥයොත් ඔහොමනේ කරන්නේ දැන් රජේ. කොහොමද කරන්නේ? අර අහිංසක මිනිස්සු දුක් මහන්සි වෙලා හම්බ කරන සල්ලි එයාලා පාරක් හදලා එයාලගෙනම ගන්නවා. ඒ වගේ වැඩක් ඕක ගත්තොත්. ඈ මොන තරම් නම් දුක් කන්දරාවක් දරලාද ගන්නේ? එහෙනම් මහතේ ගන්නවද? නැහැ. ඇයි ගන්න නැත්තේ? දැන් අනුන්ගේ දුකක් තමයි එතන තියෙන්නේ. ආ තමන්ට ණය ගෙවන්න වෙනවා. ඈ ඔය මැණිකම කැමැත්තෙන් දුන්නා නම් එතකොට අන්න කෝඩුව පවත්වගෙන යන්නට හේතුවක ඵලයක්. එතකොට මැණිකක්ද ලැබුණේ හේතුවට ඵලයක්ද? මැණික කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රසෝජ හේතුවකට ඵලයක් ලැබුණේ මොකටද? ආනපාන සති සමාධිය වඩන්නට ඔබට දුන්න අවස්ථාවක් ලැබුණ අවස්ථාව. ඔබම මනෝමය කායම හේතුවට සකස් කරගමු හේතුවට ඵලයක්. ඔව් හේතුඵල ධහමට බහා ගලපන්න ඕනි. එහෙමනේ. දැන් හේතු සිතේ ඇති වෙනකොට ඒ හේතුවෙන් යෝ ධම්මෝ යෝ විනයෝ ණය වෙනවද කියලා බලන්න ඕනි. ණය තමයි භයානක. ණය තමයි භයානක. එහෙනම් ඔබ ගන්නවද? නෑ. කාටද මේ ලාභය? ලාභයක්ද? මහා අප්‍රමාණ වූ දුක්ඛක් අන්දද? සුඛ නැහැ දුක්ඛ. ගතතින් අනාගතයේදී විඳවන්න සිද්ධ. ඔය මතේ දැන් මහත්යා ගෙනාවේ. ආ එයා දන්නෙත් නේ. ඔන්න දැන් විඥානි හිතන විදිය. අර සාධාරණීකරණය කරනවා විඥානි. එයා දන්නෙත් නේ. එයා දැක්කෙත් නේ. වෙන කවුරු දැන් එයා ආපහු නොවෙන්නත් පුළුවන්. එයා නොවෙන්නත් පුළුවන්. වෙන කවුරු හරි අරගෙන ඕක යන්නත් පුළුවන්. දැන් මං ගත්තේ නැති වුණාට වෙන කවුරු අරගෙන යන්නත් පුළුවන්. ඔව් ඒක ඇත්ත තමයි. හැබැයි කර්මේ කාද දුරු වෙන්නේ? ඒක නේ රන් තැටියට උනේ. ඈ දේවදත්තට මොකද උනේ? එක එක උරුම කරගන්න ගින් තමයි වයින්. ඒක තමයි සිද්ධ වෙන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් මට ඒකමයි ගන්න ඕනේ. ඒ එතන කොහමද අපි සිවිල්ල දැන් හදාගන්නේ? ඔව් දැන් මැණිකක් වැටුණා. හරිනේ. දැන් ඔය මැණික ඇහැට පේන රූපයක්. හරිනේ. දැන් ඇහැට පේන රූපය ඒක පේනවමයි. හරිනේ. හැබැයි ඒක ඔබට නිමේෂයකින් පෙනිලා ආපහු පේනවා. පෙනිලා ආපහු පේනවා. පෙනිලා ආපහු පේනවා. එකම රූපේ නෙමෙයි. එකම රූපේ නෙමෙයි. දැන් ඔබට පුළුවන් ද මගේ දිහා ඇස්පිල්ලම් ගහන්න නැතුව බලන් ඉඳ? අන්න ඒක තමයි බින්දෙනව නේද? බින්දෙනවා. එතකොට මේ ඔබ මේ එකම රූපේ නෙමෙයි දකින්නේ බින්දෙනවා. හරිනේ. ඒක තමයි අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං කියන්නේ. මොකද අනිත්‍ය දුක්ඛං පරිණාම ධම්මං කිව්වේ? ඔබ මගේ දිහා බලන් ඉන්නකොට පිනිපිනි ආනේකටයි අනිත්‍ය දුක්ඛං. දැන් මම ඔබ දැක්ක ගමන් කිව්වොත් එහේ මේක මට ඕනිමයි කියලා ලස්සනයි කියලා.
දැන් මොකද වෙන්නේ අරක දන්නේ ඔබ බිඳි බිඳි නැවත නැවත ඇති ආ විපරිණාමයටපත් වෙන ස්වභාවය තමයි මේ අනිච්චන් ඒ කියන්නේ නිච්ච බවක් තියාගන්න බෑ කියන එකයි එහම ඔබ දැක්ක රූපය නිච්චසේ ගන්නට බෑ අනිච්චන් කියන එකයි ඒක සුඛසේ ගන්නට බෑ දුක්ඛන් කියන එකයි ඇයි එහෙම තීරණය ගත්තේ විපරිණාමයටපත් වෙන බව තේරුම් ගත්තා එතකොට දැන් අර මණික දැක්කේ ගමන් මණික කියලා හඳුනාගත්ත පුරුද්දක් රූපස්කන්ධේ මණික කියලා හඳුනා ගැනීමක් වේදනස්කන්ධේ ඇහැට රූප සංඥා දැන් මේ ඔක්කෝම අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්මන්නේ ඇහැ ඇට පේන රූපත් හඳුනා ගැනීමත් වේදනස්කන්ධයක් සංඥාවක් ඔක්කොම විපරිණාම ධම්ම මේ විපරිණාමයයි තේරුම් ගන්න ඕනේ මොකද තේරුම් ගන්න ඕනේ අලුතින්ම වෙනස් වෙනවා අලුතින්ම වෙනස් වෙනවා අලුතින්ම වෙනස් වෙන දේ අනුපරිවත්තන්ති කිව්වේ ඒකයි දැන් මේක දකින්න බැරි මේ කෝඩුව උපාදානේ කරගෙන ඉන්න ඕක එහිඳ දකින්න මේක තේරුම් ගන්න බෑ ඇයි දැන් මේ මම ඉන්නවනේ මම නේ කියන්නේ කොහොමද දැන් බුදුහාමුදුරුවෝ කිව්වේ මේ කෝඩුවක් ගැන නෙමෙයි මම හිතන සිතුවිල්ල මඤ්ඤතාවය මම හැබැයි මේ පුතජන කෙනෙක් ගන්නේ මම කියලා. ඉතින් අන්න එතන තමයි ප්‍රශ්නේ. පුතජන කෙනෙක් ගන්නේ මණික කියලා. අන්න එතනයි ප්‍රශ්නේ තියෙන්නේ මාතේ බෙදලා බලන්න කිව්වේ ඒකනේ. දැන් ඔබට බෙදලා බලන්න බැරි හින්දා තමයි අරක වටිනාකමක් හදාගන්නේ. නේද? දැන් එතකොට වටිනාකම කාටද? විඥාණයට. විඥාණයටනේ. ප්‍රඥාවට වටිනාකමක් තියනවද? නැහැ. එහෙනම් ප්‍රඥාව කොහොමද දකින්නේ? අනිච්චන් දුක්ඛ විපරිණාමයටපත් වෙන දෙයක් නේද? ආ විපරිණාමයටපත් වෙන්නා වූ දේ මණිකද? නැහැ සිතුවිලි. ආ නේ ඔබ මණිකක්සේ වටිනාකමක්සේ හිතන අරමුණ නිච්චසේ ගන්න බෑ. ගන්න එක තරුණ නෙමෙයි. සුඛසේ ගන්න බෑ දුක්ඛ. දැන් මේ කුරුද්දක් කියන්නේ ඔබේ හිතේ. මොකක්ද වෙන්නේ? ඇලෙන පුරුද්දක්. ගැටෙන පුරුද්දක් මයින් පුරුද්දක් හරිනේ හරි දැන් ඔබ අනිත් පැත්තට ගත්තොත් එහෙම දැන් ඔබ කඩේ ගිහිල්ලා එනවා ඔබ ළඟ මණිකක් තිබ්බා හරිනේ ඔබ ළඟ මණිකක් තිබ්බා මණික දැන් බෑග් එකේ දාගෙන ආවේ මණික බෑග් එකේ හිල්ලලා තිබ්බා වැටිලා මොකක්ද තියෙන්නේ වැටිලා දැන් ඔබ මොන අරයව දැන් ඔබ ඔබ කරගන්නවා ඈ දාලා ගිය කෙනාව ඔබ කරගත්තොත් දැන් ඔබට මොකද හිතෙන්නේ යාට ලොකු දුකක් දැනෙනවා එහෙනම් යාට දැනෙන්නේ නැද්ද දැන් ඔබ කොච්චරනම් රෝන් දෙ ගහන වැද්ද ඒක මේක මට ලැබුණේ ඔකට අතපයම කැඩියා කියනවද නැද්ද ඇයි එහෙම කරන්නේ ඔබ ගොඩාක් දුක් මහන්සි වෙලා ඔබ උපාදානය කරගෙන හදා හොම්බ කරගත්ත මණිකක්. එහෙනම් අරයා කොච්චර හිතයිද? එහෙනම් ඒක කිව්වේ මටත් ඇති වෙන වේදනාව අන්න අයටත් ඇති වෙනවා කියලා තේරුම් ගන්න. ඈ මට මං වෙච්ච මහන්සියම අන්න අයටත් ඒක මහන්සි වෙන්න ඕනේ කියලා තේරුම්. ඒකයි කිව්වේ මේක සමානාත්මතාවයෙන් හිතන්ට ඕන. සම්මතේන සමානාත්මතාවය යෝග නෙමෙයි. මේ සිතේ සමානාත්මතාවයේ ඇති කර සම්මතයේ සමානාත්මතාවයේ ඉරු කරල් දෙකක් දුන්නා නම් මෙයාටත් දෙකක් දෙන්න ඕනේ කියන එක. ඒක නෙමෙයි කියන්නේ. සිතේ සමානාත්මතාවයේ තියෙන ඈ එහෙනම් තේරුම් ගන්නට ඕනි මේ සිත කියන දේ බැඳෙන්න යන්නේ ඔබට යහපතක් වෙන්න නෙමෙයි. ඇලෙන්න හෝ ගැටෙන්න හෝ මයින් යන්නේ ඔබට යහපතක් වෙන දෙයක් නෙමෙයි. මේ විඥාන ආහාර සකස් කරන්න. කබලින්කාර ආහාර අර කබලින්කාර ආහාරය කර. ඕලාරිකං වා සුකුමං වා දැන් එක මණිකාරා මොකද කරන්න යන්නේ? ඕසතික් වෙන්න, බවටපත් වෙන්න. මොන බවටද? ධනවත් බවට. කුලවත් බවට. ඒක භව තණ්හා. කාම තණ්හාවත් එක්ක මොකද වෙන්නේ? භව තණ්හා. භව තණ්හා. එහෙනම් මේ ආදීන උගුලින් තේරුම් ගන්න ඕනේ. දැන් අර මණික ගන්නට හිතක් එනකොට දැන් මොකද කියන්නේ? ඔබේ මණික නැති වුණා නම් මොකද වෙන්නේ? අන්නේ වේදනාවම තමන්ට තියෙනවා. ඒක දැන් සුඛසේ ගන්න එක සුදුසුද? නෑ. ඒක දුක්ඛක්මයි වෙදින්නේ. අපි හිතමු දැන් ඔබේ මණික වැටලා තියෙනවා. ඔබ දැන් යනවා මේ
මැණිකගේ නාපව. දැන් ඔබ දකින්න ඈතදීම කවුරු හරි අහුල ගන්නවා. දැන් මොකද කරන්නේ? දැන් හිතන දේශයක් ඇතිවෙනවා. ඇයි දේශයක් ඇති වෙන්නේ? හරි තමන්ට අයිති දේ ගත්තා වගේ නේ. අන්න හරි වසඟේ තියාගෙන නේද? වසඟේ තියාගෙන. දැන් එයා අරගෙන ගියොත් මොකද ඔබ හිතන්නේ? ඔබ ගැන හිතන්නේ මේ අනුන් ගැන නෙමෙයි මේ ප්‍රශ්නෙකට උත්තරයක් නෙමෙයි මං අහන්නේ ඔබ ගැන ඔබ හිතන්නේ මොකද්ද කියලා. එයා අරගෙන ගියත් ඉහින් ඉල්ල ගන්න හිතේ. ආ මේකයි. ඔබ ණයක් ගෙවුවා කියලා හිතන්නේ? නෑ. නෑ. ආයෙත් ඉල්ල ගන්නමයි හදන්නේ. ආයෙත් ඒ ණය ගන්නමයි හදන්නේ. හැබැයි මෙහෙම ඉල්ල ගන්න පුළුවන්. මෙහෙම ඉල්ල ගන්න පුළුවන්. ඕනි නෑ. දැන් එයාට පැහැදිලි කරලා දෙන්නට පුළුවන් මේ මගෙන් දැන් වැටුණා. එයා ඇහුවොත් කොහොමද ඔප්පු කරන්නේ කියලා. කරන්න දෙයක් නෑ ආයෙ තර්ක කරන්නේ. නෑ එන්නයි තියෙන්නේ. එහෙනම් මෙයා එකට වසඟ වෙලා. දැන් රණ්ඩු වුණොත් මොකද වෙන්නේ? ආයෙත් රාගදේශ මොහ. එහෙනම් එන්නයි තියෙන්නේ. ඒකත් හොඳටයි සිද්ධ වුණේ. කෙහෙල් කැණ කැපුවේ නෑ හරි. අර මල්ල හරියට හදාගෙන තිබ්බනම් අර හිල් වෙන්නේ නැති වෙන්නේ වැටෙන්නේ නැති වෙන්නේ හදාගෙන තිබ්බනම් ඌ ප්‍රශ්න එහෙනම් එයාටත් එයාගෙන් සියලු දෙනාටම කැපකොට පින් දීලා පින් පවර්ලා අර ණය ගන්න දිනේ මිදහස් වුණා සාදු සාදු කියලා ඒකත් අනිච්චන් දුක්ඛන් පිළින. හැබැයි ඔබ ඔකට වටිනාකමක් හදාගෙන තියෙනවා නම් ඔබට නිින්ද යන්නේ නැහැ. දවස් ගාන මාස ගාන. එහෙනම් මේක තේරුම් අරගෙන සතර කමටහන් වැටුව ඔක උදුරලා දාන්න පුළුවන්. තමාට පළවෙනි පාර බැරි වෙයි, දෙවෙනි පාර බැරි වෙයි, තුන්වෙනි පාර බැරි වෙයි. කොහොම හරි ඔබ දිගින් දිගටම භාවිතාය බහුලී කතායි කරොත් ඔක උදුරලා දාන්න. ඒකයි මේක තේරුම් ගන්නයි තියෙන්නේ ධර්මයේ. ධර්මයේ තියෙන්නේ තේරුම් ගන්න. වචන ටිකක් පාවිච්චි කරන්න නෙමෙයි. ඒකයි කිව්වේ මිනිස් ගුණ ධර්ම වලට වඩා එහා ගිය උතුම් ගුණ ධර්ම ඔබ තුල තේරුම් ගන්න. එහෙනම් එක නිච්චසේ ගන්නට සුදුසු නෑ. අනිච්චං සුඛසේ ගන්නට සුදුසු නෑ. දුක්ඛං වසඟේ තියාගන්න බෑ. සබ්බේ ධම්මා අනත්තාති විපරිණාමයට පත් වෙලා. එහෙනම් මාරයට ණය වෙන්නේ නැතුව නිදහස් වෙනවා. කම්ම බීජ සකස් කරේ. අන්න නැත්තම් මාරයට ණය වෙනවා කිව්වේ ඒක. මරණයට පත් වෙනවා කිව්වේ අන්න ඕකට. මාරයට ණය වෙනවා. මේ කූඩුව කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ. මිනිස්සු කියන්නේ මේ කූඩුව අතහැරීම මරණය කියලා. බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මේක නෙමෙයි. අර කම්ම බීජ සකස් කිරීමේ මාරයට ණය වීමක් වෙන්නේ. කූඩුව කියේ මොකද්ද දැන් දන්නව ඔබ? පඨවි ආපෝ තේජෝ වායෝ මිසක් ඒක මරණේ නෙමෙයි. ගරු අරහතුන් වහන්සේ අනිච්චං දුක්ඛං අනාත්තා දුක්ඛං කියන්නේ මේ අපි අඬවැළපෙන දුකද එහෙම නැත්නම් වෙනත් අවස්ථාවක්ද? දුක්ඛ කියන්නේ අනිච්චං දුක්ඛං අනාත්තා දුක්ඛ කියන අවස්ථාව. දුක්ඛ කියන්නේ ඵලයක්. දුක කියන්නේ ඵලයක්. දුක්ඛ කිව්වොත් එහෙම දුක කපල දාන. දුක කියන්නේ ඵලයක්. දුක්ඛ කිව්වොත් නිච්චසේ ගන්න බෑ අනිච්චං, සුඛසේ ගන්න බෑ දුක්ඛං, අත්තසේ ගන්න බෑ විපරිණාම ධම්මංසේ. දැක්කොත් දුක්ඛක්ඛය වෙනවා. දුක හදන්න ආපු හේතුව කපල යනවා. දුක හදන්න ආපු හේතුව කපල යනවා. එහෙනම් අනිච්ච වෙන්නේ විපරිණාමයේ තේරුම් ගත්තොත් විතරයි සිතේ හිතේ අනිච්ච වෙන්නේ. දුක්ඛ වෙන්නේ අර විපරිණාමයේ තේරුම් ගත්තොත් විතරයි දුක්ඛක්ඛය වෙන්නේ. නැත්තම් දුක කියන ඵලයේ උරුම වෙනවා. සංචේතනා සම්පත්ත හොද ගැහුවොත් දුක කියන ඵලයේ උරුම වෙනවා. දුක අයින් කරන්න බෑ. දුකට හදන හේතුව අයින් කරන්න පුළුවන්. දුක අයින් කරන්න බෑ. දැන් ඕක දුකක් මාත්‍යයි. මරණය නෙමෙයි එහෙනම් දුක. මරණය වෙච්ච කෙනාට ප්‍රිය නම් දුකයි. මරණය වෙච්ච කෙනා අප්‍රිය නම් එහෙනම් සිතේ නෙමෙයි ඒක, මරණය නෙමෙයි දුක. ඒ වගේ දැන් ඔය ආපු ප්‍රශ්නේ ආයිහන්ද අනිච්චං දුක්ඛං අනාත්ත කියනවානේ. දුක්ඛ අනිච්චං දුක්ඛං අනාත්ත කිව්වේ ඇයි? අනාත වෙනවා. මේ අනිච්ච වෙනකොට දුක උරුම වෙනවා, අනාත වෙනවා. ඒක නවත්තන්න බෑ කාටවත්. අනිච්ච වෙලා යනවා. නිච්චසේ ගත්තට වැඩක් නෑ. අනිච්ච වෙලා යනවා. සුඛසේ ගත්තට වැඩක් නෑ. දුක උරුම වෙනවා. අත්තසේ වසවිතියා ගත්තට වැඩක් නෑ. අනාත්ත වෙනවා. අනාත් වෙනවා. ඒක තමයි ධර්මතාවය. වහන්සේට දීර්ඝාෂම ලැබේ.
අපි දකිනවා මේ මීදුරුගේ තියෙනවා අබගහක් දකිනවා අඹක් දකිනවා අපි දන්නවා දැන් මේ ගලක් කරගෙන දැන් අඹ කන්න ආසාවක් ඇති වුණා මට දැන් ඒතර මම හිතනවා මම මේක දැන් මම දන්නවා මේක දැන් මම දන්නවා වීදුරුගේ තියෙනවා අඹක් තියෙනවා ගැහුවටින් අඹක් වැටෙනවා වීදුරුවක් කැඩෙනවා කියලා දන්නවා අඹ වැටෙනවා කියලා කියන්න බෑ ස්ථිර වශයෙන්ම එහෙම නමුත් දැන් මම දැන් ඒක දැන් වීදුරුව වැදිනවා කියලා මම දන්න හැබැයි මම මේ සමහරලාට ඒ ගල අරගෙන නොහිතාම ගහන්න පුළුවන් සමහරවල් නෑ දැකලා නෑ නේද වීදුරුව නෙමෙයි දැකලා තියෙන්නේ අඹගිඩි නෑ මගේ හිතේ ඇති වෙන අර ෂණේකින් මට ඒ ගල අහු වුණ ගම මම දන්නවා මේක ගැහුවත් මට වරදක් වෙනවා කියලා දන්නවා සමහරට මම නොහිතා විදියට ඒක නතර ගතිපුරුද්දක් නිසාද අරගෙන මට මේක ඒක තමයි වීදුරුව දැක්කේ නෑ වීදුරුව දැකලා අහුසි වුණාට වීදුරුව හඳුනාගත්තේ නෑ වීදුරුව හඳුනාගත්තේ කොහොමද වීදුරුව කියන්නේ කැඩෙන බින්දන දෙයක් ඒකෙන් විපාකයක් උරුම වෙන්නේ Taman තමයි වීදුරුව දැක්කනම් වීදුරුව කැඩෙනවා කියලා දන්නවනේ වීදුරුව කියන්නේ මොකක්ද ඔබ 80ෙන් වීදුරුව දැක්කේ දැක්කේ මොකද්ද 80 100ෙන් දැක්කොත් වීදුරුවේ ස්වභාවය කොහොමද ගහන්නේ නැහැ එහෙනම් අනිවාර්යෙන් ඒකනේ වීදුරුව පේනවා විතරයි ඔබ හඳුනාගත්තේ නැහැ වීදුරුවේ ස්වභාවය හඳුනා ගන්න ඕනේ කැඩෙනවා බිඳෙනවා ආදීන උරුම වෙනවා කියන්නේ සනසාපව මට දැනගන්න ඕනේ දැන් අත්‍ය අපි කතා කරන රාග දේශ මොහ මේ තුන ගැනමනේ නිවීම නිවනට යන මඟ රාගක්කය දේශක්කය මොහක් මේ තුනමයි අපි සිතුවිලි තුලින් ප්‍රහාණය කරන්න ඕනි නෑ රාගක්කය දේශක්කය මොහක්කය කියන්නේ ඒක අනිවාර්යයෙන්ම තේරුම් ගැනීම තුල කපනවාමයි තේරුම් ගන්න බැරි දේ තමයි හේතු ඊතර සනස හේතු කියන්නේ මොකක්ද කියලා ඒකට ඵලය මොකක්ද කියලා දර්ශන සත්‍ය මෙතන මේ රාග දේශ මොහ කියන්නේ රාගයම නේද මුල් වෙන්නේ දේශයට මුල් වෙන්නේ රාගයමද රාගය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැති කමනේ තියෙන්නේ රාගය මුල් වුණාට රාගයේ හිතේ හඳුනන්න බෑ දේශයේ සිතේ හඳුනන්න බෑ මොහයේ සිතේ හඳුන සම්දකින්නේ නැහැ කියන එක එකයි සම්දිත්තිකෝ නැහැ කියන්නේ සං කියන්නේ අනාත වෙන පැවැත්ම පවත්වගෙන යන පටිච්ච වුණොත් පවත්වගෙන යනවා. එතකොට මේ සංවල නෙමෙයි වරද, රාගදේශ මොහොන් නෙමෙයි වරද. දැන් හැමෝම හිතන්නේ ඔව්. හැමෝම හිතන්නේ මේ රාගදේශ මොහො තමයි නිවන වහන්නේ කියලා නේ. බුදුහාමුදුරුවෝ කිව්වේ චක්කුංච පටිච්ච. මේ බැමි හදා ගන්නවා. රාග බැම්මක් හදා ගන්නවා දැකලා. අහලා රාග බැම්ම, දේශ බැම්ම, මොහ බැම්ම සකස් කරගන්න. සකස් කරගන්නේ ඔබ නෙමෙයි. මෙතනයි තියෙන ප්‍රශ්නේ පුරුද්දක් හිතේ මතුවෙන්නේ ඒක දැන් ඔබ කොට අරගෙන පුරුද්ද මම කොට අරගෙන පුරුද්ද මතුවෙනවා මගේ කොට අරගෙන පුරුද්ද මතුවෙනවා මම මයින පුරුද්ද මතුවෙනවා ඒ පුරුද්දක් මේක මේ පුරුද්දක් කියලා දන්නේ නැතිකම තමයි මෙතන තියෙන ප්‍රශ්නේ මේක පුරුද්දක් මේක මම කොට ගන්නට සුදුසු නොවන්නේ ඒ පුරුද්ද මම කොට ගන්නට සුදුසු නොවන්නේ කියලා තේරුම් ගත්තොත් මේකෙන් මිදී නිදහස් විය යුතුයි මේකෙන් මිදී නිදහස් විය හැකි මේකෙන් මිදී නිදහසන්න මග අනුගමනය කරනවා නැත්නම් තරහ පවත්තන්නේ නැද නෝ ඒකයි කියුවේ අඥානං කියලා තරහ පවත්වනවා කිව්වේ අඥානං දැන් ස්වාමි පුරුෂයා භාර්යාවට බයිනවනම් මට පාඩු වුණාය මට අලාභයක් වුණාය එතකොට දෙන්නම වැරදි දෙන්නම වැරදි වෙන්නේ කොහමද? දැන් මට පාඩු වුණාය කියන්නේ අර මම කොට ගන්නවා. නෑ ණයක් ගෙව්වා. එයා ණය ගෙව්වා කියලා දන්නේ. එයා ණය ගෙව්වා කියලා නෙමෙයි ගන්නේ තවත් ණය වෙනවා. තවත් ණය වෙනවා. දැන් අරක ණය ගෙව්වා කියලා දැනගත්තා නම් මොකද එයා කරන්නේ? සාදු සාදු. මම ණය මිදින දස්සන්නේ මේ යෝ ධම්මෝ යෝ විනයෝ සෝ බාසිතබ්බු. එහෙනම් මෙන්න මේකයි තියෙන ප්‍රශ්නේ මම ලැබූ ලාභයක් සී ලාභෝච වෙනවා අලාභෝච නින්දාච ප්‍රශංසාච සිත රූපං අත්තතෝ සමනුප්පස්සති රූපවන්තානං අත්තානං රූපස්මින් වාත්තාන අර මම ලැබූ ලාභයක් සී එහෙනම් මේක තේරුම් ගන්න මේ ක්‍රියාවලිය හිතේ ඇති වෙන ක්‍රියාවලිය පුරුද්දක් ඒක මම කොට ගන්න එපා
ඒක මරන්න ඒක භයානකයි ආදීනව උරුම වෙනවා මොනවද ආදීනව කම්ම බීජ සකස් වෙනවා වාපිත්සෙන් ඔබට තියෙන හෙම්බිරිසාව උණ කැස්ස අර අර අමාරුව මේ අමාරු ඔක්කොම එහෙමයි කාන්තාවක් වෙලා ඉපදුනෙත් ඒකමයි පිරිමියෙක් වෙලා ඉපදුනෙත් ඒකමයි ආදීනව කට්ටිය හිතන්නේ අපි පිරිමි හාෂෝක් කියලා දෙගොල්ලම ආදීනව උරුම කරගෙන තියෙනවා දෙගොල්ලම ආදීන උරුම කරගෙන තියෙන්නේ. දැන් නිවන් දකින්න බැරිද කාන්තාවට? ආදීන උරුම කරගත්තර දැන් අලුතින් ආදීන උරුම කරගන්නේ නෑ. ඔව්. හැබැයි මිනිස්සුන්ගේ හිතේ මොනවද තියෙන්නේ? කාන්තාව පහත්. පිරිමියා සුසස්. අන්න ඒකත් මෝහයක්. ඒ වෙලාවට මරන්න ඕනෙද නැද්ද? මරන්න නැති වුණොත් අර අනුශේසකස් වෙනවා. ගොඩක් අයට තියෙන්නේ මේ බිරිඳ සහ ස්වාම පුරුෂය අතර ප්‍රශ්න. දරුවා සහ මව අතර ප්‍රශ්න. ඊළඟට මොකක් හරි එකක් අතර ප්‍රශ්න අතර තියෙන්නේ අතර ප්‍රශ්නයක්. ඒ කියන්නේ මොහේ. අතර ප්‍රශ්න කියන්නේ මොහේ. ඒ කියන්නේ මට වඩා අරයා පහත් ඉඳන්. මට වඩා උසස් ඉඳන්. මොනවා හරි දෙයක් ඉඳන් මිම්මක් මානයක් සකස් වෙනවා. දැන් බම්බේ පමණ කූඩුව තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ ප්‍රතිඵලය. ප්‍රතිඵලය ආයි වෙනස් කරන්න බෑ. මේ ප්‍රතිඵලයට ඒ වෙලාවේ ඔබ සංචේතනා කරනකොට සම්පස්ස කරනකොට සංකාර කරනකොට ගතිරුව හැදුවා, ගති හඳ හැදුවා, ගතිඵල සකස් වුණා. ආයි වෙනස් කරන්න බෑ. බුදු වුණා කියනවත් ආයි වෙනස් කරන්න බෑ. ඒක දැන් ඵලයක්. ඒ ඵලය ආයි වෙනස් කරන්න බෑ. එහෙනම් ඒ ඵලය හදන්නට වෙන හේතු මේක දැන් හිතේ ඇති වෙන්නකොට හොයාගන්න බැරි කමයි උබලට තියෙන්නේ. මොකද තියෙන්නේ හොයාගන්න බැහැ. ඇයි උපාදානයක් තියෙනවා. උපාදානයක් තියෙන ඉඳලා අලුතින් උපාදානයක් වෙනවා. උපාදානය වෙනයි අලුතින් උපාදානය වෙනයි. මම කියලා උපාදානය කරගෙන තියෙනවා. මගේ කියලා උපාදානය කරගෙන තියෙනවා. දැන් ඔබ ඇහුවොත් එහම අර පුටුව කාගේද කියලා. අල්ලපු ගෙදර කියනවද? නෑ අල්ලපු ගෙදර ගෙනා මේක ඇවිල්ලා ගිනියන්නද කියලා හැව්වා. ඔක මගේ පුටුව. හැබැයි ඔක රාගයෙන් දේසේ මොහෙන් නැතුව කියන්නත් පුළුවන් ඒක මගේ පුටුව කියලා. ඒක රාගයේ දේසේ මොහේ වෙලාවේ මතු වෙනවද කියලා තමයි හොයන්න ඕනේ. දැන් මගේ පුටුව නෙමෙයි කියන්නේ. එතකොට මොකද පිස්සන්නේ? අර ඔක්කොම අරයි අය ගෙදර තියෙන බඩු ටික ඇවිල්ලා. නෑ සංකීර්ණ නෑ සංකීරි ගහන්න දෙන්න එපා. ඒකේ සංකිට්තං වාචිත්තං ඔය කියන්නේ සංකීර්ණ වූ කීරි ගහන. එහෙම වෙන්න දෙන්න එපා. කීරි ගහන්න කොහෙද අනිච්ච දුක්ඛ විපරිණාම ධම්ම. ඔබ කීරි කරගන්න එපා. ඈ අරක දැන් මං කිව්වනේ උත්තරේ. දැන් අරේ ආවිල්ලා කිව්වේ ගමන් ආ ඔක මගේ පුටුව කියන එක සම් නෙමෙයිනේ. ඒක තමයි වචන වචනද වචන තුල සම් නෑ. යා දන්නෝ මේක අනිත්‍යං දුක්ඛං විපරිණාම ධම්ම. හැබැයි සම්මා ප්‍රයෝගේ කරේ නැතුන ජීවත් වෙන්න වෙන්නේ. ඔක්කොම ටික පටව ගන්න ඉන්නේ. එතන දන්නෝ සංකීර්ණයි කියන්නේ. නෑ සංකීර්ණේ. සන්නේ එතන. සංකේත තියෙන එතන. නෑ එතන සම්මා ප්‍රයෝග තියෙන්නේ. මොනවද තියෙන්නේ? සම්මා ප්‍රයෝග. සංකීර්ණ නෑ එතන සම්මා වෙන්න දන්න ගන්න ඕන. සම්මා ප්‍රයෝග දන්න ගන්න ඕන. උපාදානය කියන්නේ දැන් මේක ගිනියනට ඔබ රාගයෙන් දේසේ මොහෙන් සංචේතනා කරනවා සම්පස්ස කරනවා සංකාර කරන්න ඔබ උපාදානය කරගෙන හිටියේ හින්දා වර්තමාන මොහොතේ අලුතින් පංචස්කන්ධයක් උපාදානය කර ගැනීම තමයි අලුතින් උපාදානය. රූප දැක්කේ ගමන් මේ පුටුව දැක්කේ ගමන් රූපස්කන්ධේ හඳුනාගෙන තියෙනවා මගේ කියලා පුටුව කියලා වේදනස්කන්ධය ඇහැට රූප සංඤස්කන්ධය. හැබැයි අර ඔබ උපාදානය කරගත්තේ ඉඳන් දැන් ඔබ ගිනියන්න හදනකොට මොකද කරන්නේ? සංඛාරස්කන්ධය. එතකොට පංචස්කන්ධය උපාදානය වෙනවා අලුතින්. එතකොට ගිනියන්න හදනකොට ඔබ රාගෙන් දේසෙන් මොහයක් නැතුව එනවනම් සතරකමටාන් වරලා ඔක මගේ පුටුව මෙහෙමයි කියලා එයාට පෙන්වනවා. එතකොට මේ අලුතින් උපාදානය කරගන්නේ අලුතින් පංචස්කන්ධ උපාදානය කරගන්නේ ඔන්න අපි ආයි කියමු තව එකක්. එකපාරට තේරෙන්නේ නැහැ. එයා කියන්නේ නැහැ මම දන්නවා තේරෙන්නේ නැහැ කියලා. එයා අහන්න ඕනේ එතකොට. මට තේරුන්නේ නැහැ. අර
ara arashtanga marga 16 aakarayakata kiyala dunnani ඉතින් මට පුළුවන් ඔක 16 නෙමෙයි 30 කට උනා කියලා දෙන්න. ඔබ අහන්න ඕනේ අවංක වෙලා අහන්න ඕනේ මට තේරුන්නේ නැහැ. තව විදිහකට කියලා දෙන්න. එතකොට තමයි මේ වෙලාවේ නිවන් දකින්න පුළුවන්. අපි හිතමු දැන් ඔබ ගේට්ටුවක් හදලා තියෙනවනේ. ගේට්ටුවේ ගහලා තියෙනවා දැන්නින් මැලවීම තහනම්. ඇයි දැන්නින් මැලවීම තහනම් කියලා ඇහුවේ? එකෙච්චර සුදුසු නැහැ සුදුසු නැහැ හැබැයි රාගයෙන් දේශයෙන් මොහෙන් නම් ඔක ගහන්න පුළුවන් මගේ වටිනා වටිනා ගේට්ටුව කාටවත් අයිති නැහැ මට විතරයි කාටවත් අයිති නැහැ මට විතරයි අයිති ඒ හින්දා කාටවත් මේක දැන්නින් ගහන්න දෙන්න බෑ මේක මගේ ඒරියා එක අන්න උපාදානේ අන්න උපාදානේ හැබැයි ඔබ දැන් දැන්නීමක් ගහනවා උපාදානේ කරගෙන නෙමෙයි සම්මා ප්‍රයෝගයක් හැටියට මොකද්ද මේ මේක පරිසරයේ කැත වෙනවා නේද නොකුත් ඇවිල්ලා ඒගෙන එතකොට ඇක්කම ඇවිල්ලා ඔක්කොම ඇවිල්ලා ඒකේ ඉන්න තව තව හේතු කාරණා හැදෙනවා පොස්ටර් ගහන්න කියොත් එහෙම අන්න සම්මා ප්‍රයෝගකට දැන්නීමක් දාන්නත් පුළුවන් රාගෙන් දේසේ මොහෙන් දැන්නීමක් දාන්නත් පුළුවන් එතකොට මේ තදින්ම උපාදානය කරගෙන තදින්ම දාන එක උපාදානෙන් දාන්නා වූ දැන්නීම අර සම්මා ප්‍රයෝගයක් හැටියට ඒක තේනවාට ඒ පරිසරයේ කිලුට වෙනවට දාන එක තවත් එකක්. අපි දැන් ඔකට උදාහරණයක් මම තව එකක් කියනවා. ඔන්න දැන් ඔබ සම්මා ප්‍රයෝගයක් හැටියට දැන් ওই දැන්වීම දාලා තියෙනවා. හරිනේ? එතකොට කවුරු හරි හැවිල්ලා රෑ මැද ගහලා යනවා. දැන්වීමක්. දැන් මොකද වෙන්නේ? උපාදානයක් තියෙනවා නම් මොකද වෙන්නේ? තරහක් එනවා. ඈ? තරහක්. තරහක්. අන්න තරහක් එනවා. උපාදානයක් නැත්තම්? ගැටලුවක් නැහැ නේද? මොකද කරන්නේ දැන් එනවා ඔබ? කවදා හරි මාත් මොකක් හරි කරන්න ඇති ඈ අරක සුද්ධ කරලා ඔබම සුද්ධ කරනවා දැන් ඔබට මේ ණය ගෙවන්න වෙලා තියෙන්නේ ඈ එතකොට ඔබම සුද්ධ කරලා ඔබ නිකායෙන් නැවතක් පැහැදිලි කරනවා මට මේ සිතේ ඇති වෙන අර දේසේ ඇති වෙනකොට සිතේ ඇති වෙන උපාදාන ස්වභාවය ඔව් දැන් අපි හිතමු මහත්තයා ඉන්න ඔයාලි මහත්තයා බයින්න සුදුසු නෑ කියලා ඔබ නිච්චසේ සුකසේ අත්තසේ හිතාගෙන ඉන්නේ. හරිනේ? මේ බයින්න සුදුසු නෑද තේරුම් ගන්න ඕනි බයින් එක කනේ හිටින්නේ නෑ කියන එක. කනේ හිටින්නේ නෑ කියන්නේ. ඒ වුණාට ඔබ ඔබ නිච්ච කරගෙන සුඛ කරගෙන අත්ත කරගෙන ඉන්නවා මට බනින්න සුදුසු නෑ කියලා. දැන් ඔබ දන්නවා නම් ප්‍රඥාවෙන් මේ කනට ඇහෙන ශබ්ද සංඥාව අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං කියලා ගන්නේ නැහැ ගන්න බෑ ගන්නෑ නෙමෙයි ගන්න බෑ ඇයි මේක ක්‍රියාදාමයක් කනට ශබ්ද සංඥාව වේගයක් එනවා නම් දැන් ඕක තාම මොන උදුර දාපු නැති ඉඳ මොකද කරන්න ඕනි සතරකමටහන් වඩනවා කියන්නේ මේ ක්‍රියාව තේරුම් ගන්නවා එතනදී මේ විපරිණාමයට පත් වෙන්නා වූ සංඥාව සංඥාවේ අනිත්‍ය බව තේරුම් ගන්නවා එතකොට සුඛ නැහැ දුක්ඛම් බව තේරුම් ගන්නවා. වසඟේ තියාගන්න බෑ විපරිණාම ධම්මම් බව තේරුම් ගන්නවා. දැන් එතකොට සංඥාවේ අනිච්ච බව තේරුම් ගත්තේ නැතිනොත් සංඥාව නිච්චසේද ගන්නෙ? බනින්න සුදුසු නෑ කියලා ගන්නෙ මොකක්ද මේ ධර්මයේ තේරුම් ගත්තේ නැති නිසා. එහෙනම් මේ බනින කෙනා ලෙඩෙද්ද නැද්ද? මොන වගේ ලෙඩෙද්ද? සංසාර රෝගී එහෙනම් තරහ ගන්න මේ ලෙඩෙක් කියලා හඳුනා ගන්න බැරි හින්දා ඉතින් එයා ඒක මෙත්තම් කරුණම් මිත ධර්මයක් කොයිද යාළඟේ ඈ ඉතින් ලෙඩෙකුට ස්පිරිතාලේ බලන්න යන්නේ ඇයි දැන් පිස්සන් කොටුවට යන්නේ ඇයි බලන්න පිස්ස බැන්නොත් මොකද කරන්නේ තරහ ගන්නව නෑ ඇයි පිස්ස කියලා තේරුම් ඉතින් අරටත් පිස්සුවක් තමයි ඒක තමයි සංසාර රෝගී කියන්නේ. ඉතින් මේ මේකත් ගන්න බෑ. දැන් කවුද ගන්න පුළුවන් කියලා නිච්චසේ සුඛසේ අත්තසේ ගන්නෙ? විඥානේ ඔබ නෙමෙයි. අර පුරුද්ද. ඒකත් ඔබ නෙමෙයි. ඈ ඒකත් ඔබ කරන එකක් නෙමෙයි අර පුරුද්ද උපදිනවා ඒක තමයි කිව්වේ මේක විපරිණාමයේ තේරුම් අරගෙන නිච්චසේ ගන්නට බෑ මේ පුරුද්ද අනිච්චං සුඛසේ ගන්නට බෑ මේ පුරුද්ද දුක්ඛ වසඟේ තියාගන්න ගන්න බෑ මේ පුරුද්ද විපරිණාම ධම්මන් ලෙඩ ගොඩක් තේරෙනවා සන්නස භාෂිත දීර්ඝායු
Ika ena lededdiha balanne oba tarahinda kiyala balanda. Lededdiha balanne anukampawen nan ara hadagatta vegeena nisai mettawa wadanta one. Maranaanusatiyen eka marala daanna one. Gauravaniya swaminwahanse dan api dharmadeshana ahala danagena tiyenawa siupasge pariharane karana kota Pradimoksha Sangvara Sila Tulin Pariharane Karanna Kiyala. Etakota ehema Pradimoksha Sangvara Sila Tulin Pariharane Nokala Yuthu Avasthawal Mona Hari Thiyenawada Kiyala Danagan. Mata oya me Siupasiye Pariharane Karanne Pradimoksha Sangvare Nimi Pratya Sangvare. Pradimoksha Sangvare Kiyanne Obe Sithin Kriyawen Wachanein Yana Tundurin Avadakkin Giyak Hinsawak Wicca Ekak Matak Unahamath Aluthin Deyak Nahama. Uswami nasa. Pratya sangvara sila. Then you know balan noni. Ekin the terukan doni. Then pratya kiyanne mokakda. Menne mekai terukan noni. Mata ithin tikak vilayana mage hati ehema thamai. Meka therum karala dennata. Naththam man eka paata uttara denne ne. Ai pratya kiyanne. Pariharane karana. Pratya kiyanne. Pariharane karana. Pariharane karana kiyana wacana therum mokakda. Pari kiyanne mokakda. Piriya piri deka siti eka haraney mokadda pratya kiyanne pariharaney piriya piri deka haraney karalai gannoni mokadda pariharaney kiyanne sithe tiyena piriya priya deeta alennet nathuwa apriya deeta gatennet nathuwa hara harati ha sangwara san sindima san sun samma wentone eka gannoni Santibbut okay, adino purma karaganna. Then pratya kiyanne eka mama pariharaneya karana deyak se ganna bae. Pariharaneya karana deyak se ganna puluwa. Mama pariharaneya kale yutu deyak se gattot oba upadanayak karagannawa. Then obatama wen karagena eka. Obatama wen karagena. Then obe me watte pol gahak hadanne ai ඔබටම ගන්න කියලා. අඹ ගහක් හදන්නේ ඇයි? ඔබටම ගන්න කියලා. අන්න ඒක වැරදි. ඒක තමයි උපාදානය කියන්නේ. වත්තේ අඹ ගහක් හිටවන්නේ ඔබටම කියලා ගන්නවා නම් අන්න උපාදානය. ඔබ වත්තේ අඹ ගහක් හිටවන්නේ ආහාරයට ගන්නට කියලා දන්නවා නම් අන්න උපාදානය යන්නේ. ඒක ඕන කෙනෙක් ආහාරය ගත්ත කියලා ඔබ කලබල වෙන්නේ එහෙනම් මොකටද දැන් මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ප්‍රත්‍ය මම කොට අරගෙන මගේ කොට අරගෙන මගේ සන්තකයේ අයිතිය තියාගන්න පුරුද්දක් ඇති කරගෙන එහෙනම් මේ ප්‍රත්‍ය පරිහරණය කරන්න ඕනි පිරිය පිරි දෙක හරණය කරලා තමයි එහෙනම් දැන් ඔබට බත් ටිකක් බෙදලා දෙනවා දැන් හවුද කවුරු හරි බත් ටිකක් බෙදලා දෙනවා දැන් කොහමද පරි පිරිය පිරි දෙක හරණය කරන්නේ කොහොමද මේක පරිහරණය කරන්නේ ඒ වත් එක හදන්න උදව් උපකාර කරව සම්බන්ධ වෙච්ච සියලුම දෙනාට පින් පවරලා ඒ නැයෙන් නිදහස් වෙලා අපිට පරිහරණය කරන්න පුළුවන් දැන් තුන්සිත කොහොමද පාදගන්නේ වෙලාවේ ඔබ කියෙම අලුත් කෙනෙක් ඔබ අලුත් කෙනෙක් නම් කොහොමද තුන්සිත පාදාගන්නේ තෝක කරලා වැඩක් තියනවද මොකද්ද තුන්සිත කියුවේ රාගයක් නැතුව දේශයක් නැතුව මෝහයක් නැතුවයි ඕක කරන්න ඕනේ. පත්‍ය සංවරය කොහොමද කරන්න ඕනේ? රාගයක් නැතුව දේශයක් නැතුව මෝහයක් නැතුව. අපි දැන් මෙන්න මෙහෙම කරන්න ඕනේ. දැන් අලුත් කෙනෙක් නම් හොඳට අහගන්න ඕනේ. අලුත් කියන්නේ තේරුම් නැති අය ඔක්කොම අලුත් තමයි. ඒකයි මං අලුත් කියන්නේ එහෙම. අවුරුදු ගාණක් ගිය එකට පරණ කියන්නේත් නැහැ. ඉස්සෙල්ලාම ආව කියලා අලුත් කියන්නේත් නැහැ. තේරුම් නැති ඔක්කොම අලුත්. හරිනේ එතකොට දැන් ඔබ තේරුම් ගන්න ඕනි බත්පිඟාන අතට ගත්තාම ඔබ දැන් කරන්න යන්නේ මේ වෙලාවේ නිවන් දකින්න. ඔකටද මේ බත්ටි ගෝණි වෙන්නේ? කූඩුව පවත්තගෙන යන්න ආනපාන කරන්න තා පොඩ්ඩකින් මියන්න පුළුවන්. තා පොඩ්ඩකින් මියන්න පුළුවන් නේ. ඔබ හිතන් හිටියට හෙට නෙමෙයි මම තව අවුරුදු පහකින් මැරෙන්නේ කියලා. ඈ එතකොට මේ බත්
Tika ganne mokotada da kiyana ekoma therum ganne epai issella. Hetuwaka palayak hatiyata dan bat tikak labila tiyena. Mokotada labila tiyenne? Kooduwa pawaththagena yanda. Ehenam kooduwa pawaththagena yanawa kiyanne kooduwat bat tika wagema pariharane karanna neda oni. Bat tika pariharane karanawa wagema kooduwe kooduwat pariharane karanna oni. Sita pariharane karanna oni. Ehat පරිහරණය කරන්න ඕනි කනත් දිවත් නාසයත් පරිහරණය කරන්න. ඕව හිතන්නේ නැහැ ඔයගොල්ලෝ. එතකොට මේ පරිහරණය කරනාට පමණයි අයිතිකාරයේ සන්තකයේ අයිතිය තියාගන්න නෙමෙයි. එතකොට දැන් මේ බට්ටික ගත්ත ගමන් ඔබේ තුන් පාදාගෙන දැන් කලබල නම් හිත මොකද කරන්න ඕනි? මේ ආහාරය සකස් කරන්න උදව් වෙච්ච උපකාර සියලු දෙනාට යහපතක්ම වේ. Wah, setak mau bawa, sahaniak mau bawa, shantiak mau bawa, itu loh. Ani ini pasti obat terunggan, no, dengan uang kagak ane kalau beli nam. Uang mana wadai ad, meron meriding gila kanan makati. Ini tapper itu, tapper dekat minari itu usan deh baru kagak ane ama aru kamam mekian. Adiwasan apa hata bagaran ada ane. Itu kita kehinda, hamdurur tema, sielu, sieta anu nama yang dasar mana meyakme ini dia mana. Itu orang terunggal noni, mana me ahari oni menne, dengar a ahari unar thunsi tepahda ganu di den danuan, ini passe hitenwa, meha sambandwech sielu dina atak, sielu dina agem pimbala apurutuye no sielu dina atak kian khat adem ya piketi me kian, ara bija hoyagen goviten kerala goviten ente udau kerala saatu kerala aswen nilagen ප්‍රවාහණය කරලා ආහාරයක් හැටියට සකස් කරලා තමන්ගේ අතට පත් වෙන අවස්ථාව දක්වාම විශාල පිරිසක් අන්නයට තමයි කියන්නේ මේහා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටත් සියලු දෙනාගෙන් පින් බලාපොරොත්තු වෙන දැන් තුන්සිත පහදාගෙන මේ කියන්නේ ඇයි මේ කියන්නේ මේ වෙලාවෙම සියලු ණය ගනුදෙනු වලින් මිදී නිදහස් වීමේ චේතනාව යෝ ධම්මෝ යෝ විනයෝ සුභාසිතබ්බෝ කිව්වේ ඒකයි අන්නේම ණයෙන් මිදී නිදහස් වීමේ චේතනාවෙන් මෙන්න මෙහෙම කැපකොට මේ සියලු සත්‍යයන්ට කැපකොට මේ පින අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා ඇයි කැපකොට පවරන්නේ ණයෙන් මිදෙන්න අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා සංසාර දුකින් මිදී නිදහස් වන්නටම මේ පින උපකාර වේවා දැන් දැන් ඔන්න බට්ටික ගන්න යන්නේ බට්ටික ඕනි වෙන්නේ කාටද දැන් ඔබටද ඔළුව හෙල්ලුවට හරියට තේරුම් ගන්න ඕනේ මේ බඹයප්පමන කේසාන්තයේ සිට පාදාන්තයේ දක්වා කූඩුව පවත්වාගෙන යන්නටයි කවුද පවත්වාගෙන යන්නේ ඔබද ඔය කූඩුවේ ඉන්නවා ගණන් කරන්න බැරි තරම් සත්තු දැන් මැරුණාම පණුව ගහන්නේ කොහෙන්වත් ඇවිල්ලාද ඔය කූඩුවේ ඉන්නවා ගණන් කරන්න බැරි තරම් සත්තු ප්‍රමාණයක්. දැන් පසේ ඉන්නේ ගැඩවිලෝ පස සාරවත් කරන ඔය කූඩුව පවත්වාගෙන යන්නත් ඒගොල්ලෝ උදව් කරනවා. ඔය ආහාර දෙන්න ඕනේ. ඔය බම්බයක් පමණ ඉන්නා වූ ඒ සියලු සත්වයන්ටත් මේ ආහාර සඳහාම උපකාර වේවා කියලායි. දැන් අයිතියේ තියාගන්නේ තමන් ලැබූ ලාභයක්සේ නෙමෙයි ආහාර ගන්න. තමන් ලැබූ අලාභයක්සේ නෙමෙයි ආහාර ගන්න. පරිහරණය කරන්න ඔය විදිහටයි තේරුම් ගන්න ඕනේ. ඔන්න ප්‍රත්‍ය සංවරයි. ඒක සීලය ලය ගිනි ගන්න. මේ ස්වාමීන් වහන්සේ දැන් අර මේ 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 යමෙකුට බැරි දාර මේ මැණික් මැණික් උදාහරණේ කිව්ව කාරණේට අදාළව ඔය ප්‍රත්‍ය සංවර සීලය කරලා ඒ වගේ දෙයක් කරන්න බැරිද? මොනවද කරන්නේ? ඒ කියන්නේ දැන් මේ මැනික දැක්කේ එක්කෙනාට පුළුවන් බැරිද ප්‍රත්‍ය සංවර සීලය කරලා ඒක දැන් මට දැනගන්න ඕනේ ප්‍රත්‍ය සංවර සීලය කිරීමකින් කියන්නේ තොරව යමක් නැහැ ඒක උදාහන්නේ. ප්‍රත්‍ය සංවර සීලය භාවිතා කළ කරන්නේ නැතුව යමක් භාවිත මේ පරිහරණය කර හැකි අවස්ථාවක් තියෙනවද? අපි හිතමු ඔබ වැසි ඔබේ බාත්รูම් එක තියෙනවනේ ඈ ඔබේ බාත්รูම් එක තියෙනවා ඔය බාත්รูම් එකට
ඔබේ පළවෙනි පාරට ඇතුල් වෙනකොට පළවෙනි පාරට ඇතුල් වෙනකොට අන්න අර උදව් කළ උපකාර කර සියලු දෙනාට කැපකොට පින් දීලා පින් පවරලා ඔබ ඇතුල් වෙලා එක පිරිසිදුර ගියොත් ආයි ජීවිතේටම කරන්න ඕනේ අලුත් දෙයකට විතරයි මේක කරන්න තියෙන්නේ ඒකයි ඔබට තියෙන ප්‍රශ්නේ මොකද්ද අලුතින් පරිහරණය කරන දෙයකට විතරයි උතන්නේ ප්‍රශ්නේ තිබ්බි නැත්තම් හැන් පුටුවක් ගන්නකොට හැමදාම පුටුවට කරන්න ඕනි කියලා නියමයක් නෑ ඔබ ණයෙ මිදිලානේ කරන්නේ ආහාර හාල් කරන්නේ හාල් තම්බන්නේ අලුතින්නේ ඒක කී දෙනෙක් සම්බන්ධ වෙනවද අරක ඉවරයි ඒක බලන්න අලුතින්ද ඔබ ගන්න කියලා ඒක කරලා ඔබ දැන් ඔබ තනියෙන් ජීවත් වෙනවා නම් අපි හිතමු ෆිල්ටරයක් තියෙනවා දැන් අර බෝතලේ හලපු එකක් මෙහෙම අරගෙන කියන්නකෝ එකක් තියෙනවා ඉතින් පළවෙනි වරට කරාම ඇති ඇයි ඔබ එතන ඉන්නේ ඔක්කොටම ඒක මෙයා කරලා ඉතින් හැබැයි මේක පුරුද්දක් ඇති කරගත්තාම නිකම්ම වෙනවා මේක නිකම්ම වෙනවා. ඇයි ඒක නිකුරුද්ද දෙන්නේ? ආනපාන සතියත් තරහක් එනකොටම නිකම්ම ගන්නවා. නිකම්ම කියන්නේ ඉතින් දැනගෙනමයි ගන්නෙ. අරහතුන් වහන්සේ විතරයි අර විදිහට කරන්නේ. අසරා ස්වාමීන් වහන්සේ අපි හිතමු දැන් අපි මේකේ හදාගෙන අපි පරිහරණය කරනවානේ. ඔව්. දැන් අපි ඒ දවස්වල ඔක දැනගෙන හිටියේ නැහැනේ අපි ප්‍රත්‍ය සංවරය කරන්න. ඔව්. එතකොට දැන් දැනගත්තට පස්සේ කරන්න පුළුවන්. පුළුවන්නේ. කොහොමද කරන්නේ? මගේ සිතින් ක්‍රියාවෙන් වචනයෙන් යන තුන්දොරින් අවඩක් ඉන්දියක් හිංසාවක් වෙන්න ඇති මම මේක පරිහරණය කළා මේ ඉස්සෙල්ලා මේක දන්නේ නැහැ සත්වා කමාව ලැබේවා කමාව ලැබේවා මේ උපකාර කර උදව් කළ සියලු දෙනාට යහපතක්ම වේවා සුතක්ම වේවා සාහනයක්ම වේවා ශාන්තියක්ම වේවා කැපකොට මේ පින් සියලු සත්වයන්ටම අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා සංසාර දුකින් අත මිදීමටම මේ පුණ්‍ය ශක්තියත් කුසල් බලයත් උපකාර වේවා ඊට පස්සේ ආයෝන්නම් පරිහරණය කරනකොට එකපාරක් ඕනිනම් අර මේ හදපු කරපු වවපු මේ ඔක්කොටම කැපකොට මේ භූමිය තුල තියෙන ආව සියලුම සිව්පසේම මේ භූමිය එකින් එකට කරන්න ඕනේ මේ භූමිය තුල තියෙන ආව සියලු සිව්පසයන් දැන් අපි ඇතුල් වෙන්නේ තේමනේ මේකට අලුතින් ඇතුල් වෙන්නේ ඈ ඔක්කොටම කරන්න ඕනේ ඈ මේ සිව්පසේම සපු සියලු දෙනාටත් ඒ සියලු දෙනාගෙන් පින් බලාපොරොත්තු වෙන අර විදිහටම කරනවා කැපකොට අනුමෝදන් කරමි අනුම හැබැයි තුන් සිත පාදාගෙන ඒක තමයි මූලිකම මට නිතරම කේන්ති යනවා. එතකොට මම සමහරක් වෙලාවට මෙච්චිත වඩලා ඒක නවත්ත ගන්නවා. නමුත් සමහරක් වෙලාවට වෙලා ඉවරයි ඒක මෙහෙම කරනකොට වෙලා ඉවරයි දැන් කරගන්න දෙයක් නැහැ. දැන් මොකද මං කරන්නේ? ඉතින් ඔබට වෙච්ච ලාභයකුත් නෙමෙයි අලාභයකුත් නෙමෙයි. ඔබද කේන්ති කියන්නේ? නමුත් ඒක කා ඔබද? පුරුද්දක්ද ඒකේ කර්මයේ උරුම වෙනවනේ කර්මයේ වුණාට පස්සේ ආය ඇතුල්වවත් හදන්න බෑනේ හැබැයි පුළුවන් දැන් ඔතන බීජය භව නිරෝධෝ ජාති නිරෝධෝ කරන්න පුළුවන් කොහොමද භව නිරෝධෝ ජාති නිරෝධෝ කරන්නේ බීජ සකස් වෙච්ච එක නැවත අනුසය හැටියට උපදිනවා අර වෙච්ච අලාභය දැන් ඒවනි උපදින්නේ දැන් ඔබ හැමුණොත් එහෙම නිදාගන්න වෙන්නේ දැන් ওই රාගදේශ මොහගෙන්නේ මොනවද ඔක්කොම අතීතේදී සකස් කරගත්ත දේ. දැන් අලුතින් සකස් කරගත්ත දේ අතීතයට ගියා. ඒක මම කොට ගන්නට සුදුසු නොවන්නේ. මගේ කොට ගන්නට සුදුසු සමුදය ධම්මාවා වය ධම්මාවා ඔය උදේවැය ඥානෙ ගන්න කිව්වේ එකක්. ඔය එකක්වත් ඔබට වෙච්ච දෙයක් නොවන බව තේරුම් ගන්න ඕනි පුරුද්දක්. ඔබ කරන්නේ මට වෙච්ච අලාභයක්සේ. මට නිවන්න තමයි බලන්නකෝ මම මේක කරගත්තා කියලා. එහෙම ගන්නෑ. ඔය එකක්වත් මම ඒකේ පරිහරණය කරන්න කියලා. අර පරිහරණයෙන් එහාට ගියා. අයිතිකාරයෙක් වෙලා මට වෙච්ච අසාධාරණ්‍යයේ රාගයේ බිහි වුණානේ අන දුක් වෙනවා. ඒ දුක් වෙන්නේ තායි කවුද? ආයිත් අලුතින් අපේ හදනවා කියලා දන්නේ. ආයිත් එතකොට අලුතින් හදනවා. ආයිත් අලුතින් ආයිත් අර වෙච්ච එකට වඩා තව එකක් හදනවා. වෙච්ච එක තව දුක් වෙනවා. අර වෙච්ච එකට අමතරව තව තවත් අලුතෙන් උපදිනවා. එතකොට සමිඥාස මේ ගති පුරුද්ද නැති කරගන්නේ කොහොමද? ඒක තමයි විපරිණාමයේ දකින්නේ. ගති පුරුද්ද විපරිණාමයට වනවා කියලා ඔය සත්‍ය වශයෙන් දන්නවනම් ඇයි ඇලෙන්නේ?
ඒක නිච්චසේ ගන්න බෑ අනිච්ච. සුඛසේ ගන්න බෑ දුක්ඛ. ඉතින් ගති පුරුද්ද ඔබ නොවනව බව තේරුම් ගන්න. ඒක උපදිනවනේ. දැන් මේක සතර කමටහන් වඩන්න පුරුද්දක් ඇති කරගන්න. සල්ලියක් නෑනේ. නෑ නෑනේ. ඒක තමයි. අතේ තියෙන සාක්කුවේ තියෙන කීයක්වත් යනවද? නෑ. එහෙනම් මේ මනස මෙහෙවඩ විතරයි තියෙන්නේ. ඔව් ගොඩාක් වෙලාවට කනවත් කන වෙලාවට බට්ටිකවත් අහිමි වෙයිද? නෑ. ඒත් නෑනේ. නෑ. එහෙනම් මේක පොඩ්ඩක් මෙනෙහි කරන්න. මේකේ සත්‍යතාව. මේකේ විපරිණාමය. හොඳට තේරුම් ගන්න පුරුද්දක් ඇති කරගන්න. කොහොමද? දැන් එකපාරටම කුබෝටාවක් ස්ටාර්ට් කරන්න බෑනේ. මොකද කරන්න ඕනේ? අතුරුද ගන්න. අතුරුද මම ස්ටාර්ට් වෙනවා? නෑ කරකවන්න ඕනේ. ඈ තෙල් තියෙන්න ඕනේ ගොඩක් දේවල් තියෙන්න ඕනේ ස්ටාර්ට් අපි තෙල් ඔක්කොම තියෙනවා අර කරකෝන එකක් තියෙන කිමුකු කුබෝටාව කරකෝන එකක් නේද කුබෝටාව කියන්නේ දැන් ස්විච් එකක් තියෙනවද හැන්ඩල් එකක් දාන්න දෙපේ ඔය හැන්ඩල් එකෙන් පොඩි තල්ලුවක් දෙන්න ඕනේ නේද මේකටත් පොඩි තල්ලුවක් දෙන්න ඕනේ ඊට පස්සේ කරගෙනව සතර ගමනක් වඩන්න පුරුදු වෙන්න ඕනේ බයිසිකලේ පැඩල් ගහගෙන යනවා වගේ දැන් මේක පොඩි තල්ලුවක් දෙන්න ඕනේ පොඩි උත්සාහයක් දරලා බලන්න ඕනේ ස්ටාර්ට් වෙනවද කියලා අනේ මේක කරකෙන්නේ නැහැ කියලා නිකහයිට කුබෝටාව යන්න බෑනේ නෑ නෑ එහෙම කරන්නේ නැහැ කරනවමයි ඔව් කරනවමයි නමුත් හිටපු ගමන් අරකට සිද්ධ වෙනවා ඒක තමයි හිටපු ගමන් ස්ටාර්ට් කරගන්න බැරි වෙනවා ඒකට දුක් වෙන්න එපා ඔබට වෙච්ච අලාභයක් නෙවෙයි ඔබට වෙච්ච අලාභයක් සේ ගන්න එපා එහෙම තමයි ඈ අලියාවේ නැගිටින්න එදුවට වැටෙන්නේ ආයි නැගිටින්නේ නැද්ද ආයි නැගිටින්නේ ඒක තමයි කිව්වේ මේ ධර්මස්කන්ධය දරා ගන්න අර කකුල් හතර වගේ වෙන්න ඕනේ කොහොම හරි කෙලින් අතට. වැටුණා සෝ. කිසිම දෙයක් ඔබට වෙච්ච අලාභයක් සේ ගන්න එපා. ඒ විඥානයේ විසින් ඔබව ආයිත් වට කරලා කොටු කරලා වැට බැඳලා යන්නේ. මේක පරිහරණය කරන්න ඕනේ දෙයක් මිසක් ඇහැ පරිහරණය කරන්න, චිත්ත පරිහරණය කරන්න, ඇහැ කන දිව නාසය කාය මන පරිහරණය කරන්න. අයිතිකාරයක් වෙන්න හදන අර වරද පුරුද්ද ඝාතනය කරන්න. අලාභයක් වෙන්නේ නැහැ ජීවත් වෙන්න බැරි වෙන්නේ. තම තමන්ගේ ප්‍රශ්න අහලා විසඳ ගන්න නැති වුණොත් ඔබම ආයි කවදා හරි තමයි අහන්නේ. එතකොට ජීවත් වෙලා හිටියොත් හරි. ඔව් මං කියන්නම් දුක්ඛං කියන්නේ සුඛ නැහැ දුක්ඛ කොහොමද දැන් දුක හදන්න හේතුවක් වෙනවා තණ්හා දෝස භය මෝහ හරිනේ ඒක පුරුද්දක් දැන් ඕක ආදීනව තේරුම් ගන්නවා හේතුඵල ධර්මත බහාගලපල ණයවිනියට සඳහා බලලා කොහොමද මේ මටත් අන් අයටත් යහපතක්ද අයහපතයි හරි මේන මෙත්තං කරුණම් මුදිතං උපේක්ඛං සිතුවිල්ල පැවැත්වුවොත් මටත් අන් අයටත් පරිසරයටත් යහපතක්ද අයහපතක්ද කියලා මෙනෙහි කිරීම දුක්ඛං මොකද්ද එතකොට සතර කමටහන් වඩන්න ඕනේ ඔතෙන්ට එහෙම මෙනෙහි කරලා එතෙන්ට සතර කමටහන් වඩනවා නම් දුක හදන්න ආපු හේතුව කපල යනවා ඒකයි දුක්ඛං සුඛ නැහැ දුක්ඛං ආදීනව තේරුම් ගන්නවා මොකද්ද දුක්ඛං කියන්නේ ආදීනව තේරුම් ගන්නවා මෙහෙම වුණොත් මෙහෙම වෙනවා එතකොට දුක කියන ඵලය හැදෙනවද නැහැ කපල යනවා දුක කිව්වොත් ඵලය දුක්ඛං කිව්වොත් ඒකට හදන් වෙන හේතු වලින් මිදී නිදහස් වර්තමාන මොහොතේ මෝහය අඳුර ගන්න බැරි මෝහය අඳුර ගන්න බැරි තේරෙන්නේ නැත්නම් තේරෙන්නේ නැති හිතුව මං කියන්න ඔන්න දැන් මහත්යට දෙනවා පිටි ටික දැන් පිටි කියන්නේ මොනවද පටුගේ අපතේ ජෝවාද හැතරම දකින්න ඕනේ දැන් ඔය හැම එකේම ඔය මාස් එකත් ඔක්කොම දැන් දකින්න පුරුදු වෙන්න ඕනේ. ඔය පිටි ටික දුන්නාම දැන් මහත්යගේ කෑම මේසයක් තියෙනවනේ. උයන්න පුළුවන්ද මහත්යත්? පුළුවන්. ආ පිට්ටු හදනවා. ඉන්දියාප් හදනවා. රොටි හදනවා. මොනවා හරි තව මොනවා කෑම මේස පිරෙන්න හදනවා. හරිනේ? දැන් ඔතනින් මහත්යා කිව්වොත් එහෙම මම පිට්ටු කන්නේ නැහැ රොටි කන්නේ කියලා. ඒක කමක් නෑ.
හැබැයි අර පිට්ටු වලට ඇලුනොත් රොටි වලට ගැටුනොත් අන්න ඒක හොඳ නැහැ. පිට්ටු වලට ඇලුනොත් රොටි වලට ගැටුනොත් සංචේතනා සම්පස්ස සංකාර කරලා ඒක තමයි මෝහය. ඇයි පඨවි ආපෝ තේජෝ වායෝ දෙකේම තියෙන්නේ? මොකද දෙකේම තියෙන්නේ? පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා. හැබැයි දැන් පිට්ටු කන්න කැමති වෙච්ච කෙනා රොටි නොකා හිටියට කමක් නැහැ. හැබැයි රෝන් දෙක ගන්න කියොත් මැන්නලා අරකට වඩා මේක හොඳ වූ මේකට වඩා ඒක හොඳ වූ ආන් ඒක මෝහය. ඇයි මෝහය කිව්වේ? දෙක අතර පඨවි ආපෝ තේජෝ දෙක අතර ඔබ සිතින් සංහදාගෙන දෙකටම සංසන්දනය කරනවා. දැන් තේරුණා. එහෙනම් අකමැත්තේ නෙමෙයි වැරද්ද, කැමැත්තේ නෙමෙයි වැරද්ද, කැමැත්ත අකමැත්ත අතර රෝධ ගැහිමයි වැරද්ද. ඒකයි මෝහය. සංසන්දනය. ඈ සංසන්දනය. සංසන්දනය කරන්න සංචේතන කරන්න ඕනි, සම්පස්ස වෙන්න ඕනි, සංඛාර කරන්න ඕනි. දැන් උදාහරණයක් කියමු. අපි හිතමු මහත්යාගේ ඇඟ උණුසුම්. ඔයාට බෙදෙනවා කවුරු හරි මුරුංග ගෙනල්ලා. දැන් මුරුංග උෂ්ණයි. මටත් එහෙම බෙදෙනවා. හරි? මුරුංග උෂ්ණයි. හැබැයි අර බෙදනකොට මුරුංග එපා කියන්න එපා. මුරුංග දකිනකොට ඔබේ දේශයක් වෙනවා නම් මොකද කරන්න ඕනේ? බෙදන්න යනකොට මෙත්තානුසතිය මරණානුසතිය වඩන්න ඕනේ. මුරුංගා වලට ඔබ කැමැත්තක් ආවොත්, ආ කැමැත්තක් ඉන්නේ දැන් උෂ්ණයිනේ. එතකොට මේ දැන් මෙන්න මේ එන සිත මරන්න ඕනි. අර බෙදුවට පස්සේ ඒක නොකන්න ඕනි. දැන් බෙදෙන එක නෙවෙයි ප්‍රශ්නේ, කන එකයි ප්‍රශ්නේ. ඒ වුණාට පුතජන කෙනෙක් මොකද කරන්නේ? දකින්නකොටම වේගයක් එනවා. ඊ වේගය තමයි මරන්න ඕනි. නේද මුරුංග බෙදෙන එකත් නෑ. මුරුංග කෑවොත් හේතුඵලය දැකලා නොකා ඉන්න එක වෙනම දෙයක්. ඒකට රාගය, ද්වේෂයක්, මෝහයක් ඇති කරගත්තොත් බුදුහාමුදුරුවොත් පිණ්ඩපාත වඩිනකොට ඒ දවස්වල අර මස්වැදි ගම්මානවල අර මස්වැද්දෝ ඇවිල්ලා මස් බෙදුවා. බුදුහාමුදුරුව පාත්‍රයට පිළිගත්තා. හැබැයි වැළඳුවද? අර මුරුංග වගේ වැළඳුවි. අපේ ස්වාමීන් වහන්සේලා ඕක හිතන් ඉන්නේ, ආ බුදුහාමුදුරුවොත් වැළඳුවා අපිත් දෙනවා කියලා මරමරා කනවා. දැන් කරන්නේ මොකද්ද? සත්තු මරමරා කන්නේ නිකන් නෙමෙයි. ඒකයි මේකේ අන්ධභාවය කියන්නේ. මේක තියෙන්නේ මේ මනසින් තේරුම් ගැනීමක්. ඥාතින් මරමරා කනවා කියලා දන්නේ නේ. අර තෝදේ සිතානෝ කියන්නේ බල්ල. දැන් තෝදේ සිතානෝ කියන්නේ ගෙදර හිටිය තාත්තා. එහෙම නැත්නම් ස්වාමි පුරුෂයා. ඉතින් තෝදේ සිතානෝ මිය පරලව ගිහිල්ලා තමන්ගේ ගෙදරම බැල්ලියගේ බඩේ ඉපදුනා කියලා විතරයි දන්නේ. ලොකු මවක පරාසය දන්නේ නැහැ මේ අහන අය. කොහොමද පරාසය? දැන් මනුස්ස චෙක් වෙලා හිටපු කෙනෙක් බල්ලෙක් වෙන්න පුළුවන් නම්, කුකුලෙක් වෙන්නත් පුළුවන්, මාළුවෙක් වෙන්නත් පුළුවන්, කරෝලෙක් වෙන්නත් පුළුවන්, ඕනම සත්ෙක් වෙන්න පුළුවන්, මදුරෙක් වෙන්නත් පුළුවන්, ඕනම කෙනෙක් වෙන්නත් පුළුවන්. හැබැයි මේක දන්නේ නැති අය මොකද කරන්නේ? අර ඥාතීන් වෙලා ඉපදිලා ඉන්න අයගේ මස්ම ගන්නවද නැද්ද? ගන්නවා. තමන්ගේ දුව වෙන්න පුළුවන්, බිරිඳ වෙන්න පුළුවන්, ස්වාමි පුරුෂයා වෙන්න පුළුවන්. දැන් තෝදෙය සිතානෝ මේ මිය පරලව ගිහිල්ලා තමන්ගේ ගෙදරම ඉන්නවා කියලා දැන් දරුවෝ දන්නවද? කාට වගේද සලකන්නේ දැන්? තාත්තට. ඒක තමයි නොදැන තමයි එනම් මස් කන්නේ, මාළු කන්නේ. බරපතලකම තමන්ටම තමයි ගෙවන්න වෙන්නේ. අන්න ඒ වගේ හේතුඵල ධහමට බහා ගලපලා ණය විනියට සදා බලන්න පුළුවන් ඉන්නේ බණ අහලා තේරුම් ගත්තොත් පමණයි. බණ අහලා තේරුම් ගත්තේ නැති වුණොත් අර එන ආස්වාදයේ පස්සේ රෝන් දෙ ගහලා සංසන්දනය කරලා අර දැන් ડોක්ටර් කියනවනේ මස් කණ්ඩෝනි, කරවල කණ්ඩෝනි, ඒකනේ ශක්තියක් ඇති වෙන්නේ, නොකා ඉන්න එපා. ආ දොස්තර මහත්තයා කිව්වනේ කණ්ඩ කියලා. අන්න ඒ පිට දාලත් විඤ්ඤාණය මොකද කරන්නේ? හවු හවු ගාලා දෙන වගේම. දැන් මොකද වෙන්නේ මේ අර ආදීනව? ආදීනව උරුම වෙනවා. ડોක්ටර් සංසාර රෝගෙන් පෙළෙනගෙන ඉන්නේ. ડોක්ටර් දන්නෙත් නේ. ડોක්ටර් කියන්නේ විශේෂඥයා කියන්නේ, නීතිඥයා කියන්නේ, ජනාධිපති කියන්නේ, පන්සලේ හාමුදුරුවෝ කියන්නේ සංසාර රෝගයෙන් පෙළෙන අය. හැබැයි සංසාර රෝගයෙන් පෙළෙන දෙනකොටම සතරකමට ආව වැඩුවොත් සංසාර රෝගයෙන් මිදෙන්නට පුළුවන්.
එහෙනම් මාතේ මොකද්ද මොහේ කිව්වේ? මෙන්න මේ යථාර්ථයේ සංසන්දනේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියලා නොදන්නාකම ඒක විපරිණාමයට පත් වෙනා වූ බව කියලා නොදන්නාකම හින්දා සමුදයංච අත්ංගමංච අසාදංච ආදීනමංච දන්නේ නැහැ. නිස්සරණං වෙන්න බෑ එතකොට. එතකොට යථා භූතං නප්පජානා. එහෙනම් පිටි වලින් අර කෑම හදලා තිබ්බහම මොකද්ද ඔය ඔක්කොම මොකද්ද? කෑම ටික මොකද්ද ඔක්කොම? පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ. දැන් මගුල් ගෙදර ගියාම ඔන්න ඔබ තමයි හම්බ වෙන්නේ. කෑම අරු පහේ හෝටලෙට ගියා මගුල් ගෙදරට ගියා තමන්ගේ ගෙදර වුණත් පැල්පතේ වුණත් යවහාලේ බත් වුණත් මොනවද? පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රසෝ ජා කියලා යථා භූත ඥානයක් එතෙන් ඇති කරගත්තේ නැති වුණොත් මොකද වෙන්නේ? උගුලේ කටලෙනවා. අර කටුවත් එක්කමයි යමගින්නේ. මාළුවට දැම්මාම මාළුවට පුළුවන් කටුව ගිලින්න නැතුවම කන්න. ඒකයි ඔබත් ඔය තියෙන විඥාණයෙන් හදපු සියලු දේ පරිහරණය කරන්න කටුව ගිලින්න එපා. දැන් විඥාණයෙන් හදපුවා තමයි ඔය ඔක්කොම ඔබ පරිහරණය කරන්න ඉන්නේ. දැන් බුදුහාමුදුරුවෝ ඒව තමයි පරිහරණය කළේ. හැබැයි කටුව ගිලින්නේ නැහැ. කටුව පූර්ණ වශයෙන්ම නිදි. කටුව වැටෙනවා උපාදානය කරගන්නේ නැහැ. කොහොමද කටුව වැටෙනවා කිව්වේ? ඇහැ කන දිව නාසය කාය මන ඕක තමයි උගුල ඔබට. ඔබ අමාරුයි දාන්න උගුල මොකද්ද? ඇහැ කන දිව උගුල. ඔබ ඒක දන්නේ නැහැ. ඕකෙන් ගත්ත දේවල් තමයි උපාදානය කරගෙන. ආදීනව පළවිපාක තේරෙන්නේ ආස්වාදයේ වින්දෙන් පස්සේනේ. අයියේ විපරිණාමය දන්නේ ටිකක්. මොකක්ද හේතුව? ඇහෙන් දකින රූපය තුල උපදින්නා වූ ආස්වාදය ඒක පරණ පුරුද්දක්. දැන් අලුතෙන් පුරුද්දක් ඇති කරගන්න එක ඇයි? දැන් ධර්මයේ තේරුම් ගත්ත කෙනෙක් තුලත් පරණ ආස්වාදය මතුවෙන්නට පුළුවන්. පරණ ආස්වාදය මතුවෙන්නට පුළුවන්. මේ පරණ ආස්වාදය මතුවීම නෙමෙයි වැරද්ද. මේක උපාදානයේ නැවතත් අලුතින් කරගන්න තේරුම් අරගත්තේ නෑ විපරිණාමය. මේ ඇහි විපරිණාමය රූපේ විපරිණාමය, කනේ විපරිණාමය, ශබ්දේ විපරිණාමය, නාසයේ විපරිණාමය, ගන්ධේ විපරිණාමය, දිවේ විපරිණාමය, රසේ විපරිණාමය. මේ වෙනස් වෙන ස්වභාවයේ විපරිණාමය කියන්නේ තමන්ගේ කැමැත්තක් ඇති වුණාම හිතන සිතුවිල්ලෙත් විපරිණාමයක් වෙනවා. මට ඕනි කියලා හිතන සිතුවිල්ල මොකද වෙන්නේ? සිතුවිල්ලක ස්වභාවය විපරිණාමයට පත්. මේ විපරිණාමයේ තේරුම් ගත්තේ නැති හින්දා ලිඳයි හින්ද බෑ. සන්දකින්නේ නේ සන්නැඩියට නෙමෙයි දකින්නේ. ඒක මම කොට දකින්නේ, මගේ කොට දකින්නේ, මගේ වසගිය තියාගන්නට දකින්නේ. එහෙනම් මේ සමුදයංච කිව්වේ මොකද්ද? අමාරහගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න තමයි හම්බ වෙන්නේ. සමුදයංච කියන්නේ දැන් හිතේ සන්නුපදිනවා මෙන්න මේ විපරිණාමය දන්නේ නැති හින්දා. සන්නුපදිනවා විපරිණාමය නොදන්න හින්දා. හැබැයි දැන් විපරිණාමය දැනගෙනත් සම්නුපදින්නට පුළුවන්. විපරිණාමය දැන් තේරුම් ගන්න තියෙනවා. සමුදේ අංච ච කිව්වේ කොහෙද? සිතේ. හැබැයි දැන් අනිච්චං දුක්ඛං විපරිණාම ධර්මතාවය තේරුම් ගන්න ඉන්නවනම් ච නේ. ච වෙන්නේ අත්ංගම නේ, අතුපතු දාලා වැඩෙන්නේ. අසාදං අසාදේනේ හොඳ ගන්නේ හිත. එතකොට ආදීනම ආදීනම උරුම වෙන්නේ නේ. නිස්තර නිස්තර නේ, නිස්තර නම් තර බව හැදෙන්නේ සකස් වෙන්නේ නේ. හිතේ ආව නේද? තේහෙන තේරුම් ගන්න ඕනේ. මේ විපරිණාමය තේරුම් ගත්තොත් කෙනෙක් සමුදේ උපදින්න වේගයක් ආවත් එයා යථා භූතං අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං. දැන් මේ රූපස්කන්ධය කියන එක පඨවි ආපෝ තේජෝ වායෝ. දැන් ඔබ දකින රූප මොනවද ඔක්කොම? පඨවි ආපෝ තේජෝ. මේක යථා භූත ඥානයක් නැත්තම් මොකද වෙන්නේ? ඇලෙනවා, ගැටෙනවා, මනිනවා. යථා භූත ඥානයක් තියෙනවනම් වේගයක් උපදින්නට පුළුවන්. ඒ රූපේ ස්වභාවය අනිච්චං දුක්ඛං. එතකොට රූපය හඳුනා ගන්නවා වේදනස්කන්ධය,
ඒකම සුඛ වේදනාවවත් දුක් වේදනාවවත් අදුක්කම අසුඛ වේදනාවවත් නෙමෙයි වේදනස්කන්ධය කියන්නේ. සංඤස්කන්ධය ඒක මේ සුඛ වේදනාවවත් දුක් වේදනාවවත් අදුක්කම අසුඛ වේදනාවවත් නෙමෙයි සංඤස්කන්ධය කියන්නේ. ඔන්න ඔය දේ සමයෙන්ගේ හිතේ හඳුනා ගන්නකොට ඔබ අර පරණ පුරුදු කරපු සුඛ වේදනාව වේගයක් හැටියට එනවා. පරණ පුරුදු කරපු දුක් වේදනාව වේගයක් හැටියට එනවා. පරණ පුරුදු කරපු අර මැන්න පුරුද්ද වේගයක් හැටියට එනවා. ඕකත් නෙමෙයි වැරද්ද. ඕකට පටිච්ච වුණොත් සං එකතු කරන ස්කන්ධයක් හදනවා හිතේ. සංඛාර ස්කන්ධය. ඕකට පටිච්ච වුණොත් සංචේතනා කරනකොට ඔබේ සිතේ කිලුට්ටක් ගොඩ වෙනවා. ඔන්න දැන් ආයි මුලින් ඉඳලා කියනවා. ආයිත් පාරයි. දැන් රූපය දකිනකොට සිතේ ගොඩ වෙනවා රූපය. ස්කන්ධ කියන එක තේරුම් ගන්න ඕනේ ඉස්සෙල්ලා. මොකද ස්කන්ධ කියන්නේ ගොඩවන්. ස්කන්ධ කියන්නේ මෙන්න මෙහෙම එකක්. දැන් වැලි ගොඩක් ගැහුවත්, හාල් ගොඩක් ගැහුවත් කොහොමද ස්වභාවේ? ඔව්. මොන අතකට හෝ නැගීමක් තියෙනවා. මොන විදියකටෝ බැසීමක් හැදේ වෙනස් වෙන්න පුළුවන්. නැගීමක් තියෙනවා බැසීමක් තියෙනවා. අන්න ඒක ස්කන්ධ කියන්නේ. ස්කන්ධ කියන්නේ මොකද්ද? ඒකට කිව්වා උපාදෝපි වයෝපි කියලා. ඔය ස්වභාවයට මොකද්ද කියන්නේ? උපාදෝපි සිතේ ගොඩ වෙනවා රූපය වැය වෙනවා. සිතේ හඳුනා ගන්නවා ගොඩ වෙනවා වැය වෙනවා. සිතේ සංඥාව ගොඩ වෙනවා වැය වෙනවා. දැන් තේරෙනවද? ඕක සබ්බචිත්ත සාධාරණයි හැමෝටම. ආරණ වාසයේ කෙනෙකුට පෘථජන කෙනෙකුට ওই රූපය හඳුනා ගන්නවා. රූපය හඳුනා ගන්නවා. හැබැයි පෘථජන කෙනෙක් මොකද කරන්නේ? අර තාම සෝතාපන්න ඵලයට පත් වෙලා ඉන්නවා කියමුකෝ කවුරු හරි. සෝතාපන්න ඵලයට පත් වෙච්ච කෙනෙක්ගේ හිතේ උනත් ඕක දැන් උපදිනවා. මොකද්ද? සුඛ වේදනා ස්කන්ධය උපදින්නට පුළුවන්. දුක් වේදනා ස්කන්ධය උපදින්නට එන්නට පුළුවන්. අදුක්කම අසුක වේදනා ස්කන්ධය උපදින්නට එන්නට පුළුවන් වේගයක් සිටී. මොකක්ද එන්නේ? වේගයක්. ඒක සංචේතනා කරන්න ගියොත් සංඛාර කරනවා. සංචේතනා රෝල් දෙක ගන්න ගියොත් මොකද වෙන්නේ? සංඛාර ස්කන්ධයක් සිටේ ගොඩ වෙනවා කිලුටු වෙලා. සුඛ වේදනා ස්කන්ධයක් හැටියට සංඛාර ස්කන්ධයක්. දුක් වේදනා හැටියට සංඛාර ස්කන්ධයක්. අදුක්කම අසුක වේදනාවක් හැටියට සංඛාර ස්කන්ධයක් සිතේ ගොඩ වෙන්නේ කොහෙද ගොඩ වෙන්නේ මේ ඔක්කොම එකටමයි සිද්ධ වෙන්නේ රූප ස්කන්ධේ වේදනා ස්කන්ධේ සංඤ්ඤ ස්කන්ධේ සංඛාර ස්කන්ධේ වේගයෙන් ඔක්කොම එකටමයි සිද්ධ වෙන්නේ මම මේක තේරුම් කරලා දෙන්න ඕනේ ඉඳයි මෙහෙම කියන්නේ එතකොට මේ සංඛාර ස්කන්ධයක් සංචේතනා සම්පස්ස සංඛාර කරන ස්කන්ධයේ සිටේ උපාදානයක් වෙන හින්දා විඥාන ස්කන්ධයක් විඥාන බීජයක් සකස් වෙනවා විඥාන බීජයක් ඒකයි කිව්වේ පංචස්කන්ධ උපාදානයක් වෙනවා කියන්නේ කොතනදීද උපාදානයක් වෙන්නේ රූප දකින්නකොටද රූපේ හඳුනා ගන්නකොටද අර ඒකට වේගයක් එන වෙලාවට ඒකට පටිච්ච වුණොත් විතරයි ඒකට පටිච්ච වුණොත් විතරයි එහෙම නැතුව මෙහෙම වුණොත් න පටිච්ච රූපේ න පටිච්ච සද්දේ න පටිච්ච ගන්ධේ න පටිච්ච රසේ න පටිච්ච පොට්ටබ්බේ න පටිච්ච ධම්මේ රූපයට බැඳෙන්නේ නැති වුණොත්, ශබ්දයට බැඳෙන්නේ නැති වුණොත්, ගන්ධයට බැඳෙන්නේ නැති වුණොත්, විපරිණාමය තේරුම් ගත්ත හිඳයි බැඳෙන්නේ නැත්තේ. ඇයි මන් ලැබූ ලාභයක්සේ මේන වේගය ගන්නෙත් නැහැ, මන් ලැබූ අලාභයක්සේ ගන්නෙත් නැහැ. මේ වේගය පටිච්ච වීමෙන් ලැබෙනා වූ ආදීනම බරපතලකම තේරුම් ගන්නවා. මේක ඇසුරු නොකළා කියලා මට ජීවත් වෙන්න බෑ කියලා එයා තීරණයක් ගන්නේ නැහැ. ජීවත් වෙන්න පුළුවන්. මේ රාගයේ දේශයේ මොහේ ඇසුරු කලේ නැහැ කියලා පාඩුවක් වෙන්නේ නැහැ. ලාභයක් වෙන්නේ නැහැ. කොහෙදද සිද්දේට? දැන් සල්ලි ගැන නෙමෙයි, දේපල ගැන නෙමෙයි, පටවිය ආපෝතේජෝ වායෝ ගැන නෙමෙයි මේ කියන්නේ. සිතේ ඇති වෙන වර්තමාන මොහොතේ වේගය ගැනයි බුදුහාමුදුරුව කිව්වේ. ඔය මුතුමැණික් සල්ලි හොව ගැන නෙමෙයි කිව්වා පටවිය ආපෝතේජෝ. අපේ අය හිතන් ඉන්නේ ඕ අතහරිනවා. අනේ ඕ අතහරින්න වෙයි. අනේ මේක දත්තරින්න වෙයි. වාහන අතහරින්න වෙයි. දියතරින්ද මේ සිවුරු දාගන්න වෙයි මින් නොදන්නා කමඥානකම එහෙම එකක් ගැන නෙමෙයි බුදුහාඳුරු කිව්වේ මේ රූපං රූපං කිව්වේ රූප නෙමෙයි කිව්වේ ඒකයි මේ රූප කියන්නේ මේ පඨවි ආපෝ තේජෝ ගෙදර තියෙන සියලු දේ රූප රූප හතර මහා භූත හැබැයි රූපං වෙන්නේ හිතේ
රූපස්කන්ධේ වේදනස්කන්ධේ සංඥා සංඥායස්කන්ධේ සංඛාරයස්කන්ධේ අඥාන බවටයි සංඛාර කරන්නේ. එහිඳ බුදුහාමුදුරුවෝ කියව මේ සංඛාරස්කන්ධේ හදන්න එපා. සංඛාර කරන්න වේගයක් වේදනාවක් එනකොට සබ්බේ සංඛාරා අනිච්ඡාති බව තේරුම් ගන්නට. සබ්බේ සංඛාරා දුක්ඛාති බව තේරුම් ගන්න. සබ්බේ සංඛාරා අනත්තාති බව තේරුම් ගන්න. එහෙම තේරුම් ගත්තොත් යදා පඤ්ඤාය පස්සති. එයා ප්‍රඥාවෙන් ඒක තේරුම් ගත්ත අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං යතා භූතං පජානාති. යදා පඤ්ඤාය පස්සති වෙනවා කියන්නේ ඒකයි. අතනින් බින්දති දුක්ඛේ. එතනම නිබ්බින්දං විරජ්ජති. අර නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිස්සග්ග වෙනවා. නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිස්සග්ග වෙනවා අර වේගයට. වේගයේ නිච්චසේ ගන්නේ නැහැ අනිච්ච. නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිස්සග්ගාය. සුඛසේ ගන්නේ නැහැ දුක්ඛං. අර සුකට නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිස්සග්ගාය. අත්සේ ගන්නේ නැහැ වෙනවා කියන උතන. මේ බුද්ධ අනුස්සතිය කියන්නේ අර රාගංශේ පටිගංශේ අවිජ්ජාංශේ උදාදානෙ. බුද්ධ කරමු. අහපු ප්‍රශ්නෙට උත්තර හරියද නේද? කවුද හෙවි ප්‍රශ්නේ? පහදලා දෙන්න පුළුවන්. ඒතර සංඥා වේදහිත පොඩ්ඩක් ඒ සංඥා වේදහිත කියන්නේ ඔයි කී මං කිව්වේ නැති වුණාට. එතකොට එතකොට දැන් මේ සංඥා එනවා යනවා කියන්නේ නියාම ධර්මයක්. ඒක මම කොට ගන්න එපා ඔබ. ඈ පරණ මතකයන් විපරිණාමයටපත් වෙලා ගියේවා. පරණ මතකයන් කියන්නේ මොනවද? විපරිණාමයටපත් වෙලා තරහ කාරයෝ කියයි බැඳිච්ච දේවල් කියයි ඔය ඔක්කොම දැන් හිතේ කොහෙද මතුවෙන්නේ? කොහෙද මතුවෙන්නේ? සිද්දේ මතුවෙන්නේ. එහෙනම් සම්බන්ධයක් වෙන්නේ ඔන්න ඔතනදී. සංවලින් ඒක මතුවෙනකොටම අන්ධ ලෙස බැඳෙනවා. මොකද්ද අන්ධ බව කියන්නේ? විපරිණාමය. අන්ධ බව කියන්නේ මොකද්ද? විපරිණාමය. ඇයි ඔබ තාම හිතන් ඉන්නේ මේ බඹයක් පමණ කූඩුවේ උපාදානය කරගෙන, ඇහැ උපාදානය කරගෙන, මම කොට මගේ කොට මගේ වසඟේ තියාගෙන මේක රූප පඨවි ආපෝ තේජෝ වායෝ. ඔය ඇහැ කන දිව නාසය කාය මන කියන්නේ ඔක්කොම මොනවද? පඨවි ආපෝ තේජෝ වායෝ. උපාදානය කරගෙන හදාගත්ත උපාදානස්කන්ධයක්. පංචස්කන්ධේ උපාදානය කරගත්ත හේතුවට ඵලයක් ඔය සකස් වෙලා තියෙන්නේ. එහෙනම් මේක තේරුම් ගන්න ඕනේ මේ විපරිණාම. මේ මේ දැන් ගහේ මොකද කොහොමද විපරිණාමය වෙන්නේ? බීජයක් පැලවෙනවා, මුලක් එනවා, පොලයක් එනවා, අතුපතු දාලා වැඩෙන ඔන්න විපරිණාමය. ඈ මල් පිපෙනවා, දිඩි හැදෙනවා, කොළ හැදෙනවා. කොළ තියෙන්නේ නැහැ, කොළ වැදාගෙන වැඩෙනවා බිමට. කොළ තියෙනවද ගහයි? ඒකත් විපරිණාමය. ගෙඩි තියෙනවද ගහයි? වැඩෙනවා. මල් තියෙනවද ගහයි? ඔන්න විපරිණාමය. ඕකත් එහෙම තමයි. ඔය බඹයක් වමන කූඩුවත් ඕකමයි. කිසිදු වෙනසක් නැහැ. අර අවිඥානකයි මේකේ සවිඥානකයි. මේකේ විඥාන බීජ හදන්න පුළුවන්. අරකේ ඒකත් බීජ හදන්න පුළුවන්. හැබැයි අවිඥානක. එතනත් බීජ හදනවා. හැබැයි මේකෙන් අරකෙන් සතරපාගත වෙන්නේ නැහැ. දිව්‍ය ලෝකල යන්නේ නැහැ. මේකෙන් අන්න විපාක වෙන්නේ. අරකෙන් කම්ම සකස් වෙන්නේ. ඒකයි සවිඥානක නෙමෙයි අවිඥානක කියන්නේ. කම්ම සකස් වෙන්නේ නැහැ. එහෙනම් දැන් සමුදයංච වෙනකොට හිති. දැන් මොකද්ද තේරුම් ගන්න ඕනි? සංඥාවක්කින්ද ඇතිවෙන්නා වූ වේගයක් මේක. සමුදයංච කිව්වේ මොකද්ද? සං උපදිනවා. උද සං හට ගන්නවා ඉතින්. දැන් මහත්ය මොනවාරි කරගමු. අනේ දැන් මහත්යට කොච්චර කිව්වත් වැඩක් නැහැ. කෑ ගහන එකමයි වැඩි. දැන් කෑ ගහන්නේ මොකෙන්ද කියලා එයා දන්නේ නැහැ නේ, කල්පනා කරන්නේ නැහැ නේ. සංසාර රෝගයක්. මහත්යද කෑ ගහන්නේ එතකොට? මහත්ය කැමති නැහැ සංසාර රෝග හදාගන්න. හැබැයි එයා දන්නේ නැතුව ඒ රෝගේ ක්‍රියාත්මක වෙනවා. එහෙනම් මේ දුක දුක හැටියට තේරුම් ගන්නෙ නැහැ. දුක්ඛේ අඥාන. චතුරාර්ය සත්‍ය ධර්මය දන්නේ නැති එක. ඒ ඇතිවෙන්නා වූ වේගය සංඥා වේදහිත දුකක් හදන්නට එන්නා වූ හේතුවක් හැටියට දකින්නේ නැහැ. දුක්ඛේ අඥාන. ඒක උදා කරගත්තොත්, ඒක පරිහරණය කරොත්, ඒක පටිච්ච කරොත් ඒකින් වෙන ආදීනව දන්නේ
නෑ දුක්ඛ සමුදය අඥාන. ඒක මිදී නිදහස් වෙන මඟ අනුගමනය කරන්න දන්නේ නෑ දුක්ඛ නිරෝධේ අඥාන. දුක්ඛ නිරෝධ ගාමිනී මේ මඟ දිගින් දිගටම පාවිච්චි කරන්න දන්නේ නෑ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදායි අඥානං කියන්නේ ඕකට මහා දෙයක් නෙමෙයි මේ චතුරාර්ය සත්‍ය කියන්නේ. මේ චතුරාර්ය සත්‍ය මහා ලොකු දෙයක් හැටියට අද අහමුදුරුවරු පෙන්නලා දීලා තියෙනවා. එයාලා තේරුම් ගන්න බැරි හින්දා. මහාචාර්යවරු පවා. ඒගොල්ලන්ට තේරුම් ගන්න මහා මේක කවදාවත් කරගන්න බැරි දෙයක් හැටියට තමයි හඳුන්වලා දීලා තියෙන්නේ. ඒ තේරෙන්නේ නැති කම. මේක දෙන්නේ පොඩි දෙයයි තියෙන්නේ. මේ පොඩි දේ තුල මේ දකින්න බෑ මත් වෙනවා සිත. මත් වීමෙන් ඉඳලා මේකට ප්‍රතිකාර කරගන්න බැරි ධර්මතම මත් වෙනවා. මේක එනම් පුහුණුවක් කරන්නට වෙනවා. මේක අභ්‍යාස කරන්නට වෙනවා. මේක නිතරම භාවිතයට ගන්න ඉන්නවා. භාවිතායේ බහුලී කතා. කොහොමද අර සමුදයංච කියලා එන්නේ? ඒක මම කොට ගන්නට බෑ වේගයක්. ඇහෙන් රූප සංඥාව හින්දා දැක්ක හින්දා ඇති කරගත් හැමතිස්සෙම ඇහැට රූප සංඥාවට වේගයක් දෙන්නේ නෑ. හැමතිස්සෙම ඇහෙන් රූප දැක්ක කියලා වේගයක් එන්නේ නෑ. කලාතුරකින්. කලාතුරකින් කිව්වේ මේ ජීවත් වෙන දැන් අද උදේ නැගිට්ටා නම් නැගිට මොහොතේ එන්නත් පුළුවන් හැබැයි. පැයක් ගිහිල්ලා එන්නත් පුළුවන්. ඒක උඩ පැය ඇතුළත නැහෙනේ. එහෙම හැමතිස්සෙම සමුදේ වෙන්නේ නැහැ. හැබැයි එකපාරක් සමුදේ වුණොත් සතියකට ඇති. එකපාරක් සමුදේ වුණොත් සතියකට ඇති. ඒකයි. එහෙනම් මේක තේරුම් ගන්නට ඕනි. මෙන්න මේ සමුදය කියන්නේ සංඥාවක්ින්ද ඇති වෙන වේද හිත. වේගය. සුඛ වේද හිත. දුක් වේදනා වේද හිත. අදුක්කම සුඛ වේදනා වේද හිත. වේගයක් ආවේගයක් වේ මත්තතාවයක් වේගයේ හිඳ මත් වෙලා ආයෙනවා සිටින්. ඒ අර මම කොට මේ තරහ පාවිච්චි කරපු පුරුද්ද. මගේ කොට රාගයේ දේශයේ මෝහයේ පාවිච්චි කරපු පුරුද්දක් කියන්නේ ඔබ නෙමෙයි. දැන් මෙතන කවුරුත් කැමතිද රාගයේ දේශ මොහොතද? කවුරුත් කැමති නෑ. කිසි කෙනෙක් කැමති නෑ. එහෙනම් ඔය උපදින දේ මම කොට ගන්න එපා. ඔක පුරුද්දක්. ඒ පුරුද්ද දැන් නසන්නට ඔබ ඇත්ත තේරුම් ගන්න ඕනේ. ඇත්ත මොකද්ද? ඔය බඹයක් වමන කූඩුව හේතුඵල ධමයක් හැටියට සකස් වෙච්ච දෙයක්. මොකට අයිතිකාරයෙක් වෙන්න බෑ. කාට තරහ යන්න පුළුවන් බුදුහාමුදුරුවෝ තරහ යන්න බෑ. පුළුවන්ද? නෑ. බුදුහාමුදුරුවන්ට පුළුවන්ද වයසට යන එක නවත්තන්න? ඒත් නෑ. මේක නියාම ධර්මයක්. මේක හේතුඵල ධමයක්. එහෙනම් ඔබ එන තරහ මම කොට ගන්න එපා. අර බයින කෙනාවත් තරහ කරේ කොට ගන්න එපා. ලෙඩෙක් නිහා බලන විදියට දැකලා එතෙන්ට මෙත්තානුස්සතිය වඩලා ඔබේ සිතේ එන්නා වූ අර කිලුට අයින් වෙනවා. එතකොට කොහෙද මෙත්තානුස්සතිය වෙන්නේ? කොහෙද කිලුට අයින් වෙන්නේ? රෝගේ කාගෙද අයින් වෙන්නේ? අර බයින කෙනාගෙද? ඒක අපිට කරන්න බෑ. කාගෙවත් මේ ලෙඩවල අපිට අයින් කරන්න බෑ. ඔබ ලෙඩ දාගන්න එපා. ඔක වෛරසයක් වෙනවා එතකොට. මේක තේරුම් ගන්න. මේ සංඥාවක් ඉඳා ඇතිවෙන්නා වූ වේගය වේදනාව ආවේගය සංඥා වේදහිත සංඥා සංඥාවේ නෙමෙයි වැරද්ද. සංඥාවේ අනිච්ච බව තේරුම් ගත්තොත් වේදහිතට මොකද වෙන්නේ? නිච්චසේ පවත්තන්නේ අනිච්චං සුඛසේ පවත්තන්නේ නේ දුක්ඛම් බව තේරුම් ගන්නවා. වසඟේ තියාගන්න බෑ. විපරිණාමයට පත් වෙනවා කියන මේ පරීක්ෂණ නිරීක්ෂණ නිගමන වලට මෙයා ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් මේ ඇහි විපරිණාමයේ ඉස්සලා තේරුම් ගන්න වෙනවා. කනේ විපරිණාමයේ ඉස්සලා තේරුම් ගන්න වෙනවා. නාසයේ දිවේ නාස්ති මේ ඔක්කොගේ විපරිණාමයේ තේරුම් ගත්ත කෙනෙකුට විතරයි අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං වඩන්න පුළුවන්. නැත්නම් හැතර වැඩන්නේ නැහැ නේ වචන ටිකන්නේ. එහෙනම් මේ හැම තිස්සෙම වෙනසක් සිද්ධ වෙන්නේ. දැන් ඔබ මාධ්‍යා බලන් ඉන්නේ කී ඔබට එක දිගට බලන් ඉන්න බෑ. එහෙනම් ඔබ තීරණයක් කරන් තියෙනවා මං එක දිගට ඇහැපිය නොහෙලා බලන් ඉන්නවා කියලා. අර බුදුහාමුදුරුන්ටත් කියලා තිබ්බේ අනිමිස ලෝචන පූජාව කරා කියලා. මොනතරම් ආර්ය උපවාදයක්. ඇස්පිල්ලන් නොගහ පිටියයි කියලා. එහෙම කරන්න බෑ. මේක විඤ්ඤාණයෙන් හදපු කූඩුවක්. ඒක ක්‍රියාත්මක වෙන්නේ දේ නියාම ධර්මයක්. ඒක වෙනස් කරන්න බෑ. ඉතින් ඒක හින්දා හොඳට තේරුම් ගන්න ඕනි. මෙන්න මේ ක්‍රියාදාමය මේක නියාම ධර්මයක්. ඕකේ දැන් පවත්තපු පුරුද්ද නියාම ධර්මයක්. මේ නියාම ධර්මයේ ඔබ දැන් ප්‍රඥාවක් ඇති කරගෙන ප්‍රඥාවෙන් හිතන්න පටන් ගන්න. කූඩුව නෙමෙයි ඔබ කියන්නේ. කූඩුව පරිහරණය කරන්න ප්‍රඥාවක් උපදවා ගන්න. චක්කුං උදපාදි ඥානං උදපාදි වෙන්න ඕනේ. මේ ඥානය උපදවා ගත්තේ නැත්නම් විචා උදපාදි වෙන්න බෑනේ.
ඥානෙ උපදවාගන්න ලෞකික ඥානෙ නෙමෙයි මෙතෙන්ට ඕනේ කටපාඩම් කරලා විභාග ලියපා ඥානයක් නෙමෙයි මෙතෙන්ට ඕනේ මහාචාර්ය වෙච්ච ඥානයක් නෙමෙයි මෙතෙන්ට එන්න ඕනේ මෙතෙන්ට ඕනේ සෝතාවදානී පඤ්ඤා සුතමයේ ඥානං කලින් අහලා තේරුම් ගත්ත ඥානයක් තියෙන්න ඕනේ ඒ ඥානේ භාවිතයට ගන්න ඕනේ ඥානියත් මොකද කරන්න ඕනේ අපි දැන් භාවිතයට ගන්න ඕනේ නේ හැමදේම මොකද්ද කරන්න ඕනේ භාවිතයට ගන්නයි අයිතිකාරයක් හදාගන්නේ විඥානයට ආහාර ගන්නයි අයිතිකාරයක් හදාගන්න හැමදෙස්සෙම විඥානයට ඒකයි උපාදානය කිව්වේ බුදුහාමුදුරුවෝ උපාදානය කිව්වේ අන්නේ විඥානේ ආහාර ගන්න ක්‍රියාවලිය තව විදිහකට උපාදානය හැටියට පෙන්වුවා උපාදානය අර විඥාන ආහාර ගන්න හැටියට පෙන්වුවා ආයිත් මඤ්ඤතාවේ හැටියට නොයෙකුත් ආකාරයට පෙන්වුවා උපාදානය රාග දේශ මොහ හැටියට පෙන්වුවා පංචස්කන්ධ උපාදානයේ හැටියටත් පෙන්වුවා අර චේ ධාතු විභංග හැටියටත් පෙන්වුවා අර පටිච්ච සම්පාද සෝප පරිගති ආයතන සෝප පරිගති ඔක්කොම වෙන්නේ මේ උපාදානය මජ්ජි කියන එක මත්වීම මජ්ජි කියන එක තේරුම් ගනගෙන මජ්ජි වලින් මිදී නිදහස් වෙන මග මොකද්ද අනිත්‍යං දුක්ඛං විපරිණාම ධම්මං තමයි මා නිච්ච භවෙන් මා වෙන්නට අනිත්‍යං සි මෙනෙහි කරන්න සුඛ භවෙන් මා වෙන්නට දුක්ඛං භව ආදීනව තේරුම් ගන්න අත්ථ භවෙන් මා වෙන්නට විපරිණාම ධම්මං තේරුම් ගන්න අන්න මජ්ජි මා පටිපද එතකොට සංඥාවක්ින්ද ඇතිවෙනා වූ වේදහිත අවේදහිත වෙනවා සංඥාවක්ින්ද ඇතිවෙනා වූ වේදහිත අවේදි සංඥා වේදහිත නිරෝධය නිවනයි කියන ඕකට සංඥා වේදහිත මයිකේ කරන් කතා කරන්නේ කතා කරන්නේ මොකද මේක රෙකෝඩ් දිනවන කාට රැහින්න ඕනේ මේ කියන්නේ මයිකේ කරගෙන හයියෙන් ප්‍රශ්න අහන්න එතකොට ස්වයංවංශ මේ සංඥා වේද හිත නිරෝධ සම්මාප්පතිය සමවදින්න මේ නෑ සංඥා වේද නිරෝධය වෙනයි සංඥා ඒක තමයි මට එතන තව ප්‍රශ්නෙ වෙනයි ඔව් එතන තව ප්‍රශ්න තියෙන ස්වයංවංශ එතකොට සංඥා වේද හිත නිරෝධ සම්මාප්පතියට අරහතුන් වහන්සේ සමහරතුන් වහන්සේ කිව්වද බෑ එහෙනම් අපි ඒක හොයන්න ඕනෙත් නෑ ඔව් එතකොට ස්වයංවංශ මේ දැන් ඒ පුරුදු පුහුණු කරලා පෙර සංසාරේ ඉඳලා නෑ පෙර සංසාරේ ඉඳලා විතරක් නෙමෙයි ඔව් පුරුදු කරපු පුරුද්දක් තියෙන්න ඕනේ අදිෂ්ඨානයක් තියෙන්න ඕනේ දැන් හැමෝම අදිෂ්ඨාන කරගෙන මොන මොන හරි අදිෂ්ඨාන තියෙනවා ඇතිනේ ඒ අදිෂ්ඨානේ දැන් මොකද්ද ආනන්ද ස්වාමීන් වහන්සේ කළ තිබ්බ අදිෂ්ඨානේ බහන්දාගාරික වෙන්න සරිස් ස්වාමීන් වහන්සේ මොකද්ද කළ තිබ්බ අදිෂ්ඨානේ අගසව් වෙන්නට ඒ වගේ ඔබත් ඒ විදිහේ මොකක් හරි අදිෂ්ඨානයක් ඉය කරලා ඇති. ඒක තේරුම් ගන්නට පුළුවන් වෙන්නේ ඔබ අරහත් වූ වෙලාවට විතරයි. අරහත් වෙනකම්ම දැන් ඔබ ඒක නෙමේ කල්පනා කරන්න ඕනි. මේ රස බැලීම අත්තරින අන්තිම මොහොත. අරහත් කියන්නේ. මේ ඇහෙන් රූප බැලලා මත් වෙන එකෙන් සද්ධාහටම මිදී නිදහස් වෙන. කනෙන් ශබ්ද රූප අහලා සද්ධාහටම මිදී නිදහස් වෙන රූප සද්ධාහන කියන එක වේද හිතින් මත් වීමේ උපාදානයෙන් සද්ධාහටම වෙනස් වෙනවා. එතකොට දැන් අපි කරන්න ඕනි මගපල ලබනවා කියන චේතනාව නෙමෙයි වරදින් නිදී නිදහස් වෙන චේතනාවට ඵලය ලැබේ. නැත්නම් ඒකත් තණ්හාවක් වෙනවා. සෝතාපන්න වෙන්න ඕනි කියලා. සතර අපායෙන් මිදෙන්න ඕනි කියලා තණ්හාවක් එක් වෙනවා. ඔක්කොම ධන සංඥා. එතකොට මම කොට ගන්නවා, මගේ කොට ගන්නවා. ගොඩක් අයද තියෙන ඔය ප්‍රශ්නේ. වෙන්න ඕනි තමන්ට මේකේ මිදී නිදහස් වෙන මග අනුගමනය කරනකොට තමන්ට ප්‍රතිඵලය මොකද්ද ප්‍රතිඵලය මිදී නිදහස් වීම. අධිගමයටපත් වෙනවා කිව්වේ මොකද්ද මාර්ගදි කිව්වේ මිදි නිදහස් වෙන මාර්ග කිරි හොද්දේ සුවඳ බලන්න මොකද කරන්න ඕනි පුළුවන් ද ඔක්කොම තිබ්බ සුවඳ බලන්න එහෙනම් සුවඳ බලන්න කරන්න ඕනි ටික කරාම සුවඳ හැමයි එතකම් මේක හොයන්න දැන් සුවඳ පෙන්වන්න පුළුවන් ද සුවඳ පෙන්වන්න බැ ඒකයි තමන් තුලින්ම දකින්න ඕනි කරන්න පුළුවන් 100%ක් විශ්වාසයි. එතකොට එහෙම කිව්වම මරින්. ඔව් 100%ක් විශ්වාසයි කරන්න පුළුවන් කියලා. ඕකනේ තියෙන ප්‍රශ්නේ. කරලා බලන්න. ඈ නැතුව මේ කිරි හොද්ද සුවඳ හදන ඉතින් මට පෙන්වන්න බෑනේ. ඔබම හදා ගන්න ඕනේ. හදන මග තමයි මේ කියන්නේ මේක තේරුම් ගන්න.
තේරුම් ගත්තොත් නම් කරනවාමයි. තේරුම් ගත්තේ නැතුනොත් කරන්නේ නැහැ. අර ආමිෂය සැපයි. බත්තික සැපයි. තනතුරු සැපයි. සල්ලි සැපයි. දුක් විඳ විඳ හරි ඒක සැපයි. ඒක විඥාන ආහාර ගන්න ක්‍රියාවලිය අලුතින් ප්‍රඥාවක් ඇති කරගත්තේ නෑ. ඒක එකක් ඇති කරගන්න නැතුව ඒක භාවිතයට ගන්නට බැරි. මොකක්ද ඇති කරගත යුතු ප්‍රඥාව? විපරිණාමයේ පිළිබඳ ඔබ පරීක්ෂණ කරන්න. ඉතින් මේ කුටුවේ ඉන්න ගමන් බලන්න මොකද වෙන්නේ කියලා. කනට ශබ්ද ඇහෙනවා, නාසයට ගඳ සුවඳ දැනෙනවා, කොහෙද යන්නේ බැඳින්ද කියලා බලන්න. එතෙන්ද සතර ගමටම වඩන්නේ. ඔන්න බලන්න අහන්න. ස්වාමීන් වහන්සේ දැන් මේ චතුරාර්ය සත්‍ය දුක්ඛ සත්‍ය ගැන කතා කරනකොට මේ ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ ව්‍යාධිපි දුක්ඛ කියලා කතා කරනවානේ. ඒ ඒ ඒවයි ඔබ වහන්සේ දැන් දේශනා කරපු දුක්ඛ කියන එකයි ගැන. ඔක්කොම එක ඒව තමයි මම කිව්වේ මේ. ඔක්කොම ටික ඒ ටික කිව්වා. කොහොමද? එකක් කියන්නකෝ ඔබ කැමති එකක්. අපේ තමු ජාතිපි දුක්ඛ කියන්නේ. ජාති ජාතියද දුක. දැන් ඔබට තියෙන්නේ ජාතියද දුක. දැන් ඔබට තියෙන්නේ ජාතියද දුක. ඔබ ඉපදීමද දුක? ඈ? නෑ. ආයෝ ඉපදුවීමෙන් ආයෝ ඔක දුක් විඳින්නම වෙනවා. ඔය ඉපදුණු එකේ දුක විඳින්නම වෙනවා. මොකද්ද දැන් දුක එතකොට? ඔබ අලුතින් ප්‍රියාප්‍රියතාවය පරිහරණය කිරීම තමයි අලුතින් දුකක් ඇති වෙන්නට හේතු පරිහරණය කිරීම. දැන් ජාතිය දුකයි කිව්වහම මොන හොඳට තේරුම් ගන්න ඕනේ. ජාතිය දුක වෙන්නේ කොහොමද? අවිජ්ජාපච්චයා සංකාර කළොත්. සංචේතනා සම්පස්ස මොකද්ද? විඥාන. විඥානපච්චයා නාම රූපං. අර නාම රූප සංකාරස්කන්ධේ මොකද වෙන්නේ? කිරුටු කරනවා. වේදනස්කන්ධේ සුඛ වේදනස්කන්ධේ දුක් වේදනස්කන්ධේ අදුක්කමසු ඒක ඒක කිරුටු කරනවා. ඒකෙන් කිරුටු කරනවා. එතකොට නාම රූප පච්චය සලායතනං සලායතන පච්චය සම්පස්ස සම්පස්ස පච්චය වේදනා වේදනා පච්චය තණ්හා තණ්හා පච්චය උපාදාන පච්චය භව පච්චය. එහෙනම් බීජ හැදුවටද ජාති උරුම වෙන්නේ? බීජ උදුරා දැම්මේ නැති හින්දාද? බීජ උදුරා දැම්මේ නැති හින්දා තමයි මේ දුක උරුම වෙන්නේ. මොකද්ද? බීජ හැදුවේ සැපයි කියලා. බීජ හැදුවේ මේ ජාතියක් සැපයි. දැන් දිව්‍ය ලෝක යන්නට ජාතියක්නේ. දේව ජාතිය. දැන් මොකද කරන්නේ ඔබ? බීජ සකස් කරන්නේ කොහොමද? පින උපාදානය කරගන්නවා. ධන සම්පත් ලබන්න, සිටු සම්පත් ලබන්න, දිව්‍ය ලෝකෙට පණින්න, පැනලා කෙරවල. දැන් ඔය ප්‍රියයි. පින මොකද්ද? ජාතියක් බවට පත්වෙන එක ප්‍රියයි. හොඳයිද? බුදුහාමුදුරුවෝ එහෙම කද්ද කිව්වේ? භව නිරෝධෝ ජාති නිරෝධෝ කරන්නයි කිව්වේ. උපාදාන නිරෝධෝ භව නිරෝධෝ කරන්නයි කිව්වේ. තණ්හා නිරෝධෝ උපාදාන නිරෝධෝ කරන්නයි කිව්වේ. වේදනා නිරෝධෝ තණ්හා නිරෝධ කරන්නයි කිව්වේ. සම්පස්ස නිරෝධෝ වේදනා නිරෝධෝ කරන්නයි කිව්වේ. ආ සලායතන නිරෝධෝ සම්පස්ස නිරෝධෝ කරන්නයි කිව්වේ. නාම රූප නිරෝධෝ සලායතන නිරෝධෝ කරන්නයි කිව්වේ. විඥාන නිරෝධෝ නාම රූප නිරෝධෝ කරන්නයි කිව්වේ. සංකාර නිරෝධෝ විඥාන නිරෝධෝ කරන්නයි කිව්වේ. අවිචා නිරෝධෝ සංකාර නිරෝධෝ කරන්නයි කිව්වේ. එහෙනම් ජාතියද දුක? නෑ. ජාතිය සකස් වෙනට හේතු සකස් කිරීමයි. මොකද්ද බව? බීජ. හැබැයි බීජ වල නෙමෙයි වැරද්ද. බීජ උදුරා දාන්න අප කැප වෙන්නේ නෑ. උපසම්පදා වුණා කියන්නේ මොකක්ද ඔය? බීජ උදුරා දාන්නට අප කැප වීම. එහෙනම් අනුසය උපදිනවා වර්තමාන මොහොතේ නම් අලුතින් බීජ සකස් කරන්නට. රාග බවයි, දේශ බව, මෝහ බව කිව්වේ ඒකයි. බව කිව්වේ බීජ. මොකද්ද ප්‍රශ්නේ? හැවි ප්‍රශ්නේ හැවි මොකද්ද?
ජාති දුක. එතකොට මේ ජාතිය දුක ජාතිය හදන්නට තියෙන ප්‍රියාප්‍රියතාවයේ දුක. එහෙනම් අද බලන්න මොකද්ද? ජාතිය දුකයි ජරාව දුකයි කියනෝ නෑ. ජාති පි දුක්ඛ පියන් හලලා. එහෙනම් සිතේ ඇති වෙන ප්‍රියාප්‍රියතාවයේ තමයි ප්‍රිය දෙයට ඇලෙන රාගසිත. අප්‍රිය දෙයට ගැටෙන දේශසිත ප්‍රියාප්‍රිය අතර පයින් මෝහසිත. එහෙනම් ඕක ඝාතනය කළොත් භව නිරෝධෝ ජාති පිදු. එහෙනම් ජාති පි දුක්ඛ අයින් වෙනවා එතකොට. දැන් ඕක නෙමෙයි ගොඩක් දෙනෙක් කියන්නේ අර දරුවෙක් පිරිමි ළමෙක් එහෙමනේ කියන්නේ. මේක තමයි ඇත්ත. මේ වෙලාවේ ಜಾති සකස් කරන්නට භව බිහි වෙන්නේ රාග භව, දේශ භව, මෝහ භව. ඒක ප්‍රියසේ ගත්තොත් ඇලෙනවා, අප්‍රියසේ ගත්තොත් ගැටෙනවා. එහෙනම් ප්‍රියාප්‍රියතාවේ තියෙන්නේ ಜಾති පි අපි දුක්ඛ මරණ අපි පි දුක්ඛ ප්‍රියාප්‍රියතාවේ තියෙන්නේ. මේක ලොක් කරලා තියෙන්නේ සංකීන වචනේ වගේ ලොප් වෙලා තියෙන්නේ. මේක සංදි විසන්දි කරලා හදා ගන්න ඕනේ. ප්‍රශ්න නැත්තම් නවත්තමු. ඒ කියන්නේ තනි තනියෙන් ප්‍රශ්නේ විසඳගත්තේ නැතුනොත් වැඩක් වෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. ඔව් මේක නහඬු. ඒක ස්වාමීන් වහන්සේ මජ්ජි මා පටිපදා විස්තර කර දෙන්න. ඔව් ඒකම තමයි මෙච්චර ලකි. මජ්ජි කියන්නේ මත් වීම. මජ්ජි කියන්නේ මොකද්ද? මදය. ධන මදය, කුල මදය, යොබ්බන මදය, තනතුරු මදය. හැම එකක්ම මදය. මම උදාහරණයක් කියන්න. දැන් කාට හරි කෙනෙකුට ප්‍රාදේශීය ලේකම් තනතුරක් හම්බ වෙනවා. කාට හරි කෙනෙකුට ප්‍රාදේශීය ලේකම් තනතුරක් හම්බ වෙනවා. ඇයි මේ තනතුර හම්බුනේ කියලා එයා දන්නේ නැහැ. ඇත්ත කතාව මොකද්ද මාත්‍ය? ආනපාන සති සමාධිය වඩන්නට කෝඩුව පවත්වා ගන්න යන්නට තමයි තමන්ගේ අවට ඉන්න ගෙදර ඉන්න අයගේ කෝඩුත් තමන්ගේ කූඩුත් පවත්වගෙන යන්න ටයි මේ රස්සා කිව්වේ. ඒකයි රස්සාවන්නේ ලැබුණේ. මොකද රස්සා කරන්නේ කූඩුව. මෙන්න මේ රස්සාවක් ලැබුණා කියලා දන්නේ නැතුව එයා මොකද කරන්නේ? දැන් ඔතෙන්ට ගිහිල්ලා ප්‍රපංච ධර්ම වලින් මාන දිට්ඨි අවිජ්ජා වලින් මොකද වෙන්නේ? කුඹ ගන්නවා. එතකොට මොකද සීයේ? මජ්ජි මත් වෙනවා. තනතුරු මදය. මොකද වෙන්නේ? තනතුරු මදය. අන්නේ මදය අර බීජ සකස් කරන්නට ආදීන උරුම වෙන එකක් බව යා තේරුම් ගත්ත සතර කමටම වැඩනවා නේද? තරහක් වෙනකොට, රාගයක් වෙනකොට, මෝහයක් වෙනකොට දැන් මොකද කරන්නේ? මේ පටිපදාව අනුගමනය කරනවා. පටි කිව්වේ අර පටි කිව්වේ බැඳීම. පටි නිස්සග්ග කරනවා. පටි කියන්නේ බැඳීම. බැඳීම නිබ්බිදා කරනවා. බැඳෙන්නේ නෑ. මොකටද? ආස්වාදයට. තනතුරට අර කුඹ ගන්න එන ආස්වාදයට, රාගයට, දේශයේ මොහයට ආස්වාදයට බැඳෙන්නේ නෑ. නිබ්බිදාය. රාගයක් ඇති වෙන්නේ නෑ. විරාගාය. රෝන්දේ ගහන්නේ නෑ පිළිබඳව. රාගයේ, දේශයේ, මොහයේ රෝන්දේ ගහන්නේ නෑ. නිරෝධාය. එයාගේ බැම්ම මොකද වෙන්නේ? පටි නිස්සග්ගාය. සංසග්ග වෙන්නේ නෑ, නිස්සග්ග වෙනවා. එතකොට උපාදානයෙන් මිදී නිදහස් වෙනවා. අන්න ඒක තමයි මජ්ජි මා කියන්නේ. මිදී නිදහස් වෙනවා. නිත්‍ය බවක් ඇති වෙනකොට අනිත්‍යංශේ මා කරනවා. නිබ්බිදාය, විරාගාය, නිරෝධාය, පරිනිස්සග්ගාය. සුඛ නැහැ දුක්ඛංශේ සුඛ භවෙන් මිදී නිදහස් වෙනවා. ආදීනව දැකලා මිදී නිදහසීම මා සංමා දික්ඛි. සංමා සංකප්ප. සංමා සංකම්මං වාචා. සම්මා කම්මන්ත. සම්මා ආජීව. සම්මා වායම. සංවලින් මිදී රාගෙන් දේසේ මොහේ මිදී නිදහස් වෙනවා නිතරම. දික්ඛිය තියෙන්නේ ඒකම. දික්ඛින් උජුං කරෝති. එතකොට මේ මජ්ජි මාපටිපදා කියන්නේ සිතට රාගයෙන් මත් වෙන්න දෙනකොට අසුභානුසතිය
මරණානුසතියත් වැඩලා අර මත්වීම මරණෝ. දේශයක් කෙනෙකුට මෙත්තානුසතියත් මරණානුසතියත් වැඩලා අර දේශයෙන් මත් වෙන එක මරණෝ. මෝහයක් කෙනෙකුට මරණානුසතිය වැඩලා අර මෝහයෙන් මත් වෙන එක මරා දාන එකයි මජ්ක්‍ධිමා. ස්වාමීන් වහන්සේ අනුසය උපදින්නේ ඉස්සෙල්ම කොටස් තුනක් හැටියටනේ ඊට පස්සේ හතක් හැටියටනේ ක්‍රියාත්මක වෙන්නේ එතකොට ආසව හැටියට තැම්පත් වෙන්නේ හතර එතකොට ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ ආ පොඩ්ඩක් නෙමෙයි හොඳටම පැහැදිලි කරන්න එතකොට තේරුම් ගන්න ඕනි මේ සමුදය තමයි මේ හතකට බෙදුවේ සමුදය වෙනවා කොහොමද දැන් ආසය හැටියට තැම්පත් වීම තමයි හතකට බෙදුවේ දැන් අවිචානුසය අර රාගයේ හින්දා පටිඝානුසය දේශය නිසා දේශයට වෙන වේගයට බැඳීම රාගයට එන වේගයට බැඳීම තමයි මේක අනුසය උපදින්නේ එතකොට මෝහයෙන් අර මනමන කටයුතු කරන වේගයට බැඳෙනවා බැඳිලා කටයුතු කරනවා එතකොට භව රාග දිට්ඨි අවිජ්ජා තම දිට්ඨාසව තියෙනවනේ අර කාමාසව භවාසව අවිජ්ජාසව දිට්ඨාසව කියන හතර තමයි ඔය ඈ කාමාසව භවාසව දිට්ඨාසව අවිජ්ජාසව කියන හතර අර තුනත් එක එකතු වෙලා මොකද වෙන්නේ කාම කාම රාග භව රාග දිට්ඨි දිට්ඨි අර අවිජ්ජා හැටියට ඒ හත තියෙන්නේ මොක තමයි තැන්පත් වෙන්නේ සංග රූප රාග දැන් රූප රාග අරූප රාගත් ඔතන ක්‍රියාත්මක වෙන අර උද්දම් භාගී රූප රාග අරූප රාග ඔතන තියෙනවා දස සංයෝජනම ඔතන ක්‍රියාත්මක වෙනවා ඇතුළට ගත්තොත් මොකද වෙන්නේ දස සංයෝජනම ක්‍රියාත්මක වෙනවා ඔව් හැබැයි ඔතනින් අයින් කරන්න තෝනේ මොකද්ද ඉස්සෙල්ලා බණ අහලා මේ උපාදානය කර ගැනීම වැරදි බව උපාදානය කරගන්න නැතුව පරිහරණය කළ හැකි බව ඇහත් පුළුවන් පරිහරණය කරන්න කනත් පුළුවන් නාසයත් පුළුවන් දිවත් පුළුවන් රසත් පුළුවන් අර රූප රස ශබ්ද ගන්ධ රස ඔක්කොම පරිහරණය කරන්න පුළුවන් උපාදානය කරගන්නේ අඥාන ලෙස අන්න ඒක තේරුම් ගත්තොත් මොකද වෙන්නේ මොකද අහපු ප්‍රශ්නේ අනුසය හැපදින්නේ කොටස් තුනක් හැටියටනේ ඒ වුණාට අනුසය ඇතුළට ගත්තාම හතක් හැටියට ක්‍රියාත්මක වෙනවනේ ඔව් දැන් අන්න ඒ විදිහට ගත්තාම අර රූප රාග අරූප රාගත් උදුරා දාන්න පුළුවන් දිට්ඨාසව කියන එක අයින් කරන්න ඕනේ ඔක්කොම වැරදි දිට්ඨියක් තියෙන්නේ මේ සංසාරයි කියන දිට්ඨිය සිතේ රාගයක් හැටියට උපදින එක සාරයි කියලා පවත්වන දිට්ඨිය පංචස්කන්ධ උපාදානයක් වෙන්නේ රූපස්කන්ධය සාරයි කියලා දකිනවා ඒතම් මම ඒසෝමස්මි ඒසෝමි අත්තාති වේදනස්කන්ධය සාරයි කියලා දකිනවා ඒතම් මම ඒසෝමස්මි ඒසෝමි අත්තාති වේදනස්කන්ධය සාරයි කියලා දකිනවා ඒතම් මම ඒසෝමස්මි ඒසෝමි අත්තාති සංඤස්කන්ධය සාරයි කියලා දකිනවා ඒතම් මම ඒසෝමස්මි ඒසෝමි අත්තාති සංඛාරස්කන්ධයක් එමයි එකකට හතර බැගින් විෂයාකාර වූ සක්කාය දිට්ඨියක් සකස් වෙනවා එහෙනම් මේ සකස් වීම මොකද්ද මේ සමුදය සමුදය නිරෝධ කරන්නට මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ හේතුඵල ධහමට බහා ගැලපෙලා නයිවිනියට සඳහා බලන්න පුරුදු වුණොත් එයා චතුරාර්ය සත්‍ය ධර්මයේ යථා භූත ඥාන දර්ශයන් හැටියට දකිනවා එතකොට ස්වාමීන් වහන්සේ අයින් කරන්න වෙන්නේ දිට්ඨාසව මුලින්ම ඔව් බණ අහන්න ඕනේ ඒකයි දිට්ඨාසව අයින් කරන්නේ නැතුව ධ්‍යාන වඩලා අභිඥා ලබන්නත් පුළුවන් දිට්ඨාසව අයින් කරන්නේ නැතුව අර මේ කවුද අර මේ අර දේවදත්තට වගේ ඍද්ධිපාති ආරපාන්නත් පුළුවන්. හැබැයි සෝතාපන්න මාර්ගයටවත් ඇවිල්ලා නැහැ. සම්මාදිටියට පත් වෙනවා කියන්නේ ඒතකොට දිත්තාසව අයින් කරන එක නේද ස්වාමීන් වහන්සේට? අන්න හරි. ඒ කියන්නේ සංසාරයි කියන දිට්ටි අයින් වුණා සංමාදිටිය ඇති වුණා. සංවලි සං භාවිතයට ගන්න ඕනි කියන වැරදි දැක්මක් තිබ්බා. තරහ ගන්නකොට මම ගහනවා මරනවා පලි ගහනවා ඒ මම කොට දැක්ක පුරුද්ද වැරදි බව ඒක විඥාණයට ආහාර ගන්න කාර්යයක් බව ක්‍රියාවක් බව ඒකෙන් අනාත වෙන්නේ මමම බව තමන්ටත් අනුන්ටත් පරිසරයටත් අයහපතක් බව ඒ වැරදි දිට්ඨිය මිදී නිදහස් විය යුතුයි වැරදි දිට්ඨියෙන් මිදී නිදහස් විය හැකි වැරදි දිට්ඨියෙන් මිදී නිදහස් විය
ඉන්නට මගක් තියෙනවා කියලා තේරුම් ගත්ත ගමන් එයාගේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස පහියන්ති. එතකොට සම්මාදිට්ඨිය දැන් ළිඳෙහි ඉඳ පටන් ගන්නවා සංවලින් මිදී නිදාසීමේ දැක්ම බුද්ධේ සමන්නාගතෝ ධම්මේ සමන්නාගතෝ සංඝේ සමන්නාගතෝ අවිච්ඡප්පසාදේන. ආයි වෙනස් වෙන්නේ නැහැ. මේක තමයි මග කියලා තේරුම් ගත්තා. එයා අද්දකින් තමන් තුලින්මයි දැක්කේ. සූපත්‍ය සම්මනස් තව විනාඩි 15ක් තියෙනවා අන්තර්ජාලයෙන් අහනවා නම් අහන්න මෙතන ඉන්නේ අහනවා නම් එක්කමක් නැහැ ස්වාමීන් වහන්සේ වාචා කියේ මොකද්ද ස්වාමීන් වහන්සේ සම්මා වාචා සම්මා වාචා සම්මා වාචා කරන්න බෑ සම්මාදිට්ඨියටපත් වෙන්නේ නැතුව දික් සම්මාදිට්ඨි පුබ්බංගමයි මොකද්ද සම්මාදිට්ඨි පුබ්බංගමයි සෝතාපන්න ඵලය තමයි සම්මාදිට්ඨිය කියන්නේ සෝතාපන්න ඵලයට පත් වෙන්නේ නැතුව සම්මා වාචා කරන්නට බැහැ. ඇයි සංවලෙ මිදින් ඉඳාසින දැක්කක් නැන්නේ? සම්මා කියන්නේ මොකක්ද? රාගයෙන් දේසේ මෝහයෙන් මිදින් ඉඳාසින ඉන්නේ දැක්ම හින්ද වචන අයහපත් වචන කතා කරන්නේ නැහැ Tamanta. සම්මාදිට්ඨියට පත් වුණොත් අටම ප්‍රඥාත්මකයි. එකක් කරනකොට අටක් ප්‍රඥාත්මකයි. ස්වාමීන් වහන්සේ දැන් ව්‍යාපාද කියන්නේ වැය වෙන පාදේනේ. එතකොට මේ පොට්ටපාද කියන්නේ එතන මොකද්ද? පොට්ටපාද. ව්‍යාපාද කියන එකයි පොට්ටපාද කියන්නේ. පොට්ටපාද කියන්නේ විපරිණාමයේ දන්නේ නේ. ඔව්. පොට්ටපාද කියන්නේ විපරිණාමයේ දන්නේ. ඇත්ත ඇහැටියෙන් දකින්න බෑ. මොකද්ද? දැන් රාගයක් සිතේ ඇති වෙනකොට ඒ රාගය ඇති වෙන්නේ විඥාන බීජ සකස් කරන්නට. කබලින්කාරාහාරෝ ඕලාරිකංවා සුකුමංවා සංචේතනාහාරෝ සම්පස්සාහාරෝ විඥානාහාරෝ එතකොට පොට්ටයි කියන්නේ ඔන්න ඔය බීජ සකස් කරන වෙනවා කියලා දන්නේ නැහැ. තමන්ටම ආදීන උරුම වෙනවා කියලා දන්නේ නැති එක තමයි පොට්ටපාද. එතකොට අර රාගයක් ඇති වෙලා ඉන්න එක්කෙනා ඒක නැත් එයා කවුරු හරි ගන්නකොට හරි නැති වෙනකොට හරි මොකද වෙන්නේ? ව්‍යාපාදයක් ඇති කරගන්නවා. දෙවෙනි මේසෙට ඇති වෙනවා. ඒකයි කිව්වේ දුක කියලා. ව්‍යාපාදෙට කිව්වා දෙක පොට්ටපාද ව්‍යාපාද සෝපක්තිවසම්නාස හැබැයි උතනදී පුළුවන් අව්‍යාපාද වෙන්න අව්‍යාපාද සවිතක සවිචාර වඩන්න සවිචාර මිත්තානුසතිය එහෙමයි හැමත ඇත්තම දෙපැත්තක් තියෙනවා ව්‍යාපාද වෙනකොට අව්‍යාපාද කරන්න පුළුවන් කාම විතක්ක ਵਿਚාර එනකොට නිකම්ම සවිතක්ක සවිචාර වඩන්න පුළුවන් විහිංසා විතක්ක ਵਿਚාර එනකොට අවිහිංසා සවිතක්ක සවිචාර වඩන්න පුළුවන් අන්න දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං මේ ආදීනව උරුම වෙනවා කියන ඥානේ නැහැ දුක්ඛේ ඥානං දුකක් උරුම වෙන්නේ තමන්ම බැඳෙනවා තමන්ම සකස් කරගත්තා වූ දෙයක් මිස වෙන තමන් සකස් මේ තමන්ම මේකට බැඳෙනවා මිස මේ තමන්ටම තමයි මිදී නිදහස් වෙන්න පුළුවන් කියන එක දන්නේ නැහැ. එහෙම දන්නේ නැති අය ඉල්ලනවා. ඉල්ලනවා යදිනවා පතනවා ප්‍රාර්ථනා කරනවා. බුදුහාමුදුරුව කිවි අත්තාහි අත්තරෝ නාතෝ කොයි නාතෝ තමන්ම මේක කරත් ගන්න ඕනි කායින්වත් ඉන්නලා බෑ. ඒකින් අර වක්කලි ස්වාමීන් වහන්සේට කිව්වේ වක්කලි මගේ දිහා බලා ඉඳලා හරියන්නේ නැහැ. තමන්ම මේ කෙලෙස් නසා ගන්නද එතකොට ස්වාමීන් වහන්සේ දැන් කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කිව්වහම ඉන්ද්‍රියන් 6ට යම් ආකාරයක ආස්වාදයක් ලබා දෙන දේද කාම තණ්හා එතකොට මනසට ඇතිවන දේද භව තණ්හා විභව තණ්හා කියන්නේ නෑ නෑ මනසේ තමයි ඔක්කොම වෙන්නේ ඈ ඇහැ කන දිව නාසය කාය මන කියන්නේ ආයතන ඈ ඒක අභ්‍යන්තර ආයතනේ රූප ශබ්ද ගන්ධ පොට්ටබ්බ ධම්ම කියන්නේ බාහිර ආයතන. ආයතන කිව්වේ පටිච්ච වෙනවා. ආයතන කිව්වේ මොකද්ද? බැඳෙනවා. බැම්මක් රාග බැම්ම ඇති කරගන්නවා, ද්වේෂ බැම්ම ඇති කරගන්නවා, මෝහ බැම්ම ඇති කරගන්නවා. හැබැයි ඔක ඉන්ද්‍රිය වෙන්නේ කොහමද? ඔය බැම්ම සකස් කිරීමෙන් ආදීනව උරුම වෙනවා. මොනවද ආදීනව? අනුසය තුනක් උපදිනවා.
අනුසය තුන භාවිතයට ගැටගත්තොත් ඔය අනුසය හත සකස් වීමින්ද මොකද වෙන්නේ? වාතය සකස් වෙනවා වාපිත් සෙම්. රාගයේ හිඳ සෙම සකස් වෙනවා. ඒසේ හිඳ පිට සකස් වෙනවා. මෝහයේ හිඳ වාතය සකස් වෙනවා. එහෙනම් ඔබට තියෙන 108ක් වූ ලෙඩ වලට හොඳ කරගන්න පුළුවන් කාටද? ඔය විශේෂඥ වෛද්‍යවරයාටත් බෑ. ඒවා తాවකාලිකයි. එහෙනම් වෛද්‍යවරයා කවුද? තමන්. සංසාර රෝගයක් ඕක. ඔය සං හැටියට එන්නා වූ රාග දේශ මොහ සාරයිසේ අර පංචස්කන්ධ උපාදානයේ සක්කාය දිට්ඨිය කිව්වේ ඒකයි. එහෙනම් මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස බණ අහලා යනවා මිසක් භාවනා කරාට යන්නේ. එතකොට ස්වාමීජික් මේ භව තණ්හා කියන්නේ රූප රාග කියන එකද විභව තණ්හා කියන්නේ අරූප රාග කියන එකද? භව කියන්නේ මෙන්න මෙහිමයි. කෙනෙක් තුල රාගයක් ඇති වෙන්නට පුළුවන්. මම උදාහරණයක් ගන්නම්. ඔබ අපි ගමුකෝ දේශපාලඥයෝ අරන් හරියන්නේ නැහැ. ඔබ පරිහරණය කරන දෙයක් ගමුකෝ. ඔබ බත් ටිකක් ගන්නවා. මොකද්ද ගන්නෙ? බත් ටිකක්. ඔය බට්ටික රස කර කර කන්නට ඔබ කාම තණ්හාවක් හිතේ ඇති කරගන්නට පුළුවන්. එතකොට බත් රසට කන රස කන කෙනෙක් බවට පත් වෙන්න නිතරම ෆ්‍රයිඩ් රයිස් කන කෙනෙක් බවට පත් වෙන්නට බුරියා කන කෙනෙක් බවට පත් වෙන්නට ඔබේ ආසාවක් තියෙනවා. දැන් නිකම් බත් කකා හිටියපු කෙනා අර ෆයිබ් රයිස් කන්න හැමදාම කන්න තිබ්බ වෙන්න කෙනෙක් බවට පත් වෙන්නටත් බුරියානි කන කෙනෙක් බවට පත් වෙන්නටත් කැමති සිත තුල. ඒ මොකද බුරියානි කනවා පේනවා ෆයිබ් රයිස් කනවා පේනවා. ඒවා රූප රාග. ඒ කියුවේ භව තණ්හා. එතකොට විභව තණ්හා කියන්නේ අරූප රාග. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ ෆයිබ් රයිස් බුරියානි කන්නට දැන් පුරුදු වෙලා බුරියානි කන්නට පුරුදු වුණ කෙනා දැන් අර පහත තියෙන බත් කන්න කැමති නෑ. අර බුරියානි වලින් කන කෙනෙක්ගේ මිදී නිදහස් වෙන්න කැමති නෑ. බුරියානිමයි ඕනි. දැන් බඩ බුරියානි ඉල්ලන්නේ. බඩ ෆ්‍රයිඩ් රයිස් ඉල්ලන්නේ. අර නිකම් බත් ටිකක් කනකට වඩා භයානකයි ওই බුරියානි කන එක. අර ඔක්කොම තෙල් ජාතියින්ද මොකද වෙන්නේ? නොයෙකුත් ලෙඩ රෝග ඇති වෙනවා. එහෙනම් මේ විඥානේ ආහාර ගන්න මේ ටික ඔක්කොම වෙලා තියෙන්නේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. එතකොට යම් තත්ත්වයකට බැඳෙන එකක් භව තණ්හාවක් නේද ස්වාමී? භව තණ්හාවක්. ඔව්. දැන් අපි හිතමුකෝ ඔබ රැකියාවකට යනවා. රැකියාවට ගියාට පස්සේ ඔබේ ආයතනයේ නිලධාරියා කැරකෙන පුටුවක ඉන්නවා. ඔය කැරකෙන පුටුවක ඉන්න කෙනෙක් බවට පත් වෙන්නට ඔබේ හිතක් එන්නත් පුළුවන්. ඒකත් භව තණ්හාවක්. එතකොට එතෙන්ට ගියාට පස්සේ අර පොඩි පුටුවක ඉඳ ගන්නට කැමති නැති කෙනෙක් වෙන්නත් පුළුවන්. අර කෙමෙ ඉන්නට කැමති කෙනා විභව තණ්හා වෙන් වෙලා වෙන් වෙන්නට කැමති නැහැ. මෙතනට උරුස්සන්නේ මානෙකුත් ක්‍රියාත්මක වෙනවා නේ මැනීම. සියලු දේ සියලු දේ රාග දේශ මොහ තුරම ක්‍රියාත්මකයි. අර පුටුවට රාගයක් අර පහත් පුටුවට ద్వේෂයක්. ඒ පුටුවයි මේ පුටුවයි අතර මනින එක මොහය. මොහය. සුපත්‍ය ඔක්කොම පටවියාපෝ තේජෝ වායෝ යථා භූතං පජානාතින එනේන වෙලාවට සතර කමඨාන් වඩනු. ඉතින් ඔබ ඔය පරිහරණය කරන තියලා තුන ඔක්කොගෙම කාම තණ්හා භව තණ්හා විභව තණ්හා රූප රාග අරූප රාග මාන දිට්ඨිය විච ඔක්කොම තියෙනවා. උදාහරණයක් වොත් ඕන ඕන තැනකට පෙන්වන්න පුළුවන්. දැන් ස්වකාය කියන්නේ තමන්ගේ සිතේ ඇති වෙන ක්‍රියාකාරීත්වය කාය කියන්නේ. හරිනේ? කරජ කායේ කායක් ක්‍රියාවක්. මනෝමය කායේ කායක් ක්‍රියාවක්. චිත්තද කාය කියන්නේ ක්‍රියාවක්. හරිනේ? සක්කාය කියන්නේ දැන් තමන්ගේ සිතේ ඇතිවෙන්නා වූ කායේ කාය. ස්වකාය. හැබැයි නිකං කාය වෙනයි ස්වකාය. තමන්ගේ ක්‍රියාව. සුඛ වේදනා ක්‍රියාව, දුක් වේදනා ක්‍රියාව,
අදුක්කම අසුඛ වේදනා එක සාරයි කියලා ගන්නෙ කොහොමද දැන් ඇහෙන් රූප දකිනවා අපි හිතමුකෝ ඔබ පාර යනකොට ඔබ දකිනවා ගහක තැඹිලි වල්ල මොකද දකින්නේ අන්න එතකොට රූපස්කන්ධය හැටියට හඳුනාගත්තා වේදනාස්කන්ධය හැටියට සංඤස්කන්ධය හැටියට තැඹිලි කියලා හඳුනාගත්තා එතකොට ඔබ හිතුවත් එහෙම මේ තැඹිලි ගහ වගේ එකක් මමත් හදා ගන්න ඕනි රාගේ එතකොට තමන්ගේ ගෙදර තියෙන ආ අනිත් ගස් වලට ද්වේෂේ අර තැඹිලි ගහ අර දැක්ක රූප වේදනා සංඥා එකට සංඛාරස්කන්ධයක් හදනවා විඥාන බීජයක් සකස් වෙනවා ඕක දැන් යන යන වෙලාවට මොකද කරන්නේ අන්න අර රූප වේදනා සංඥා සංඛාර පවත් කරනවා ගෙදර ගියාම මතක් වෙනකොට මොකද කරන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන සකස් වෙනවා එතකොට රූපස්කන්ධය ඒතම් රූපස්කන්ධය මම කොට ගන්නවා සිංහලෙන්ම කියන්නම් රූපස්කන්ධය මගේ කොට ගන්නවා රූපස්කන්ධය මගේ වශයෙන් තියා ගන්න ඕනි කියන රූපස්කන්ධය මා ලබන්නා වූ ලාභයක්සේ ගන්නවා ඔන්න හතරයි වේදනාස්කන්ධයත් මම කියලා ගන්නවා අර ඔක්කොම පංචස්කන්ධෙම එකපාර තමයි උපාදානය කරන්නේ එතකොට අර එකකට හතර ගානේ විෂයාකාර වූ සක්ව කාය ක්‍රියාවක් එතන දිට්ඨියක් හැටියට ක්‍රියාත්මක වෙනවා මොකක්ින්දද මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා දන්නෙත් නෑ අපි උඹේ පොල් ගහෙත් අතන පොල් තැඹිලි ගහේ එතකොට ඔබේ සිතේ උපදින්නා වූ ඒ හඳුනා ගැනීම විපරිණාමයටපත් වෙනවා කියලා දන්නේ නැතුව විඥානේ ආහාර ගන්න ඔබ වට කරලා කුටු කරලා වැට බැඳලා සංචේතනා සම්පත්ත සංකාර කරනවා ඒකයි කිවි සක්කාය දිට්ඨි ඒක දිට්ඨිය මිත්‍යා දිට්ඨිය සක්කාය දිට්ඨිය කියන්නේ මිත්‍යා දිට්ඨියද ඒකෙ මිදෙන මඟ සම්මා අරිෂ්ඨාංග මාර්ගය විතරනේ මේක පුව පරිපූර්ණයි මොකද්ද දැන් තරහක් කෙනකොට ආ දැන් ඒකට මෙත්තා අනුස්සතිය වඩලා මරණානුස්සතිය වඩනවා කියන්නේ ආනකලේතු දේ ආන කරනවා පානකලේතු දේ පාන කරනවා දැන් ආන කරන්නේ මොකද්ද මෙත්තා අනුස්සතියත් මරණානුස්සතියත් පාන කරන්නේ තරහ කියන්නේ පටිඝානුස්සතිය එතකොට කිව්වා ආන පාන සති සමාධි වික්කවේ හේතුඵල ධාමයට බහගලපල ණයවිනේට සසඳා බැලීම අර තරහයනකොටම ණය වෙනවද නැද්ද කියන එක සති ආන පාන සති සමාධි වික්කවේ ඒක ධම්මෝ භාවිතෝ බෞලීකතෝ මෙන්න මේකයි එකම ධර්මතාවයේ ඔබ ආන කළ යුතු දේ ආන කරන්න ප්‍රහාණය කළ යුතු දේ ප්‍රහාණය කරන්න එතකොට මොකද වෙන්නේ චත්තාරෝ ධම්මේ පරිපූර්ණෙන්ති සත්තබොජ්ජංගේ පරිපූර්ණෙන්ති අරියෝ අට්ටංගමිකෝ මග්ගෝ පරිපූර්ණෙන්ති කරන්න දෙයක් එතන තියෙනවාද නෑ එනකට මහත් එකගෙනගෙන තියෙන්නේ කරන්න දෙයක් යහපත් කර්මාන්ත කරන්න යහපත් වචන කතා කරන්න ඒවා බුදුහාමුදුරුවෝ කියලානේ මේක පරිපූර්ණෙන්ති කිව්වේ මහා සතර සතිපට්ඨාන සූත්‍රය අරන් බලන්න චත්තාරෝ ධම්මේ පරිපූර්ණෙන්ති සත්තබොජ්ජංගේ පරිපූර්ණෙන්ති දින්නම් පලානං අධිගත පඤ්ඤා විමුක්ති විද්‍යා විමුක්ති පරිපූර්ණෙන්ති වඩන්න දෙයක් නෑ අරිෂ්ඨාංග මාර්ගෙ මොකද්ද සම්මාදිට්ඨියට ආවට පස්සේ කෙනෙක්ගේ හිත තුල තයෝ ධම්මා ක්‍රියාත්මකයි ධර්මතා තුනක් එයාට සකස් වෙනවා මොකද්ද සම්මාදිට්ඨිය ඒ කියන්නේ රාගයෙන් දේසයෙන් මෝහයෙන් මිදී නිදහස් වීමේ දැක්මත් එක්කම සකයි දිටි විචිකිච්ඡා සීලබ්බත පරමස් තීන සංයෝජනානි පහියන්ති එතකොට එයාට ලැබිලා තියෙනවා අනඤ්ඤාතස්සාමීති ඉන්ද්‍රිය අඤ්ඤ ඉන්ද්‍රිය අඤ්ඤතාවි ඉන්ද්‍රිය අනඤ්ඤාතස්සාමීති ඉන්ද්‍රිය කියන්නේ හේතුඵල ධහමට බහාගලපලා ණයවිනියට සඳහා බලන්න පුළුවන් හැකියාව අනඤ්ඤාතස්සාමීති ඉන්ද්‍රිය අඤ්ඤ ඉන්ද්‍රිය කියවර මඤ්ඤතාවයෙන් මිදලා අර මඤ්ඤා කොණ්ඩඤ්ඤ අඤ්ඤා කොණ්ඩඤ්ඤ වුණ මඤ්ඤතාවය කිව්වේ රාගයේ සාරයි දේසේ සාරයි මෝහේ සාරයි කියන එක වැරදි බව ඒකෙ මිදී නිදහස් විය යුතු බව ඒකෙ මිදී නිදහසනට මගක් තේරුම් ගත්ත බව එතකොට අඤ්ඤතාවය එතකොට අඤ්ඤතාවී ඉන්ද්‍රිය බල ගන්නවා අනඤ්ඤාතස්සාමීති ඉන්ද්‍රිය අඤ්ඤ ඉන්ද්‍රිය අඤ්ඤතාවී ඉන්ද්‍රිය බල ගන්නවා එතකොට සම්මාදිට්ඨි පුබ්බංගමයි එයාට තියෙනවා සම්මා වායාමය කියන්නේ මොකද්ද නූපන්න කුසල් උපදින්නට පුළුවන් බව දන්නවා දැන් සම්මාදිට්ඨිය සංවලෙ මිදින්දාසීමේ දැක්මක් දැන් එයාට තියෙනවා නූපන්න කුසල් උපදිනකොට ප්‍රහාණය කරන්නට එයාට පුළුවන් නූපන්න කුසල් උපදිනකොට ආයි නූපදින විතර ආයතින් අනුපාදෝ හෝති සංච පරිඥානාති ඒ වගේම අර පිරිසුදු කරගෙන ඉන්න සිත කුසලයේ වඩා වර්ධනයක දිගින් දිගටම පවත්වාගෙන යනට වායාමය
තියෙනවා. ඒ වගේම සම්මා සති කියලා කිව්ව එකත් එකක් තුනක්. ඒක තුනයි. අර හේතුඵල ධහමට බහාගලපල නයිනියට සඳහා බලන්න පුළුවන් හැකියාවයි සම්මා සති. අද සති කියන එක මොකද්ද කියලා තියෙන්නේ? සිහිය කියලා. වැරදි. සිහියක් නැතුව පාරෙන්න පුළුවන්නේ. සිහියක් නැතුව වතුර බලන්න පුළුවන්ද? බැ සිහිය නෙමෙයි හේතුඵල ධහම තේරුම් ගැනීම තමයි සම්මා සති. හොඳයි එහෙමනම් අපි මේ ධර්ම සාකච්ඡාව පැවැත්වුවේ කොහෙද මේ ගම? ගොඩගම ප්‍රදේශයේ මංගලිකා ඒ උපාසික අම්මා ඒ මිස් ආරාධනාවක් කළා හදිසියෙම තේරුම් අරගෙන මේ ධර්ම සාකච්ඡාවක් කළ යුතුයි ඒකෙන් මමත් මිදී නිදහස් විය යුතුයි අන් අයටත් මේකෙන් උපකාරයක් කළ යුතුයි කියන එක. ඉතින් ඒ හින්දා මේ සජීවී වැඩසටහනක් හැටියට පවත්වපු මේ ධර්ම දේශනාවෙන් විශාල පිරිසක් ශ්‍රවණය කරන්නත් ඇති ලෝකේ පුරාවටම. ඉතින් ඒ හින්දා ඔබත් දැන් තේරුම් ගත යුත්තේ මොකද්ද මේ සන් වලින් මිදී නිදහස් විය හැකි සන් වලින් මිදී නිදහස් වෙන්නට මගක් තියෙනවා. ඒක අනුගමනීය ප්‍රතිපදාවක් හැටියට කරනවා මිසක් ඉබේ වෙන්නේ නැහැ. අද තියෙන සමාජෙ මොකද්ද කරන්නේ? මිත්‍යා දිට්ටි ලෞකික සම්මා දිට්ටි දෙක විතරයි තියෙන්නේ. හැබැයි මේක ලෝකෝත්තර සම්මා දිට්ඨිය තේරුම් ගන්නම් බණ අහලා සෝතාපන්න ඵලයට පත් වෙන්න ඕනි. එහෙම නැත්නම් ලෝකෝත්තර සම්මා දිට්ඨිය තේරුම් ගන්න බෑ. අද තියෙන තරමක් තියෙන්නේ විශ්වවිද්‍යාලවල පාලි බෞද්ධ විශ්වවිද්‍යාලවල මෙන්න මේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය දන්නේ නැහැ. අර ලෞකික සම්මා දිට්ඨිය තමයි තියෙන්නේ. ඒක වරදක් නෙමෙයි. ඒගොල්ලන්ට යථාභූත ඥාන දර්ශනයක් නෙමෙයි තියෙන්නේ. අර පොත්වල තිබ්බ දෙයක් කටපාඩම් කරලා උත්තර ලියලා විභාග පාස් කිරීම විතරයි තියෙන්නේ. තමන් තුලින් දැක්මක් නැහැ. එහෙනම් මේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ඔබට තමන් තුලින් දකින්නට ශක්තියක් ලැබේවි. ඒ ශක්තිය තුල දිගින් දිගටම ඔබ භාවිතාය බහුලී කතා එක්කලොත් ඔබටත් තේරේවි මේකෙන් මිදී නිදහස් විය හැකි, මේකෙන් මිදී නිදහස් විය යුතුයි, මිදී නිදහස් වෙනට මම මගක් තේරුම් ගත්තා කියලා. ඒක දිගින් දිගටම භාවිතාය බහුලී කතාය, යානි කතාය, වස්ති කතාය, අනුචිතාය, පරිචිතාය, සුසුමාරද්දාය වෙන විදිහට ඔබ භාවිතයට ගන්න කියලා මට ඉල්ලීමක් කරන්න පුළුවන්. අනුකම්පාවෙන් ඉල්ලීමක් කරන්න ඕනේ නැහැ. නමුත් මම ඉල්ලීමක් කරනවා. එහෙම කරන්ද ඒක කළ හැකි, කළ යුතුයි. ඉතින් ඒ හින්දා ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලබා ගත්තා වූ සියලුම පුණ්‍ය සම්භාර ධර්මය ඔබ අප සියලු දෙනාගෙන් පිඹලාපොරොත්තු වෙන අනවරත සංසාරේ ඔබට උදව් කළ, උපකාර කළ, පිහිට වූ, මග පෙන්වූ මව් දෙමව්පියන්ට, ගුරුවර, ඥාති මිත්‍රාදීන්ට, පන්සලේ හාමුදුරුව, අසපුවල හාමුදුරුවරු, අසල්වාසීන්, සේවකයෝ, ස්වාමියෝ ඔබට විශාල වශයෙන් උදව් කළා, උපකාර කළා. ඒ උපකාර කරන අතරතුර ඔබ ඔබේ සිතින් ක්‍රියාවෙන් වචනයෙන් යන තුන්දොරෙන් හිංගිහිංසා මොනතරම්නම් වෙන්නට ඇද්ද? ඒ සියලු වරදට මාහට කමාවනසේක්වා, කමාකරත්වා, කමාව ලැබේවා. ඒ වගේම ඔබේ ඥාති මෙන්න මේ ධර්මයේ තේරුම් ගන්න බැරුව, ධර්මයේ ඇහුණු නැති කාලෙදී අවුරුදු 1850ක් තිස්සේ ඔබට ඇහෙන්නේ නැතුව ඔබේ ඥාතීන් අම්මල, තාත්තල, දුවල, පුතාල, ප්‍රේත ලෝකවල, භූත ලෝකවල, දිව්‍ය ලෝකවල අතරමං වෙලා ඉන්නේ. ඒගොල්ලොන්ට පින ඕනේ. බුදුහාමුදුරුවෝ කිව්වා සබ්බේ දේවා අනුමෝදන්තු, සබ්බේ භූතා අනුමෝදන්තු, සබ්බේ සත්තා අනුමෝදන්තු කියන්නේ එකයි. මේගොල්ලෝ දන්නේ නැතුව පින් කර කර දිව්‍ය ලෝකෙට පැනලා අතරමං වෙලා දැන් මේගොල්ලන්ට මේ මනුස්ස පටලාභයක් ලබන්නට නැවත මොකද කළ යුත්තේ? අර පින කැපකොට පවරන්න ඕන, නයෙන් මිදෙන්නට ඕන. එහෙමනම් මේ පින කැපකොට පවරන්නට මාත් එක්කම මේ ගාතාවන් කියන්නේ. ඉත්තාවතාච අම්මේහි සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉත්තාවතාච අම්මේහි සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්පුතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉත්තාවතාච මේ සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු
සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය කායේන වාචා දීන මයාකතං අච්චයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර හොඳයි එහෙනම් මේ සියලුම ධර්ම කාරණා ඔබ සියලු දෙනාටත් අසා සිටි සියලු දෙනාටත් සියලු ලෝක සියලු සත්වයන්ටත් සංසාර රෝගයෙන් මිදී නිදහස් වන්නට ධම්මාන ධම්ම පටිපදාවේ හැසිරීමටත් මේ සියලුම කාරණා උපකාර වේවා උපනිශ්‍රය වේවා හේතු වාසනාවේ